හරි, සුබ සන්ධ්‍යාවක් ළමයි. අද අපි පටන් ගන්න යන ළමයි අම්ල බෂ්ම අනුමාපණය කියන කොටස මං කිව්වා මේ පාඩමේ ඇතුළේදී අම්ල බෂ්ම අනුමාපණයයි රෙඩොක්ස් කොටසයි අපි වෙන වෙනම අධ්‍යයනය කරනවා. ඒතකොට අද පළවෙනි දවසේ විදිහට අපි අධ්‍යයනය කරන්නේ මුලින්ම අම්ල බෂ්ම අනුමාපණය. ඒතකොට මුලින්ම මගේ සෙට් එක දාන්න පහක් ඇහෙනව නේද? මාව ඇහෙනව නේද? ඔය කට්ටියකෝ ඖෂධීන්න හැමෝම. හරි, එතකොට ඔගලන්ට මේ වෙනකොට නිබන්ධනේ අපේ ඔන්ලයින් ළමයිට හම්බෙලා තියෙන නිබන්ධන ටික ප්‍රින්ට් කරපු නිබන්ධන. ඊට අමතරව අද දවසේදී අලුතෙන්ම සම්බන්ධන දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට අපේ WhatsApp එක හරහා නිබන්ධනේ හම්බෙලා තියෙනවා. ඔගලන්ට එහෙම PDF එක හම්බෙලා නැත්නම් අපිට මැසේජ් එකක් දාන්න අපේ chat එකට. එතකොට අද දවසේදී ළමයි අපි කතා කරලා ඉවර කරගමු අම්ල බෂ්ම අනුමාපනයේ ප්‍රධාන කොටස. ඊළඟ සතියේදී අපි ගණන් හදන කොටස් වලට යනවා. හරි, බලන්න අපි කතා කරොත් එහෙම අපි යනවා අපේ අම්ල බෂ්ම කොටස අධ්‍යයනය කරන්න. හරි, එතකොට මේ අම්ල බෂ්ම අනුමාපනය නැත්තම් ගොඩක් අය අමාරුයි කියන අනුමාපනය කියන එක අපි ගත්තොත් අම්ල බෂ්ම අනුමාපනය අම්ල බෂ්ම අනුමාපනය අනුමාපනය. හරි, එතන මේ අම්ල බෂ්ම අනුමාපනය ගත්තාම හරිද? දැන් නිබන්ධනය හම්බෙච්ච නැති අය හරි චැට් එකට මැසේජ් එකක් දාලා තිනවා. හරි, එතකොට ඒගොල්ලන්ට ගෲප් එකට නිබන්ධනය දාන්න කියන්න. හරි, ගෲප් එකට දාන්න. ලොකු සංකීර්ණ කතන්දරයක් නෙවෙයි ළමයි, මේක හරි සරල කොටසක්. අපි බලමු ගෲප් එකට දාලා නැති අය. කමියුනිටි එකේ ඉන්න අයට කමියුනිටි එකට දානවා අපි. ඊට පස්සේ තමන්ගේ ගෲප් වල ඉන්නවා නම් ගෲප් වලට දානවා. හරි, එතකොට කමියුනිටි එකට නැවත දැම්මා. සහ ඔයගලන්ට ඔන්ලයින් පන්ති අපේ දිගටම ඉන්න අයට අපේ නිබන්ධන අපි දාලා තිනවා ඒගොල්ලන්ට ගෲප් වල. සහ ඒගොල්ලන්ට ප්‍රින්ට් කරපු නිබන්ධනත් ලැබිලා තියෙනවා. හරි, මම හිතන්නේ දැන් ගෲප් වල දාලා තියෙන්නේ බලන්න. හරි, දැන් බලමු අපේ වැඩ ටික. දැන් ළමයි මේ අම්ල බෂ්ම අනුමාපණය ගත්තාම සංකීර්ණ කතන්දරයක් නෙවෙයි මේක, හරි සරල සිද්ධියක්. කල්පනා හංගින් ඉන්න. හරි, අපි නිකමට ගත්තොත් මොකද්ද මේ අනුමාපණයක් කියන්නේ කියන එක සහ අම්ල බෂ්ම අනුමාපණයක් කියන්නේ මොකද්ද කියන එක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ගොඩක් අය දන්නේ නැති තේරුමක් තමයි අනුමාපණයක් කියන්නේ මොකද්ද. හරි, අනුමාපණයක් යනු කුමක්ද කියන එක සමහර අය දන්නේ. ඒතකොට අපි මුලින්ම නිබන්ධනයේ තියෙන කතන්දරේ කියවගෙන ඉමු. ඔයාලා ටියුට් එකේ දීලා දිනවා මෙහෙම. හරි, අම්ල බෂ්ම අනුමාපණය යටතේ අපිට කියනවා කිසියම් ද්‍රාවණයක සාන්ද්‍රය නිර්ණය කිරීම සඳහා අනුමාපණය යන සංකල්පය භාවිතා කරයි. එතකොට අපි මේ අනුමාපණය කියන එක අපි භාවිතා කරන්න ප්‍රධානම හේතුව තමයි සාන්ද්‍රණය ගණනය කිරීම සඳහා. එතකොට සාන්ද්‍රණය ගණනය කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා ළමයි. හරිද, ස්කන්ධය අනුසාරයෙන් හොයන්නත් පුළුවන්. අපි යම් කිසි ස්කන්ධයක් මැනලා ඒක වතුරේ දිය කරගත්තොත් ඒකට අදාළ මවුල ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එතනනුත් ද්‍රාවණයේ සාන්ද්‍රය හොයන්න පුළුවන්. එතකොට එහෙම නැතුව මේ වෙනත් රසායනික ක්‍රමයක් තමයි මේ අනුමාපණය කියලා කියන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් ළමයි අනුමාපණයක් පාවිච්චි කරන්න හේතුව ද්‍රාවණයක සාන්ද්‍රයෙන් සෙවීම සඳහා. ඊළඟට කියනවා බියුරේට්ටු ඇති අම්ලයේ ස්වල්පයකින් අනුමාපන ප්ලාස්කෝට එකතු කරන අතර එහිදී අම්ල බෂ්ම ප්‍රතික්‍රියාවක් සිදු වේ. අපි ඉස්සලා තීරටි කතා කරලා ඊට පස්සේ මම පැහැදිලි කිරීමට එන්නම්. හරි,
පියුරිටි ඇති අම්ලය ස්වල්පය බැගින් අනුමාපන ප්ලාස්කෝට් එකතු කරන අතර එහිදී අම්ල බාෂ්ම ප්‍රතික්‍රියාවක් සිදු වේ. අනුමාපන ප්ලාස්කෝ ඇති බාෂ්මය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කර අවසන් වූ පසු අම්ලය එකතු කිරීම නවත්වන අතර ඒ සඳහා වැය වූ අම්ල පරිමාව පියුරිටු පාටාංකය මගින් ගන්නු ලැබේ. අපි එකෙන් ඉස්සරහට වැඩි කරගෙන යද්දී බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ඇත්තටම මේක ළමයි ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි ඇත්ත ලෝකෙදි ගත්තොත් එහෙම දැන් මේක පේපර් එකනේ අපිට අහන්නේ. නමුත් ඇත්තටම ගත්තොත් මේක ප්‍රායෝගික කතන්දරයක්. ඔයා ඉදිරියටත් රසායන විද්‍යාව අධ්‍යයනය කරොත් එහෙම ඔය විද්‍යාගාර ආශ්‍රිතව මෙන්න මේ වැඩේ ඇත්තටම ප්‍රායෝගිකව කරන්න ලැබේ. ප්‍රතික්‍රියා අවසන් වන ලක්ෂ්‍ය හඳුනා ගැනීම සඳහා දර්ශකයක් භාවිත කරයි. එතන මෙතනදී අපි දර්ශක දෙකක් ගැන ප්‍රධාන වශයෙන් කතා කරනවා. එකක් ෆිනොප්තලින් දර්ශකය, අනිත් එක මෙතිලොරෙන් දර්ශකය. හරි. එතකොට මේ දර්ශක කියන පාඩම ළමයි නැවත වෙනම PH කියන පාඩමේදී හම් වෙනවා. මෙතනදී අපි ප්‍රධාන වශයෙන් දර්ශක දෙකක් ගැන තමයි අධ්‍යයනය කරන්නේ. හරි. ඊළඟට දිනවා මෙන්න මෙහෙම එකක්. අම්ල බාෂ්ම අනුමාපනයේදී සැලකිලිමත් විය යුතු කරුණු. මේ තියෙන තියරි කොටස් ළමයි. ඊට පස්සේ අපි ගණන් හදන කොටසට ගියාට පස්සේ කතන්දරේ පැහැදිලි කරගමු. අපිට කියනවා පිපෙට්ටුව ආසුත් ජලයෙන් සෝදා භාවිත කරන බාෂ්මයෙන් සෝදා අදාළ සලකුණ තෙක් බාෂ්මයේ පුරවා ගත යුතුය. අපිට කියනවා පිපෙට්ටුව ආසුත් ජලයෙන් හෝදලා ඊට පස්සේ භාවිත කරන බාෂ්මෙනුත් හෝදලා අදාළ සලකුණ තෙක් බාෂ්මයේ පුරවා ගත යුතුය. බියුරෙට්ටුව ආසුත් ජලයෙන් සෝදා භාවිත කරන අම්ලයෙන් සෝදා බියුරෙට්ටුවේ ශුන්‍ය ලක්ෂ්‍ය දක්වා අම්ලයේ පුරවා ගත යුතුය. ශුන්‍ය ලක්ෂ්‍ය දක්වා අම්ලයේ පුරවා ගැනීම අත්‍යවශ්‍ය නොවේ. ඊළඟට අනුමාපන ප්ලාස්කෝ ආසුත් ජලයෙන් පමණක් සෝදන අතර ඉන්පසු එයට පිපෙට්ටුවෙන් මැනගත් බාෂ්මය එකතු කළ යුතුයි. ඔය හෝදන කතාන්දර දැන් ඇත්තම ළමයි මේවා නම් දැන් එල් එල් පේපර් වල MCQ වලට අහන්නේ නැහැ. නමුත් පරණ අවුරුදු වල බැලුවොත් එහෙම ඕගොල්ලෝ නිකන් අපේ සුළු හරි ප්‍රශ්න කරනකොට පරණ අවුරුදු ප්‍රශ්න ගත්තොත් මේ වගේ අහලා තියෙනවා. නමුත් දැන් ළඟදී එන අලුත් පේපර්ස් වල නම් මේ වගේ කතාන්දර වැඩි අහලා නැහැ. අපිට කියන අනුමාපන ප්ලාස්කෝ ආසුත් ජලයෙන් පමණක් සෝදලා පිපෙට්ටුවෙන් අපි මැනගත් පරිමාව අනුමාපන ප්ලාස්කෝට එකතු කරගන්න ඕනිලු. ඉන්පසු බියුරෙට්ටුව ඇති අම්ලයේ ස්වල්පය බැගින් අනුමාපන ප්ලාස්කෝට එකතු කරනු ලැබේ. ඊට පස්සේ කියනවා බියුරෙට්ටුව ඇති අම්ලයේ ස්වල්පය බැගින් අනුමාපන ප්ලාස්කෝට එකතු කරගනු ලැබේ. මෙහිදී අන්තලක්ෂ්‍ය නිර්ණය කිරීම සඳහා දර්ශකයක් භාවිත කර අන්තලක්ෂ්‍ය නිර්ණය කිරීම සඳහා අපි බලමු එකින් එක ඉස්සරහට කතා කරගෙන යමු. අන්තලක්ෂ්‍ය නිර්ණය කරන්න දර්ශකයක් පාවිච්චි කරනවා. දර්ශකයේ වර්ණ විපර්යාසය පැහැදිලිව නිරීක්ෂණය කිරීමට අනුමාපන ප්ලාස්කෝ යටින් සුදු කඩදාසියක් හෝ සුදු පිගං ගඩොලක් තැබී අපිට නේද දැන් වර්ණ විපර්යාසයක් අධ්‍යයනය කරනකොට ඒක පැහැදිලිව පේන්න ඕන නිසා සුදු කඩදාසියක් හරි සුදු පිගං ගඩොලක් හරි බියුරෙට් යටින් තියන්න. හරි. දැන් මේ කිව්වේ අපි තීරි කතන්දරේ. මේක වෙන්නේ මොකක්ද? මේ මොකද්ද මේ කරන්නේ? පළවෙනිම දේ අනුමාපණය. අනුමාපණය. අනුමාපණයක් කියන්නේ මොකද්ද? හරි. අනුමාපණයක් කියලා කියන්නේ ළමයි ප්‍රතික්‍රියක දෙකක්. හරි. ප්‍රතික්‍රියක දෙකක් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරලා ඉවර වෙනකම්. ප්‍රතික්‍රියක දෙකක්. බාෂ්මිකුයි අම්ලිකුයි. හරි වෙනත් තව අනුමාපන වර්ග තියෙනවා. හරි. අනුමාපන වර්ග ගොඩාක් තියෙනවා. රෙඩොක්ස් අනුමාපන කියලා જાතියකුත් තියෙනවා. මේ අද කතා කරන්නේ අපි මුල් කොටස. ඒතර මෙතනින් අපි අවබෝධයක් ගන්න ඕනේ මොකද්ද මුලින්ම අනුමාපනයක් කියන්නේ. අනුමාපනයක් කියන්නේ ළමයි ප්‍රතික්‍රියක සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම මේවා ලියන්න අවශ්‍ය නැහැ. හරි. ප්‍රතික්‍රියක සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කර ප්‍රතික්‍රියා කර කර අවසන් වන තුරු ප්‍රතික්‍රියා කර අවසන් වන තුරු ද්‍රාවණ එකතු කිරීම ද්‍රාවණ එකතු කිරීම. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මොකද්ද සර් ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් කියන්නේ? සාමාන්‍යයෙන් ළමයි අපි සංඝටක දෙකක් එකතු කරොත් කෙනෙක් වැඩිපුර දාලා තියෙන පුළුවන් කිසියම් සංඝටකයක්. සමහරට අඩුවෙන් දාලා තියෙනවා. හැබැයි මේකෙදි අපි කරන්න ඕනේ ගානට එකතු කරන්න. මොකද අපි දන්නවා ස්ටොයිකියෝමිතිය කියන සංකල්පය රසායනික ගණනය කිරීම වල තියෙනවා. මම මෙතනදීත් නැවත අනුමාපනයේදීත් පැහැදිලි කරගෙන යනවා ස්ටොයිකියෝමිතිය කියන එක. එතකොට අනුමාපනයෙන් අපිට ස්ටොයිකියෝමිතිය වැදගත්. හරි සරල සිද්ධිය ස්ටොයිකියෝමිතිය කියන්නේ. හරියට ප්‍රතික්‍රියාවට උචිත පරිදි ද්‍රව්‍ය එකතු කරනවා නේද? ඒකට අපි කියනවා අනුමාපනයක් කියලා. අනුමාපනය කියන වචනේ තේරුම ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියාවට උචිත පරිදි එකතු කරනවා. සරලව කිව්වොත් හරි. ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියාවට උචිත පරිදි කියන්නේ වැඩිපුර දාලත් නැහැ, අඩුවෙන් දාලත් නැහැ, ගානට දාන. එතකොට මේ වැඩේ අපි කරන්නේ ඇයි?
අනුමාපනයක් කරන්නේයි. අනුමාපනය මොකටද? අනුමාපනය මොකටද කියලා අපි ලියමු. හරි, මොකටද? හරි, අර සිංහල වලින් කාටද, මොකටද, ඈ කවුරු උදෙසාද, අන්න ඒ වගේ. අනුමාපනයක් කරන්නේ මොකටද? අනුමාපනයක් කරන්නේ ළමයි සාන්ද්‍රණය, සාන්ද්‍රණය නොදන්න ද්‍රාවණයක. මාරම ලේසි. නොදන්න ද්‍රාවණයක, නොදන්න ද්‍රාවණයක සාන්ද්‍රණයේ සෙවීම සඳහා. සාන්ද්‍රණය දන්නේ නැති ද්‍රාවණයක සාන්ද්‍රණය සෙවීම සඳහා. එතකොට අපි අනුමාපනයක් කරන්නේ ඉස්සලා. මේ අනුමාපනය කියන එක දැනගෙන ඉන්න පදන් ගොඩක් අහිතන් ඉන්නවනේ. එක පාටම ගාන හදලා ඉවර ගන්න. ඒ ගාන හදලා ඉවර ගන්න පුළුවන්. මේ ගාන මාරම ලේසි ළමයි. හරි, අනුමාපනය කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය බය ගානක්. එල්එල් පේපර් එකේදී බය ගානක්. හැබැයි අනුමාපනය ගාන කියන්නේ ළමයි තමන්ට විශ්වාසයෙන්ම හදන්න පුළුවන් ගාන. තමන්ගේ සුළු කිරීම හොඳයි නේද? තමන්ට සුළු කිරීම කරන්න බැරි නම්, ಗುಣ කිරීමක් බැරි නම්, බෙදීමක් බැරි නම් සුළු කිරීම දෝෂ ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ කන්සෙප්ට් එක මාර ලේසි. කෙමිස්ට්‍රි පේපර් එකේ ළමයි අනුමාපනයේ රචනා ප්‍රශ්නයක් එනවා අනිවාර්යයෙන්ම. එතකොට ඒ ගාන මාර ලේසිම හදන්න පුළුවන්. හැබැයි ගොඩක් අයට අවුල තියෙන්නේ සුළු කරන්න කියලා කොහෙන් හරි වරද්ද ගන්න. එහෙනම් කොහෙන් හරි වරද්ද ගත්ත ගමන් ළමයි මුළු ගානම ඔන්න වරදින පටන්. ඒ නිසා අංක එකට තමන් සුළු කිරීම කරනකොට හරි කල්පනායෙන් කරන්න. මම පන්ති වලත් කියලා තියෙනවා ඉක්මන්ට ගාන හදන එක නෙවෙයි අවශ්‍ය, හරියට ගාන හදන එකයි වැදගත්. එතකොට මම මේ පන්තියේදී කියලා දෙනවා ඔයගලන්ට අනුමාපනයේ මුල සිට. හරි, මම හිතනවා මෙතන අනුමාපනය දන්න බබාලා ඇතිනේ. අනුමාපනයේ මුහුම දැල්ල කිසිම දෙයක් දන්නේ නැති අයට මුල සිට කරගෙන යන්න තමයි මම මේ වැඩසටහන කරගෙන යන්නේ. හරි, එතකොට මම මුලින්ම කිව්වා අනුමාපනයක් කියන්නේ මොකද්ද, අනුමාපනයක් මොකටද. හරි, ඊළඟ කතන්දරේ අනුමාපනයකදී ළමයි අපිට අවශ්‍ය ද්‍රව්‍ය ටිකක් තියෙනවා. ඒ කියන්නේ බඩු මූට්ටු ටිකක්. හරි, අනුමාපනයක් කරද්දී අවශ්‍ය බඩු මූට්ටු ටිකක් තියෙනවා. මේ තියෙන ප්‍රැක්ටිකල් කතන්දරේ මේ කියන්නේ. හරි, ඊට පස්සේ අපි ගාන හදන කතන්දරේට එමු. ඉතල ප්‍රැක්ටිකල් කතන්දරේ දැනගෙන ඉන්න එපා කොයි හරි වට වුණොත් එහෙම. හරි, මේ වැඩේදී මට ඕනි ළමයි මුලින්ම මං ගන්නවා පිපෙට්ටුවක්. හරි, මං ගන්නවා පිපෙට්ටුවක්. දර පිපෙට්ටුවක් කියලා කියන්නේ පරිමාව මැනීම සඳහා භාවිතා කරන උපකරණයක්. මම මේකට ලොකුවට අඳිනවා පේන්න ඕන නිසා. නමුත් මෙච්චර ලොකු උපකරණයක් නෙවෙයි මේ. පොඩ්ඩක් ගැත වුණා නිකන් බඩ ගත්තා නියල්. ගැත වුණා. හරි, පිපෙට්ටුවක් ගත්තොත් එහෙම මො වගේ උපකරණ. එතන මේකේ තියෙනවා ළමයි යම් කිසි ලක්ෂයක් මාක් කරලා. ඒ වගේම මේ බඳේ සටහන් කරලා තියෙනවා මොකක් හරි 25 මිලිලීටර් කියලා ගමුකෝ අපි. 25 මිලිලීටර්. එතන පිපෙට්ටුවක් කියන්නේ මෙන්න මේ වගේ වීදුරු උපකරණ. එතන මට මේ වැඩේට මේක ඕනේ. හරි, ඊළඟට මට ඕනේ ළමයි බියුරෙට්ටුව කියලා උපකරණයක්. තව උපකරණයක් තියෙනවා මොකද්ද? බියුරෙට්ටුව. එතන ඒකත් ලොකු මේ එකක් නෙවෙයි. මේ පල්ලෙහා තියෙනවා ළමයි කරාමයක්. පල්ලෙහා තියෙනවා කරාමයක්. ඊට පස්සේ මේක ක්‍රමාංකනය කරලා තියෙනවා. මේක ක්‍රමාංකනය කරලා තියෙනවා. එතන මේකේ ළමයි ඉහළම ලක්ෂ්‍යය තමයි ශුන්‍ය ලක්ෂ්‍යය මාක් කරලා තියෙනවා. බින්දුව මේ පල්ලෙහා නෙවෙයි, බින්දුව මාක් කරලා තින්නේ උඩම තමයි බින්දුව කියන එක මාක් කරලා තින්නේ. ඊට පස්සේ මට ඕනි වෙනවා ප්‍රධාන උපකරණ යටතේ අනුමාපන ප්ලාස්කුවක්. අනුමාපන ප්ලාස්කුවක් කියන්නේ නිකන් වීදුරු ප්ලාස්කුවක්. අපි මේක පාවිච්චි කරන්නේ අනුමාපනයේ සඳහා. ද්‍රාවණ ගබඩා කරන්න යන යන්නේ නැහැ මේවෙන්. නිකන් වීදුරු උපකරණයක් තියෙනවා ප්ලාස්කුවක්. මේවා ද්‍රව මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ළමයි අපිට තියෙනවා අවශ්‍ය ප්‍රමාණයට ආසුත් ජලය එකතු කරගන්න ඕනි වුණොත් දෙවුම් බෝතලයක්. අවශ්‍ය ප්‍රමාණයට ද්‍රව්‍ය එකතු කරගන්න ඕනොත් දෙවුම් බෝතලයක්. අතර දෙවුම් බෝතලේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා මෙන්න මේ වගේ ප්ලාස්ටික් බෝතලයක් මිරි ගන්න පුළුවන්. මේකේ තියෙන ළමයි ආසුත් ජලය. ආශෘත ජලය. ඊට අමතරව අපිට ඕන වෙනවා දර්ශකයක්. අපි දර්ශකයක් කියලා කියන පොඩි බෝතලයක් අඳිමු. පොඩි කුප්පියක්. පොඩි කුප්පියක්. මේකේ තියෙනවා මොකක් හරි දර්ශකයක්, ෆිනොප්තලින් හරි මෙතිල් ඔරේන්ජ් හරි මොකක් හරි දර්ශකයක්. ඊට අමතරව මට අවශ්‍ය වෙනවා ආධාරකයක්. ආධාරකයක් අවශ්‍ය වෙනවා.
මේ මුලින්ම කියන ළමයි ප්‍රැක්ටිකල් කතන්දරේ හරි මම කියන්නේ මුල සිටම තමයි මම මේ කියලා දෙන්නේ නැත්නම් කෙලිම ගාන හදන විදිය කියලා දෙන්න මේව මුකුත් ඕනේ නැහැ හරි පැහැල් උතර ගාන හදන විදියට මේ මුකුත් ඕනේ නැහැ නමුත් ළමයි මම මේ ප්‍රායෝගිකව නිකන් දේවල් කියන්න දැන් මම කියලා තියෙන ඔයගලන්ට පන්ති වලදී සාමාන්‍යයෙන් මම එළවලු ඉවර කරලා කැම්පස් ගිහිල්ලා ඩිග්‍රී කරද්දී අපිට ට්‍රේනින් තියෙනවා කෙමිකල් ඉංජිනියර් කෙනෙක් විදියට වැඩ කරද්දී අපි හිටියේ SPMC එකේ SPMC රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිෂ්පාදනාගාරය බෙහෙත් හදන තැන බෙහෙත් හදන ෆැක්ටරි එකේ. එතකොට ඒ වැදි ළමයි අනුමාපණය කියන්නේ ප්‍රබල වශයෙන් පාවිච්චි කරන මෙතඩ් එක. මොකද ඒකට හේතුව ළමයි බෙහෙතක් හැදුවට පස්සේ ඒකේ තියෙන සංයුතිය නිවැරදිව චෙක් කරලා තමයි අපි වෙළඳ පොළට දාන්න ඕනේ. නිවැරදිව චෙක් කරන්න ඕනේ. එතකොට එහෙම චෙක් කරන්න නැතුව අපිට හිතන හිතන දාන්න බෑ. බැල්ද? හරිද? තවරණ ඉස්කෝලේ යද්දි කියලා. හරිද? State Pharmaceutical Manufacturing Corporation PMC හරි එතකොට ළමයි මේකෙදී අපි බෙහෙත්වල සාන්ද්‍රණය නිර්ණය කරන්න ඕනේ මොකද වෙළඳ පොළ නැත්තම් වැරදි සංයුතියක් තියෙන බෙහෙත් આવොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා එතකොට ඒ වගේ තැනකදී ළමයි මේ අනුමාපනයක් කරද්දී හරියට කරන්න ඕනේ ඒ නිසා දැන් මේ වගේ දේවල් උගන්වන ළමයි අපි සයන්ස් කරන විදිහට වා කිමිස්ට්‍රි විෂයෙන් ඉස්සරහට ගියොත් මේ වගේ දේවල් සෑහෙන පාවිච්චි කරන නැත්තම් A level paper එක ළමයි ගාන හදන්න මේක කූත් ඕනේ නැහැ දැන් A level වල වාට ප්‍රැක්ටිකල් ලැක් කරලා පෙන්නන්න කියන්නේ නැහැ පේපරේ ගාන හදන්න දිනේ. ඒක පේපරේ ගානට මේ මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මේ වැඩේ කරන විදිය බලමු. මුලින්ම ළමයි අපි ගමුකෝ පිපෙට් ටුව. මේකට අපි කියන නම පිපෙට් ටුව. පිපෙට් ටුව. මේක බියුරෙට් ටුව. බියුරෙට් ටුව. හරි. එතකොට පිපෙට් ටුව ගත්තාම ළමයි මම මුලින්ම පිපෙට් ටුව ආසුජ්ජලෙන් හොදන්න. එතන ආසුජලෙන් හොදනවා කියන්නේ මේක පයිප්පට අල්ලනවා කියන නෙවෙයි. මේ උඩින් පුළුවන් ළමයි අපි වතුර එකතු කරා. නැත්තම් මේක නะ උඩින් එකතු කරන්න බෑ. දැන් සාමාන්‍ය අපි මෙතෙන්ට ආසුජලයේ ස්වල්පයක් කරා. මේ උඩින් අපි සම්බන්ධ කරා ළමයි චූෂකයක්. චූෂකයක් කියන්නේ නිකන් රබර් බෝලයක් තියෙනවා. හරි. රබර් බෝලයක් තියෙනවා. මේ රබර් බෝලේ සම්බන්ධ කරලා මෙතෙන් මෙන්න මේ කටට. නැත්තම් වාට ඉතින් කට කියලා ඔබ උඩට අදින්නත් පුළුවන්. බීම් බොනවා වගේ. හරි. එතන ආසුජලය අපි මෙතනින් අරගෙන පොඩ්ඩක් ගන්නවා අරගෙන තිරස් අක්ෂයේ මෙන්න මෙහෙම තමයි ළමයි මේක හොදන්නේ දැන් මේ මොහොදන්නේ නැහැ ඒ මොහොදන්නේ නැහැ සමහර මිනිස්සු දන්නේ නැහැ ළමයි මේ මොහොදනවා මේසේ වදිනවා මෙන්න මේ කෑල්ල අන්තිම කට කැඩලා යනවා හරි එහෙම බෑ එහෙම පාවිච්චි කරන්න එපා මොකද වීදුරු උපකරණ කියන දේවල් ළමයි හරි පරිස්සමින් පාවිච්චි කරන්න ඒතකොට පිපෙට් වලට ආසුජ්ජලයේ පුරවලා මම ඉක්මනට කියන ළමයි මේ වැඩේ කරන විදිය හරි මෙහෙම තිරස් අක්ෂය ඔස්සේ තමයි මේක හොදන්නේ මුලින්ම ආසුජ්ජලයෙන් හොදලා ආසුජලයේ ටික අයින් කරනවා ඊට පස්සේ අපි මොකක් හරි භෂ්ම ද්‍රාවණයක් ගන්නවා හරි එතකොට මම මේ වැඩෙත් එක්කම ගානකුත් කියාගෙනම තමයි යන්නේ හරි මම ගන්නවා ළමයි NaOH ද්‍රාවණයක් භෂ්ම ද්‍රාවණයක් අපි ගමුකෝ සාන්ද්‍රණ 1 mol Dm ඍණ 3 වෙන එකක් කියලා 1 mol Dm ඍණ 3 එතකොට මම මේ NaOH ද්‍රාවණයක් අරගෙන ළමයි මේකත් ඊට පස්සේ මොකද කරන්නේ දැන් මේක අයින් කරනවා ආසුජලයේ ටික අයින් කරනවා ඊට පස්සේ නැවත මේක NaOH එකකට ගිල්වලා අර භෂ්ම දාන්නේ උඩට ගන්න. එතකොට මෙන්න මේ ලක්ෂයට තමයි ළමයි අපි භෂ්මයේ පුරව ගන්න. මෙතන තියන සලකුණක්. ඒ සලකුණත් එක්ක තමයි භෂ්මයේ පුරව ගන්න. එහෙම සලකුණත් එක්ක භෂ්මයේ පුරව ගත්තාම ළමයි මට හරියටම මිලිලීටර 25ක් ලැබෙනවා. මට හරියටම මිලිලීටර 25ක් ලැබෙනවා. කල්පනා ගන්න. හරි. මම මෙතන NaOH ද්‍රාවණය ඇතුළට ගිල්වලා නැවත රබර් බෝලේ හයි කරලා තද කරනවා. ඊට පස්සේ භෂ්මය උඩට එනවා. එතකොට හරියට මේ සලකුණත් එක්ක පුරව ගත්තාම මට හම්බ වෙනවා මිලිලීටර 25. හරි මං අහනවා මෙහෙම මං ගාව තිනා ළමයි මං ගත්තේ මිලිලීටර් 50 පිපෙට්ටුවක් 25 පිපෙට්ටුවක් මං ගාව තිනා ළමයි මං ගාව තියෙන්නේ මිලිලීටර් 50 පිපෙට්ටුවක් මං ගාව තියෙන ළමයි මිලිලීටර් 50 පිපෙට්ටුව මට ඕනි මිලිලීටර් 25ක් නේද දන්න කට්ටිය චැට් එකට දාන්න බලන්න මං ගාව තියෙන්නේ 50 පිපෙට්ටුවක් නේද මම 25ක් මැනගන්නේ කොහොමද? දාන්න සෙට් එක කො. මට නම් පේනවා. හරි. එතකොට ඒ දාන්න මං ගාව තියෙන්නේ 50 පිපෙට්ටුවක් නම් මට ඕනේ 25යි. මම 25ක් මැනගන්නේ කෙසේද? හරි. මං ගාව තියෙන්නේ 50 පිපෙට්. මෙතුන් මල් සිළු දාලා තියෙනවා. භාගයක් ගමු. භාගයක් කියා මේකෙන් බා. තව. يعني සමන්ඩි හිතෙන එක. මං ගාව තිනවා 50 පිපෙට්ටුවක්. හරිද? එතකොට මට ඕනේ 25.
25ක් ඕන නම් කොහොමද මම 50 බිට් වලින් කරගන්න? කො කට්ටි බැල මේවා එලකේ සමහර අය හරියට උත්තරේ දාලා තියෙනවා. මට ළමයි 50 හැපි පෙට්ටුවක් තියෙනවා නම් 25ක් මයින්න බෑ. 25 එකක් හොයාගෙනම එන්න වෙනවා. 50 හැපි පෙට්ටුවකින් ළමයි 25ක් මයින්න බෑ. සමහරු කියනවා සර් මේ බඩෙන් භාගයක් ගත්තොත් බැරිද? බඩෙන් භාගයක් ගත්තා කියලා ළමයි 25ක් එන්නේ නැහැ. මේවැ මයින්න පුළුවන්. හොඳට මතක තියාගන්න පිපෙට්ටුවකින් මයින්න පුළුවන් නිශ්චිත පරිමාවක් විතරයි. පිපෙට්ටුවකින් මයින්න පුළුවන් ළමයි නිශ්චිත පරිමාවක් විතරයි. ඔයාට විද්‍යාගාරේ දෙනවා මිලිලීටර් 25 පිපෙට්ටු, මිලිලීටර් 50 පිපෙට්ටු. පැහැද? හොඳ ප්‍රශ්නයක් අහලා දෙනවා එක කියනවා. මැනිකේ දාලා දෙනවා ප්‍රශ්නයක්. හරි. 25 පිපෙට්ටු, 50 පිපෙට්ටු විද්‍යාගාරේ දකින්න හම්බේ. මිලිලීටර් 10 පිපෙට්ටු, මිලිලීටර් 5 පිපෙට්ටු, මිලිලීටරේ පිපෙට්ටු. හරිද? ඒ වගේ ළමයි පිපෙට්ටු තියෙනවා විවිධ පරිමාවවල. ඕනිම පරිමාවක් මයින්න පුළුවන්. يعني දැන් කෙනෙක් ආනසා ඒතකොට 30 පිපෙට්ටු එහෙමත් තියෙනවා. 30 පිපෙට්ටු නෑ බෑ. ඒතකොට මිලිලීටරේ පිපෙට්ටු තියෙනවා, 5 පිපෙට්ටු තියෙනවා, 10 පිපෙට්ටු තියෙනවා, 25 තියෙනවා, 50 තියෙනවා. ඒතකොට ඒවෙන් අනිත් පරිමාව ටිකක් හදා ගන්න පුළුවන්. ඊට අමතරව ඕගොල්ලෝ A level කාලේ දා ගන්න හම්බෙන්නේ නෑ ළමයි. විශ්වවිද්‍යාලට ගියොත් නම් මේවා දකින්න හම්බේ. විශ්වවිද්‍යාලේ තියෙනවා ළමයි මයික්‍රෝ පිපෙට්ටු. මයික්‍රෝ පිපෙට් මම මේ අනුමාපණය ගැනත් කියාගෙනම තමයි යන්නේ. හරි. මයික්‍රෝ පිපෙට්ටු තියෙනවා පාසල් විද්‍යාගාර නම් දකින්න හම්බෙන්නේ නැහැ. මයික්‍රෝ පිපෙට්ටු පාවිච්චි කරන්න ළමයි ජීව විද්‍යාත්මක පරීක්ෂණ වලට. එතකොට අපිට විශ්වවිද්‍යාලේ ඉන්න ළමයි දැන් කෙමිකල් ඉංජිනේර කෙනෙක් විදිහට වැඩ කරද්දී මම කරේ ෆුඩ් සයන්ස් පැත්තෙන් මොරටුවේ කැම්පස් එකේ. එතකොට මයික්‍රෝ පිපෙට්ස් අපිට තියෙනවා මොකද ආහාර සංරක්ෂණය කිරීම සඳහා බැක්ටීරියා විවිධ පරීක්ෂණ කරනවා. එතකොට මයික්‍රෝ පිපෙට්ටුවක් ගත්තාම ළමයි ඒක මෙන්න මේ වගේ පොඩි පිපෙට්ටුවක්. මෙච්චරයි. මෙන්න මේකට තමයි අපි අවශ්‍ය ද්‍රාවණය පුරව ගන්න ඕනේ, බැක්ටීරියා සාම්පල් එක පුරව ගන්න. දැන් මයික්‍රෝ පිපෙට්ස්ුවක් ගත්තාම මේ පොඩි පොඩි සාම්පල් එකක් තමයි මේකට ෆිල් කරගන්නේ. මොකද බැක්ටීරියා කියන ඒවා ළමයි බැරල් ගණන් අරන් යන්නේ නැහැ. පොඩ්ඩක් තිබ්බහම ඇති සාම්පල් එකක් ඉතින්. හරි. එතකොට මේක ළමයි මේ විදිහට ෆිල් කරගන්න බෑ. මේකට වෙනම තියෙනවා පොඩි ගන් එකක් වගේ. ගන් එකක් කියන්නේ බං ගන්නේ කිව්ව ගමන් බය මේ දවස්වල මේ වෙඩි තියන්න පාවිච්චි කරන ගන් එකක් නෙවෙයි ඈ. මේ 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 වගේ පොඩි ගන් එකක් තියෙනවා. හරි. මේ ගන් එකෙන්ම තමයි ළමයි පිපෙට්ටු ට්‍රේ එකක් තියෙනවා මේ වගේ. මේවා ළමයි මම එකක් කිව්ව විශ්වවිද්‍යාලයට යන්න ඉතින් මේවා දකින්න. හරි. මේ වගේ ට්‍රේ එකක් තියෙනවා. මේ ට්‍රේ එකේ ළමයි මේ ඔක්කොම ගබඩා කරලා තියෙන මෙහෙම පිපෙට්ටු ටික. මේ වගේ පිපෙට්ටු තියෙනවා. එතන මේ ගන් එකෙම පුළුවන් අපිට මෙහෙම ෆිල් කරගත්ත පිපෙට්ටු ඊට පස්සේ අවශ්‍ය ද්‍රාවණයට දාගත්ත සාම්පල් එක ගත්තා අපිට අවශ්‍ය අනුමාපන ප්ලාස්කොට හරි එහෙම දැම්මා ෆිල් කරගත්ත මේ මේකෙම ඔක්කොම දිනලා ආයි බටන්ස් කීපයක් ඊට පස්සේ කෙලින්ම ඩස්බින් එකටම කෙලින්ම දාන මේක මේ අතින් ගලවලා සුවඳ බලලා එහෙම දාන්නේ මොකද ඒකට හේතුව ළමයි මේවා පාවිච්චි කරන අපි බැක්ටීරියා සාම්පල් වල හරි මූවි වල තියෙනවා වගේ ඉතින් ඔව් ෆිල්ම් වල නම් තියෙනවා නැත්නම් ඔයගලට කැම්පස් ගියාම බලන්න පුළුවන් හරි කැම්පස් වල තියෙනවා. දැන් මේ පිපෙට්ටුව බම් වැඩේ කරලා ඉවර කරලා ඩස්ට්බින් එකට දාන්නේ නැහැ. හරි. මේ වීදුරු පිපෙට්ටුව. මේ වළමයි ගොඩක් කරන්නේ ප්ලාස්ටික් වල. ඒතර මේ වළමයි මයික්‍රෝ ප්‍රමාණය පොඩි පරිමාව මැන ගන්න පුළුවන්. ඒවට කියන අපි මයික්‍රෝ පිපෙට්ටු කියන. හරි. එතකොට ජීව විද්‍යාත්මක පරීක්ෂණ වලට තමයි ඒවා ඕනේ වෙන්නේ. රසායන විද්‍යාත්මක පරීක්ෂණ වලට නම් ඒවා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මම ওই පිපෙට්ටු ගැන පොඩි කාරණාවක් කිව්වේ. දැන් බබෙක් අහලා තියෙනවා. මැනික් අහලා තියෙනවා. හරි. නම වෙන්නේ මැනික් කියලා වට. හරි මැනික හල දිනවා ළමයි මේ අපිට බැරිද සර් මිනුම් සරාවක් ඕකට පාවිච්චි කරන්න මෙෂරින් සිලින්ඩර් එකක් පාවිච්චි කරන්න බැරිද අපිට පුළුවන් ලස්සන නේ මිනුම් සරාවක් පාවිච්චි කරන්න ලස්සන කතන්දරයක් හරි මම මේක වෙනම ගන්න හරි මං ගන්නවා ළමයි මිනුම් සරාවක් ගමුකෝ මිලිලීටර් 100 හරි මොකක් හරි මිනුම් සරාව මට පුළුවන් මේකෙන් මැනගන්න මොන එකකටද මේ පිපෙට්ටුවක් පාවිච්චි මට කියන ළමයි ඇයි අපි පිපෙට්ටුවක්ම පාවිච්චි කරන්නේ මිනුම් සරාවක් ගන්නෙ නැත්නම් මට පුළුවන් ළමයි බීකරයක් ගන්න කො බීකරය ආ කොට මහත මොඩල් එක තමයි බීකරය කියන්නේ උස කෙට්ටු එක තමයි සිලින්ඩරි මිනුම් සරාව මං ගන්නවා බීකරයක් මිලිලීටර් 250ක් හරි 500ක් හරි බීකරයක් කො උත්තර දාන්න බලන්න ඇයි මම මිලිලීටර් 25ක් මැන ගන්න මිලිලීටර් 50ක් මැන ගන්න මේ අනුමාපනයේදී පිපෙට්ටුවම පාවිච්චි කරන්න හේතුව මට වෙන එකක් පාවිච්චි කරන්න බැරිද
මොකද්ද ඒකට හේතු? තහනමක් තියෙනවා. මේමයි. දෝෂ ඇති වෙනවා කියලා දාලා තිනවා මාවකේ නිසා. හොඳයි. තව හරි පාටාංග. හරි. එතකොට ගොඩක් අය දන්නේ නැහැ ළමයි, ඇයි පිපෙට්ටුවක් පාවිච්චි කරන්නේ, ඇයි මිනුම් සරාවක් පාවිච්චි කරන්නේ, ඇයි බීකරයක් පාවිච්චි කරන්නේ. හරි. දැන් භෞතික විද්‍යාවට උගන්වලා දෙනවා ළමයි දෝෂ. හරි. දෝෂ ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් නිකන් හිතන්න මෙහෙම ළමයි, මම පිපෙට්ටු අඳින්න ගියාම තමයි ළමයි පොඩ්ඩක් ආයේ අත්තට වෙනවා. ඔහොම ගම ඇද උනානේ. හරි. ඔන්න පිපෙට්ටුවක් ගන්න යන්න. කල්පනාෙන් අහන් ඉන්න. හරි. ඔහොම ගමු. දැන් නිකන් හිතන්නකො මෙහෙම මෙතනක් තියෙනවා සලකුණක්. මේ සලකුණ තෙක් තමයි පුරව. දැන් මේ තුනම ගත්තාම නිකන් හිතන්න මේකේ හරස්කඩ ඕ වගේ. මේකේ හරස්කඩ මේ වගේ. මේවා මේවෙන් අහන්න නෑලා. මේවෙන් ඇහුවා නම් එම සුපිරි. ඉතින් එච්චර මේ ලෙවල් සංකීර්ණ කරන්න නෑ ළමයි. හරි. හරස්කඩ රූප ටික ඇන්දොත් ඔහොමනේ තියෙන්නේ. අපේ අතින් දෝෂයක් වුණා කියලා හිතන්න. අපි ඔක දාන්න ගිහිල්ලා ළමයි යම් කිසි ප්‍රමාණයක් ඔය තුනේම සමාන උසකට වැරදුනා. අවශ්‍ය සලකුණට වඩා චුට්ටක් උඩින් ගියා. චුට්ටක් උඩින් ගියා. හැම එකකම සමාන ප්‍රමාණ වලින් මට වැරදුනා. මට වැරදුනා. සමාන ප්‍රමාණ වලින් වැරදුනා. දැන් මේවා සිලින්ඩරාකාර ප්‍රශ්නයක් නේ තියෙන්නේ. හැඩේ. දැන් බලන්න. මගේ අතින් වැරද්දක් වුණා මෙන්න මේ වගේ උසක්. එතකොට මේ තුන් දෙනාගේම සමානව තමයි ඒ උස වැරදුනේ මගේ. එතකොට මෙතන තියෙනවා V1 කියලා පරිමාවක්, මෙතන තියෙනවා V2 කියලා පරිමාවක්, මෙතන තියෙනවා V3 කියලා පරිමාවක්. දැන් පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උසනේ ළමයි. හරස්කඩ වර්ගඵලය වැඩි වෙච්ච ගමන් මගේ අතින් වෙන දෝෂ පරිමාව වැඩි. මගේ අතින් වෙන දෝෂ පරිමාව වැඩි. එතකොට වැඩිම දෝෂයක් සිද්ධ වෙන්නේ මෙතන. මෙතන වැඩිම දෝෂයක් වෙනවා. අඩුම දෝෂයක් සිද්ධ වෙන්නේ පිපෙට්ටි. සාමාන්‍ය ළමයි මිලිලීටර 100ට වඩා අඩු පරිමාවක් මැන ගන්න. ඒ කියන්නේ වට නිකන් මේ පොඩි වැඩ කරන මිනිස්සුරා පාවිච්චි කරලා අවුලක් නැහැ. නිවැරදිව මැන ගන්න ඕන නම් ඔයා පිපෙට්ටුවකට යන්න ඕන. නිවැරදිව පරිමාවක් මැන ගන්න අඩු පරිමාව මිලිලීටර 100ට අඩු ඒවා 50 25 ඒ වගේ. මොකද අපි දන්නවා පාටාංගෙ ලොකු වෙන දෝෂය අවුලක් නැතුව අයින් කළා දාන පරණ. එතකොට ටිකක් වැඩි පරිමාවක් නම් මිනිස්සුරාකින් ටිකක් ලොකු පරිමාණ මිලිලීටර 500 1000 ඒ වගේ වනා අපි බීකරයකින්මයි. එතකොට පිපෙට්ටුවක් මිනුම් සරාවක් බීකරයක් මොකටද පාවිච්චි කරන්න කියන එක ඔන්න ඔක තමයි හේතුව. සමහර අය ඔක දන්නේ නැහැ. සමහර අය අද දන්නවා වෙනවා. හරි. කතන්දරේ පැහැදිලියි. පහත් දාන්න. මේ කිව්ව කතන්දරේ පැහැදිලියි. හරි. එළකින්. හරි. දැන් යනවා අපේ වැඩේට නැවත. හරි. දැන් අපි පිපෙට්ටුව ගැන ඔය පොඩි පැහැදිලි කිරීමක් කරේ. මොකද හොඳයි. පිපෙට්ටුව ගැන පැහැදිලි කිරීමක් කරේ මේ වැඩේට. මේ වැඩේට මට ගාන හදන්න නෙවෙයි ළමයි, මේ අපේ දැනුම. හරි. දැන් ළමයි මම පිපෙට්ටුවෙන් භාෂ්මය මැනගෙන මෙන්න මේ අනුමාපන ප්ලාස්කුවට දාන්න කලින් ඕම පිපෙට්ටුවෙන් මැනලා තියන්නකෝ. හරි. ඊළඟට බියුරෙට්ටුව ගත්තොත් බියුරෙට්ටුවට අපි සාමාන්‍යයෙන් අම්ලය පාවිච්චි කරන්නේ. අම්ලය පාවිච්චි කළ යුතුම නැහැ. ඒක ටිකක් වෙලාදී මම කියන්නම් ඇයි එහෙම අත්‍යවශ්‍යම නැත්තේ කියන එක. බියුරෙට්ටුවත් ළමයි අපි ආසුත් ජලය මුලින්ම ෆිල් කරනවා. එතකොට ආසුත් ජලය මේකට ළමයි මේ උඩින් ෆිල් කරන්න පුළුවන්. මට පුළුවන් වීදුරු කුණීලයක් තියලා මේකට ආසුත් ජලය දා. හරි. මේ යටින් ගන්න අවශ්‍ය නැහැ. මේක ටිකක් විශාල හරස්කඩක් තියෙන්නේ. ඒ නිසා මට පුළුවන් මේකට දාන්න. උඩින් දාන්න පුළුවන්. එතකොට කරාමය අනිවාර්යයෙන්ම වහලා තියෙන්න ඕනේ. නැත්තම් අපි ආසුත් ජලය දැම්මොත් ඒ ටික යනවා නේ. එතකොට කරාමය තද කළා හොඳට. ආසුත් ජලය ෆිල් කරනවා. ආයෙත් ළමයි tiras අතර තමයි මේක සේදීම කරන්නේ. මේම මේම හොල්ලන්නේ හෙට මෙහෙට කරන්න යන්නේ නැහැ. මේම tiras අතර අපි කරා ද්‍රව්‍ය ටික අයින් කරා. ඊට පස්සේ අපිට අවශ්‍ය අම්ලය අපි ගමු ළමයි මේ වැඩේට HCl අම්ලේ. හරි. මගේ වැඩේට මම ගන්නවා. හරි. HCl අම්ලේ. හරි. එතකොට මම ගන්නවා HCl ද්‍රාවණය 1MOL DM ඍණ 3. 1MOL DM ඍණ 3. ඊට පස්සේ මම මේ HCl එක මේකට නැවත පුරවනවා. ඉස්සලාම HCl වලුත් හොදන. ආසුත් ජලයෙන් සෝදනවා. HCl වලින් හොදනවා. ඊට පස්සේ තමයි HCl ෆිල්. එතකොට හැම වෙලාවෙම මතක තියාගන්න මුලින්ම ආසුත් ජලයෙන් හොදන්නේ කලින් කවුරු හරි පරීක්ෂණයක් කළා හරියට හොදලා නැත්නම් හරි අපද්‍රව්‍ය තියෙනවා හරි ඒ ටික අයින් කරගන්න. ඊට පස්සේ අදාළ ද්‍රව්‍යනුත් හොදනවා අපි. භෂ්ම ද්‍රව්‍යනුත් හොදනවා. මොකද ඒක අභ්‍යන්තරයේදී ඒක හොඳට ෆිල් කරගන්න. මොකද නැත්නම් මේක ආසුත් ජලයෙන් හෙදුවට පස්සේ ඔක්කොම ආයෙත් ටික අයින් වෙලා යනවා.
ඒ නිසා නැවත පුරවා ගැනීම අපහසුවක් වෙන්න පුළුවන්. ඒ නිසා චුට්ටක් ෆිල් කරලා හොඳට හොදලා බෂ්මෙත් ෆිල් කර. බියුරෙට්ටුවත් එහෙමයි, මුලින්ම ආසුද්ධලෙන් හේදුවා, අදාළ අම්ලෙන් හේදුවා, ඒකත් අයින් කරා, අම්ලය පුරව ගන්නවා මේ ශුන්‍ය ලක්ෂය දක්වා. අත්‍යවශ්‍ය නැහැ ෆිල් කරගන්න අපිට ලේසි වෙන්නේ. බින්දුවට ෆිල් කරගන්න ළමයි අපිට ලේසි වෙන්නේ. ඔය බලමු ඇයි එහෙම කියන්නේ. ඊට පස්සේ මම අනුමාපන ප්ලාස්කුවට එනවා. අනුමාපන ප්ලාස්කුවට, අනුමාපන ප්ලාස්කුව කියලා අපි මේකට කියන්නේ. අනුමාපන ප්ලාස්කුව අපි හොදන්නේ ආසුද්ධජලයෙන් විතරමයි. අනුමාපන ප්ලාස්කුව ළමයි ආසුද්ධජලය ටික දෙවුම් බෝතලෙන් දැම්මා. ඒක නම් කැමති විදිහට තිරස් අතර ඕනේ. ඒක හේදුවා. ඒක අයින් කරා. ඊට පස්සේ ළමයි අපි මේ පිපෙට්ටුවෙන් මැනගත්ත බෂ්ම ටික මෙන්න මේකට දාගන්න. පිපෙට්ටුවෙන් මැනගත්ත බෂ්ම ටික. එතකොට අපි 25ක්නේ මැනගත්තේ. එහෙනම් මෙතන තියෙනවා NaOH මිලිලීටර් 25ක්. නැත්තම් ඝන සෙන්ටිමීටර 25ක්. දැන් මේකට අම්ලේ පුරවලා තියෙන්නේ. මම මේ බියුරෙට්ටුව ගෙනල්ලා ආධාරකයට සම්බන්ධ කරගන්න. ආධාරකයට සම්බන්ධ කරගන්න. එතකොට ආධාරකයට සම්බන්ධ කරගන්නකොට ළමයි මෙන්න මේ ආධාරක ස්ථානවලට අපි සාමාන්‍යයෙන් ටිෂු එකක් තියෙනවා බියුරෙට්ටුවත් සම්බන්ධ වෙන තැනට. මොකද ඒකට හේතුව නැත්තම් අර බියුරෙට්ටුවට හානි වෙන්න පුළුවන් නිසා. ඒක තද කරද්දී බියුරෙට්ටුව කැඩලා යන්න පුළුවන්. ඒ නිසායි පොඩි ටිෂු දෙකක් තියෙනවා. හරි, ඒකේ ආරක්ෂාව සම්බන්ධ. ඊට පස්සේ මෙතනුත් අපි සුදු කඩදාසියක් හෝ සුදු පිගං ගඩොලක් තියෙනවා අපිට වර්ණ විපර්යාස පැහැදිලිව නිර්ණය කරගන්න. ඊට පස්සේ අපි අනුමාපන ප්ලාස්කෝල් ළමයි මේ දර්ශකේනුත් බිංදු දෙකක් විතර දාගන්න. ගොඩක් ඕනේ නැහැ. අපි ගමුකෝ මෙයා එන්නේ ඔය පාවිච්චි කරේ. ඒ නිසා මම දර්ශක විදිහට පාවිච්චි කරන්නේ ෆිනොප්තලීන්. ෆිනොප්තලීන්. මම ෆිනොප්තලීන් බිංදුවක් මේකට දාන. මගේ ප්ලාස්කුවේ තියෙන මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. පහල් මංගාව තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මම මේකට ෆිනොප්තලීන් බිංදුවක් දා. ගොඩක් දාන්න අවශ්‍ය නැහැ. බිංදුවක් දෙකක් දැම්මම ඇති. මට කියන ළමයි මේ අනුමාපන ප්ලාස්කුවට ෆිනොප්තලින් බින්දුවක් දැම්මොත් මේ ද්‍රාවණය මොන පාට වෙනවද? දාන චැට් එකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා, ෆිනොප්තලින් බින්දුවක් දානවා. දැම්මහම මොන පාටද? දක්ෂික ගාල් එකේ දාලා තියෙන උත්තර හොඳයි. වේගවත් දානවා හැමෝම. හරි. හොඳයි. උගල දාන්න දෙයක්. එතකොට බෂ්මෙට ෆිනොප්තලින් බින්දුවක් දැම්මා. මොකද ළමයි මේ අනුමාපන ප්ලාස්කුවේ තියෙන ද්‍රාවණය රෝස පාට වෙනවා. ඉතින් කෙනෙක් කයි ඇයි සර් විනෝත්තුනු දැම්මේ අපි බලමු කතන්දර ඉස්සරහට යනකොට ඇයි දැම්මේ කියලා තේරෙයි. හරි, ඊට පස්සේ මේ අනුමාපන ප්ලාස්කෝ යටින් තියලා, මේ අනුමාපන ප්ලාස්කෝ මේක යටින් තියලා බියුරෙට්ටුවේ කරාම ටික ටික විවෘත කරේ පොඩ්ඩයි බින්දු වශයෙන් දානවා ළමයි අපි අර අනුමාපන ප්ලාස්කෝ. සාමාන්‍යයෙන් කියනවා ළමයි කරාමේ වං අතින් අරින්න අනුමාපන ප්ලාස්කෝ දකුණු අතින් හොල්ලන්න කියලා. මම වැරද්දක් නැහැ. Tamanට කැමති Tamanට හුරු අතකින් වැඩේ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම නීතියක් නැහැ. හරි, එතකොට සාමාන්යයෙන් කියන අපිට බියුරෙට්ටුව පොඩ්ඩක් ඇරියහම ඇති ගොඩාක් අර ටැප් එකෙන් අපි නාන්න ටැප් එක කරනවා කියලා ළමයි බියුරෙට්ටුව ටැප් එක කරින්නේ නැහැ. හරි, අපි බින්දු වශයෙන් තමයි මේකට එකතු කරන්නේ. සමහර වෙලෙම ගාණක්වත් නැහැ ළමයි ඔය ටැප් එක ඇරලා දාන. එතකොට ටක් ගාල එන අම්ලය මේක අවර්ණ වෙලා යනවා. එතකොට අපි බලමු ඇයි අවර්ණ වෙන්නේ කියන එක. හරි, දැන් අපි ගත්තොත් එහෙම කතන්දරයට එන්නේ යන්නේ. දැන් මගේ අනුමාපන ප්ලාස්කුවේ තියෙන්නේ NaOH. NaOH. මගේ බියුරෙට්ටුවේ තියෙන ළමයි HCl. මගේ බියුරෙට්ටුවේ තියෙන HCl. පැල් බියුරෙට්ටුවේ තියෙන HCl. දැන් අනුමාපන ප්ලාස්කුවට HCl බිංදුව බිංදුව දානකොට ළමයි බිංදුවක් දානවා හොඳට ඔල්ලනවා. ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ආයි බිංදුවක් දානවා හොඳට ඔල්ලනවා. ආයි බිංදුවක් දානවා හොඳට ඔල්ලනවා. එමෙම හොඳට ඔල්ලලා මේකට බිංදු වශයෙන් එකතු කරන්න ඕනේ. එහෙම කරද්දි ළමයි මේ ප්ලාස්කුව ඇතුලේ ප්‍රතික්‍රියාවක් වෙනවා NaOH සහ HCl අතර. ප්ලාස්කුවේ තිබුණේ NaOH නේ. අපි එළියෙන් එකතු කරේ HCl නේ. එතකොට මේ NaOH සහ HCl අතර ප්‍රතික්‍රියාවක් කරාම හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. හරි සරලයි. NaOH උයි HCl උයි ප්‍රතික්‍රියා කරාම සෝඩියම් ක්ලෝරයිඩ් උයි ජලයයි හැදෙනවා. දැන් ළමයි අපි බියුරෙට්ටුවෙන් බිංදුව බිංදුව එකතු කරද්දි මොකද වෙන්නේ? අර ප්ලාස්කුවේ තියෙන NaOH ටික 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 ඉවර වෙලා යනවා. එහෙම ටික 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 ඉවර වෙනකොට අර රෝස පාට ඉවර වෙන වෙලාවට, රෝස පාට ඉවර වෙන වෙලාවට අපි අම්ලය එකතු කිරීම නවත්තමු.
අපි දර්ශකයක් පාවිච්චි කරන්නේ ළමයි අනුමාපන ප්ලාස්කුවේ තියෙන ද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවර වෙන්නේ කොයි වෙලාවටද කියලා චෙක් කරගන්න. දැන් ළමයි නිකන් හිතන්නකෝ අපි දර්ශකයක් දැම්මේ නැත්තම් බියුරේට්ටුවෙන් HCl බිඳුව බිඳුව දාදි මේ ප්‍රතික්‍රියාව වෙනවා. ඒක හරි. හැබැයි NaOH ටික සම්පූර්ණයෙන් ඉවරලා තියෙද්දි අපි තව HCl දදා ඉන්නවා. NaOH ටික සම්පූර්ණයෙන් ඉවරලා තියෙනකොට තව HCl දදා ඉන්නවා. ඒක වැඩක් තියනවද? නැහැ. මොකද අපේ පාටාංග ඔක්කොම වර්ධනවා. මොකද NaOH ටික ඉවර වෙලා අපි නිකන් කරාම යරලා තියන් ඉන්නවා. ඒක අපේ පාටාංග වැරදි. ඒ නිසා ළමයි සම්පූර්ණ මනුමාපන ප්ලාස්ටික්යේ තියෙන ද්‍රව්‍ය අන්න NaOH ටිකද මේ ගන්නට අදාළ නැහැ NaOH ටික. NaOH ටික සම්පූර්ණයෙන් ඉවර වෙන්න තමයි අපි දර්ශකයක් දා. ඒ දර්ශකයේ පාට වෙනස් කරාට පස්සේ අපි අම්ල එකතු කිරීම නවත්. මොකද NaOH ටික ඉවරයි කියන එක තමයි අපිට එතනින් පෙන්නේ. ඒතර දර්ශක ගැන ලොකු කතන්දරයක් අපි pH වලදීත් කතා කරමු. pH පාඩමින්ද අපි කියනවා දර්ශකයක් වැඩ කරන්නේ කොහොමද? මෙතනින් දර්ශකයක් වැඩ කරන විදිය උගන්වන්න නැහැ ළමයි. දර්ශකයක් අපි පාවිච්චි කරනවා සරල තේරුමක් යට. ඒ දර්ශකයක් ගත්තේ අනුමාපන ප්ලාස්කුවේ තියෙන ද්‍රව්‍ය ටික සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා නම් හොයාගන්න. පාටක් වෙනස් වෙනවා නම් අවුලක්. දැන් පාටක් නැහැ නේ NaOH වල පාටක් නැහැ අවර්ණයි. HCl වල පාටක් නැහැ අවර්ණයි. එතකොට අපිට හරියටම ප්‍රතික්‍රියාව ඉවර වෙන පොයින්ට් එක හොයාගන්න විදිහක් නැහැ. ඒ නිසා අපි අර දර්ශකයේ උදව්ව පාවිච්චි කරමු. හරි. එහෙම නැතුව දර්ශකයේ මේ ප්‍රතික්‍රියාවට බලපෑමක් කරන්න ඉන්නේ නැහැ මෙතනදී. දර්ශකයක් වැඩ කරන විදිය උගන්වන්න නැහැ නේ මම. ඒතර දර්ශකෙන් අපේ ප්‍රතික්‍රියාවට බලපෑමක් වෙන්නේ නැහැ. දැන් ළමයි මම ප්‍රතික්‍රියාව දන්න නිසා මම බලලා මුලින් ප්‍රතික්‍රියාව තුලිතයිද? ඔව් ප්‍රතික්‍රියාව තුලිත වෙලා තියෙනවා. මම ගත්තේ ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1 සාන්ද්‍රණය 0.1 සාන්ද්‍රණය පරිමාව ඝන සෙන්ටිමීටර 25ක් කියලා හිතමුකෝ. 25ක් හරි 50ක් හරි කමක් නැහැ, කැමති ගණන් 25ක් කියලා හිතමුකෝ. දැන් නිකමට හිතන්නකෝ ළමයි මම HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය දන්නේ නැහැ කියලා. මම අතන සටහන් කරා සාන්ද්‍රණයක්. නමුත් අපි හිතමුකෝ HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය දන්නේ නැහැ කියලා. දන්නේ නැහැ. හැබැයි බියුරේට්ටුවේ පාටාංකය අපි දන්නවනේ HCl ගියේ ගාන්ට කියන එක. NaOH ටික ඉවරනකන් තමයි මේක ගියේ. හැම වෙලාවෙම මේ ගාන්ට යන ගාන පරිමාව තමයි අපිට වැදගත්. නිකන් ඔහේ දාලා බෑ. ගානට ඉවර වෙන වෙලාව. එතකොට බියුරේට්ටු පාටාංකයේ ගානටම රෝස පාට ඉවරනකොට අපි නවත්තන නිසා හරියටම වැය වෙන HCl පරිමාව අපිට හොයාගන්න පුළුවන් බියුරේට්ටු පාටා. අපි දන්නේ. අපි නිකන් හිතමුකෝ ළමයි කීයද ඝන සෙන්ටිමීටර 20ක් විතර ගියා කියලා. නිකන් මම මේ ගානක් කියන්නේ දැස ගණන් තියෙන අපේ ටියුට් එක. HCl ඝන සෙන්ටිමීටර 20ක් තමයි ගියේ. මගෙන් අහනවා HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය සොයා. ඔක තමයි ගාන. මේ ප්‍රැක්ටිකල් එක වැදගත් වෙන්නේ නැහැ මේ ගාන හදන්න. නමුත් අර ප්‍රැක්ටිකල් එකේ ගෙන අවබෝධය අපිට වැදගත්. දැන් ෆ්ලාස්කුවේ තිබුණ NaOH ඒකගේ සාන්ද්‍රණය පරිමාවය දන්නවා. පිපෙට්ටුවෙන් මැල්ලා ගත්ත නිසා. බියුරේට්ටුවේ තිබුණ HCl අපි දන්නේ නැහැ කියලා හිතමු සාන්ද්‍රණය. බියුරේට්ටු පාටාංකේ දන්න නිසා මගෙන් අහන HCl සාන්ද්‍රණය සොයා. එතකොට HCl සාන්ද්‍රණය හොයන්න නම් මම මේ දෙන්න අතර ස්ටොයිකියෝමිතිය සලකනවා. මොකද්ද ස්ටොයිකියෝමිතිය කියන්නේ? ප්‍රතික්‍රියාවක් තුලිත කරාට පස්සේ මේ ඉස්සරහ තියෙන ඉලක්කම. මෙතන නම් තියෙන එක. මෙතන නම් තියෙන එක. ඒකේ තේරුම මොකක්ද? මෙයාගේ මවුල එකකට මේකගේ මවුල එකක් ඕන. හරි? මේ ගාන අහගෙන ඉන්න. හරි ඊට පස්සේ අපි ගණන් වලට යමු. NaOH වල මවුල එකක් තිබුණොත් HCl වලත් මවුල එකක් ඕනේ කියන එක තමයි ස්ටොයිකියොමීතිය කියන එකේ සරල තේරුම. ස්ටොයිකියොමීතිය විවිධ තැන්වලදී අපි පාවිච්චි කරනවා. දැන් වායු ගණන් හදනකොට අපි පීඩනයටත් ස්ටොයිකියොමීතිය පාවිච්චි කරනවා. වායු ගණන් හදනකොට අපි ස්ටොයිකියොමීතිය පාවිච්චි කරනවා පීඩනය සඳහා. හරි? දැන් මෙතනදී මවුල ගණන් වලින් තමයි මම හිතන්නේ. මෙතන මවුල එකකට මෙතන මවුල එකක්. දැන් මට සරලව හොයාගන්න පුළුවන් ළමයි NaOH මවුල ගණන්. අති සරලයිනේ. කොහොමද හොයාගන්නේ? NaOH මවුල ගන්න. මේක ළමයි ගාණක් විදිහට හිතන්න ගියාම තමයි අපිට පිස්සු හැදෙන්නේ. හැබැයි හරි සරල බුද්ධියෙන් හිතුවොත් ඒ වැඩි පොඩි වැඩක්. එතකොට NaOH ළමයි දාලා තින්නේ ගාණට වැඩියට. ඒ නිසා මට සාන්ද්‍රණය හොයා ගන්න පුළුවන්. එතන දත්තත් අපි දන්න නිසා කොහොමද හොයන්නේ? සාන්ද්‍රණය කියන්නේ 1000ක් ඇතුලේ තියෙන මවුල ගාණ. සරල තේරුම අපි සාන්ද්‍රණය ගැන ඉගෙන ගන්න තියෙන්නේ. 1000ක් ඇතුලේ තියෙන මවුල ගාණ වැඩියට ගියේ කොච්චරද? 25ක්. එහෙනම් 1000ෙන් බෙදුවා 25ෙන් වැඩි කරා. කෙනෙක් තෝරන C සමානෙන් බෙදීම V දාලා ගන්නත් පුළුවන්. මම අර සරල තීරුමෙන් ගන්නවා 1000ක් ඇතුළත තියෙන මවුල ගාන තමයි දීලා තියෙන්නේ. අපේ වැඩිට යන්නේ 25යි. එතකොට දීලා තියෙන NaOH මවුල ගාන 2.5 0.1 වැඩි කිරීම 25 ගැන 2.5 නේ. මේකව මම උඩට ගන්නවා. බලන්න මම සුළු කිරීම කරන විදිය 10 3යි කියන්නේ.
දැන් කවුරුහරි බබෙක් අහන්න බුල ඇයිස ඔයා 0.0025 කියලා ලිව්වේ නැත්තේ? සාමාන්‍යයෙන් මම අර ගණන් හදවල ළමයි මේ විද්‍යාත්මක අංකන ක්‍රමයට යනවා. නැත්නම් අර දශම ගාන ගොඩාක් වෙනවා බින්දු හිම මැද්ද තිබ්බම බින්දුවක් හැලුණොත් එහෙම ළමයි අන්තිමට බින්දු බින්දු තාරකාවේ. ඒ නිසා මම සාමාන්‍යයෙන් බින්දුත් එක්ක වැඩ කරන්න වැඩි කැමති නැහැ. ඒ නිසා මම විද්‍යාත්මක අංකනෙන් තමයි ඔක ලියන්නේ. ඒතර ඕගොල්ලොත් ඒකට ප්‍රැක්ටිස් කරනවා නම් මරු. මොකද්ද? මම මේක උඩට ගත්තා. 10^3 පොඩි වැඩක් 2.5 ඩිග්‍රී කිරීම 10^3. දැන් NaOH මවුල ගන්න දාන්න. දැන් මේ දුන් දෙන්න අතර අනුපාතය කීයද? NaOH සහ HCl අතර අනුපාතය නැත්තව කර අපි කියන වචනේ ස්ටොයිකියොමීතිනේ. ස්ටොයිකියොමීතිය කිව්වොත් එහෙමයි අනුපාතය කිව්වොත් එහෙමයි. එකට එකයි. මේ දෙන්න අතර ඉන්න අනුපාතය එකට එකයි. ඒ කියන්නේ ළමයි NaOH වල මවුලයක් තිබුණොත් HCl වලත් මවුලයක් වුණා. හරි. මේවා කෙමිස්ට්‍රි නෙවෙයි ළමයි. මේ කෙමිස්ට්‍රි කියන්නේ මේ ගොඩක් අය හිතනවා අපි අම්බුව හරි පට්ට අමාරු අපි හිතා ගන්නත් බෑ කියලා. කෙමිස්ට්‍රි කියන්නේ මෙතන ප්‍රතික්‍රියා ක්‍රියා ගන්න කෙමිස්ට්‍රි ටිකක් ඕන. හැබැයි මේ යන්නේ වාගේ සාමාන්‍ය ගණිතය. ඒක ඇතුලේ කෙමිස්ට්‍රි සංකේත තියෙනවා. ඒ නිසා පටලව ගන්න එපා. මේ සරලව හිතලා සරල විදිහට මේ හදන්න මේ. සංකීර්ණ ගණක් නෙවෙයි. දැන් මේ දෙන්න අතර අනුපාතය අපි දන්න නිසා NaOH මවුල ගන්න මේක නම් HCl උනුත් මට එන්න ඕනි මේ ගානනේ. ඒක තමයි අනුමාපණය කියලා කිව්වේ. ගානට දාලා තියෙන්නේ. අනුමාපණය කියන වචනේම තේරුම ද්‍රව්‍ය ගානට එකතු කරන ප්‍රතික්‍රියක අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන NaOH HCl ගානට. ඇයි ගානට දැම්මේ නැත්තම් ළමයි මේ ගානට අදාළව අපිට කියන්න බෑනේ HCl කොච්චරද දැම්මේ කියලා. ගානට දාලා තියෙන්නේ. ගානට දැම්මා කිව්වොත් මේකට ගැලපෙන්න ඕනි වටිනාකමට තමයි මේක අදාළ තියෙන්නේ. එහෙනම් එකට එක අනුපාතයක් නම් මම දන්නවා එම නිසා වුණා මම මේ ගානක් නිකන් කියලා දෙන්නේ. අවශ්‍ය HCl මවුල ගන්න. අවශ්‍ය HCl මවුල ගන්න. කොහොමද? එකට එකනේ. එහෙනම් මේ ගානම තියෙන්න ඕනි. මේ ගානම තියෙන්න ඕනි. දැන් අර බියුරේට් 2 දිගේ HCl මවුල මේ ගාන ඇවිල්ලා තියෙනවා. ඔච්චර පරිමාවක් තුලින් දවිලා තියෙන ඝන සෙන්ටිමීටර 20ක් තුලින්. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 20ක් දැම්මට පස්සේ මේ මවුල ගාන ඇවිල්ලා. එහෙනම් මගෙන් අහන්නේ සාන්ද්‍රණය ළමයි එම නිසා HCl සාන්ද්‍රණය. HCl සාන්ද්‍රණය. කොහොමද සාන්ද්‍රණය වෙන්නේ? ඝන සෙන්ටිමීටර 20ක් ඇතුලින් තමයි මේ ගාන ඇවිල්ලා තියෙන්නේ. ඝන සෙන්ටිමීටර 20ක් ඇතුලින් 1000ක් ඇතුලින් මවුල ගානනේ. සාන්ද්‍රණය කියන්නේ නා 20ෙන් බෙදුවා 1000ෙන් වැඩි කරා. 20ෙන් බෙදුවා 1000ෙන් වැඩි කරා. දැන් බලන්න ලස්සන්ට මේ 10 ඍණ 3ට මේ 1000 කැපිලා යනවා. 2.5 බෙදීම 20. 2.5 බෙදීම 20. බිංදුවයි එතෙන්ට 1යි 20යි අඩු කරාම 5යි 50ට අපිට ගන්න පුළුවන් 2ක් එනවා 40යි 10යි 100ට 5යි. එතන මට එනවා 0.125 mol dm ඍණ 3. හරි. එතන මම ওই අනුමාපණය යටතේ ගාණක් හදන විදිය තමයි කියලා දුන්නේ. පැහැල්. එතකොට මේ අපි හැදුවේ ගාණ. දැන් ප්‍රශ්නයක් අහලා දෙනවා 2NaOH HCl. දැන් මේකේ මම 2NaOH HCl වෙන්න බෑ. ඒ වගේ ගණන් අපිට අද ඉස්සරහට ඒ ස්ටොයිකියොමීත්‍ය වෙනස් අවස්ථා. මේක නම් එකට එක අනුපාත. ඔබ තුලිත කරාට පස්සේ එකට එක නෙදී. දැන් මේක ඉස්සරහෙන් දෙකක් දාලා උගන්නන්න බෑනේ මම මේක තුලිත වෙලා අනේ තියෙන එකට එකට. එතකොට දෙකක් දාන එකක් අපිට ඉස්සරහට යද්දී විවිධ ප්‍රතික්‍රියා යටතේ හම්බේ. අපි බලමු විවිධ ස්ටොයිකියොමීත්‍ය යටතේ කොහොමද ගණන් හදන්නේ කියලා. හරි. එතකොට මම මේ කියලා දුන්නේ අනුමාපණයේ ප්‍රැක්ටිකල් එකක් ඔස්සේ ඇවිල්ලා ගාණක් හදන්නේ. හැබැයි ඇත්තටම වට ගාණ හදලා මේ ප්‍රැක්ටිකල් කෑල්ල වැඩක් නැහැ. වට ගාණේ දත්ත දෙනවා. NaOH වල සාන්ද්‍රණයේ පරිමාව වාග හොයන්න ඕන එකක් හරි සාන්ද්‍ර HCl සාන්ද්‍රණය සහායකට වැවිච්ච පරිමාව. එතකොට ඔය අනුමාපණය කියන කන්සෙප්ට් එක ළමයි ගානට ඕනි නැහැ. අනුමාපණය ගැන අර ප්‍රැක්ටිකල් එක ගාණ හදන්න ඕනි වෙන්නේ ප්‍රතික්‍රියාව හරියට ලියා ගන්න ඕනි. හරියටම සාන්ද්‍රණයේ පරිමාව දීලා තියෙන එකකින් එයාගේ මවුල ගාණ හොයන්න ඕනි. ස්ටොයිකියොමීතියෙන් අනිත් එක්කෙනායි ගාණ හොයන්න ඕනි. මොකද හරියටම දාපු නිසා මේකට මැච් වෙන්න තමයි මේක දීලා. මේකට මැච් වෙන්න තමයි මේක දාලා තියෙන්නේ. එතකොට මේකගේ මවුල ගාන දන්නවා නම් මට ඩිරෙක්ට් මේකගේ මවුල ගාන හොයන්න පුළුවන් එතනින් සාම්ප්‍රිට යන්න. කතන්දරේ පැහැදිලියයි පාද්දා. කතන්දරේ පැහැදිලියයි. පැහැල්. හොඳයි. දැන් ළමයි ප්‍රශ්නයක් අහලා දෙනවා මෙහෙම.
බියුරෙට්ටුවේනේ, බියුරෙට්ටුවෙන් HCl වැඩිපුර ගියොත් මොකද වෙන්නේ? වැරදි ගාන සම්පූර්ණ. ඒ ප්‍රැක්ටිකල් සම්පූර්ණයෙන් අයින් කරලා නැවත වඩ පරීක්ෂණය කරන්න වෙනවා. මොකද පොඩ්ඩක් පොඩ්ඩක් මෙසර් ගි පොඩ්ඩක් ගියා කියලා ඉතින් වැරදි ඉතින් ගාන. හරි. පොඩ්ඩක් ගියා කියලා ගාන වැරදි. හරි. ඒ නිසා අපි කිසිම වෙලාවක මෙහෙම වැරදියට ගාන හදන්නේ නැහැ. එතකොට ඔය පිපෙට්ටුවේදී මට කාරණයක් මතක් වුණා මෙහෙම. ඔය දාපු කතන්දරෙත් එක්ක. දැන් පිපෙට්ටුවක් ගත්තාම ළමයි මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. පිපෙට්ටුවක් ගත්තා මෙන්න මෙහෙම සිද්ධියක්. හරි. පිපෙට්ටුවේ අපි මොකක් හරි ද්‍රාවණයක් ෆිල් කරලා අපි ෆ්ලාස්ක් කෝටියට සතරනවනේ ටික දානවනේ. දැම්මහම මේ පල්ලෙහා ළමයි පොඩි බින්දුවක් ඉතුරු වෙනවා. ඒක ස්වභාවික සංසිද්ධියක් ළමයි. සාමාන්‍යයෙන් කේශික නලයක් කරහා ද්‍රාවණයක් එනකොට අග පොඩි බින්දුවක් ඉතුරු වෙනවා. බින්දුවක් ඉතුරු වෙනවා. ඒක ළමයි පිඹලා ෆ්ලාස්කුවට දාන්න යන්නේ නැහැ. සමහරු ගසනවා. ඊ මොනවද ඒ කරන්නේ? එහෙම ගසලා ෆ්ලාස්කුවට දාන්නේ නැහැ. හොඳට මතක තියාගන්න සමහරවිට ඔක ඉස්කෝලේදී එහෙම ආන්න පුළුවන්. මේ අග ඉතුරු වෙන බින්දුව කොහොමත් එහෙම තමයි. ඒක ස්වභාවික නිර්මාණයක්. ස්වභාවික ලෝකෙ ළමයි ඒක සිහින් කේසිං නලයක් කරහන එකට පොඩි බින්දුවක් ඉතුරු වෙනවා. එතකොට ඒක ළමයි අර අනුමාපන ෆ්ලාස්කුවට දාන්න ඕනේ. ඉතින් සර් වැරද්දක් වෙනවනේ. එහෙම වැරද්දක් වෙන්නේ නැහැ ළමයි. මේ සලකුණ මාක් කරලා තියෙන්නේ. මෙන්න මේ වෙන දෝෂය ගැන ඒගොල්ලෝ ගණනය කිරීමක් කරලා පිපෙට්ටුව නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මේ බින්දුව අර ප්ලාස්කෝඩ ගසලා හරි පිඹලා හරි දාන්න ඕනේ. පැහැදිලිද? ඒතොර එහෙම දැම්මොත් ඒක දෝෂයක් වෙන්න පුළුවන්. හරි. දැන් කතන්දරේ අනුමාපණය කියනකොට එතන ඉවරයි. මම අහනවා ප්‍රශ්නයක් මෙහෙම. දැන් අපි බියුරෙට්ටුව ළමයි ආසුත්ජලයෙන් හොදලා අම්ලයෙන් හේතු. පිපෙට්ටුව අදාළ බාෂ්පයෙන් හොදලා දැන් සමහරවිට ආසුත්ජලයෙන් හොදලා අදාළ බාෂ්පයෙන් හේතු. අනුමාපන ප්ලාස්කුව ආසුද්ධලෙන් විතරයි අපි හේතු. මං අහනවා මෙහෙම ප්‍රශ්නයක්. ඒ තමයි මගේ අතින් වැරදිලා ළමයි බලන්නකෝනේ. මගේ අතින් වැරදිලා ළමයි අනුමාපන ප්ලාස්කුව බෂ්මින් හේතුණා. ඔන්න MCQ එකක් අහන. මගේ අතින් වැරදීමක් වෙලා අනුමාපන ප්ලාස්කුව බෂ්මින් හේතුණා. හරියට ප්‍රැක්ටිකල් එක කරා නම් වැය වෙන HCl පරිමාව ඝන සෙන්ටිමීටර 25යි. ඝන සෙන්ටිමීටර 25. මම මගේ අතින් ආසුජලයේ හොදලා ඊට පස්සේ ප්ලාස්කෝ බාෂ්පිනුත් හේතුණා. මං අහනවා දැන් බියුරෙට්ටුවෙන් වැය වෙන පරිමාව 25ද 25ට වඩා අඩුද 25ට වඩා වැඩිද? අපි ගමු මෙහෙම A B C. 25ට වඩා අඩු උත්තරයක් දෙන්නේ. 25ම එනවද? 25ට වඩා වැඩි උත්තරයක් දෙන්නේ. චැට් එකට දාන්න බෑ. කියන්නේ මගේ අතින් වැරදිලා අනුමාපන ප්ලාස්කෝ බෂ්මිනුත් හේතුණා. එතකොට හරිම ගාන දෙන්නේ නැත්නම් ඊට වඩා අඩු ගානක් දෙන්නේ, ඊට වඩා වැඩි ගානක් දෙන්නේ. හොඳයි. දැන් ඔයගලන්ට තේරෙන්න ඕනි අනුමාපන ප්ලාස්කෝ ආසුජලයේ විතරනේ හේතු. බැරි වෙලාවත් බෂ්මෙන් හේතු නොත්, බැරි වෙලාවත් වැරදීමකින් බෂ්මෙන් හේතු නොත් ෆ්ලාස්කුව ඇතුළේ ළමයි බාෂ්ප ටිකක් ඉතුරු වෙන්න පුළුවන්. ෆ්ලාස්කුව ඇතුළේ බාෂ්ප ටිකක් ඉතුරුලා තියෙන බව අපි දන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? අපි පිපෙට්ටුවෙන් මැන්නේ 25යිනේ. මොකක් හරි යම් කිසි යකයක් නේද? නිවැරදිව 25ක් මැනුවොත් අපි හිතමු HCl 25යි යන්නේ කියලා. හැබැයි අර වැරදීමෙන් අපි බාෂ්ප ටිකකින් හෙදිච්ච නිසා තව බාෂ්ප ටිකක් ඉතුරු වුණානේ. ඒ නිසා මොකද වෙන්නේ? නිවැරදි පාටාංකයට වඩා වැඩියෙන් යනවා. නිවැරදි පාටාංකයට වඩා අම්ලය වැඩිපුර යනවා. මොකද ඒකට හේතුව අර ප්ලාස්ක ඇතුළේ තව බාෂ්ප ටිකක් ඉතුරුලා අපේ ගණනය කිරීමට අවුච්ච නැති. ඕකේ මණි පැත්තේ හිතන්නකෝ. බැරි වෙලාවත් අනුමාපන ප්ලාස්කුව අම්ලයෙන් හේදෙනවා. මගේ වැරදීම ආසුජලයෙන් විතරයි හොදන්න. බැරි වෙලාවත් අම්ලයෙන් හේදෙන. අම්ලයෙන් හේදුවොත් ළමයි මට කියන්න පිළිතුර 25මද නිවැරදි යගේ වෙනවද? නැත්නම් ඊට වඩා අඩු වගේක් දෙන්නේ? නැත්නම් ඊට වඩා වැඩි යගේක් දෙන්නේ? ඇට්ටට දාන බලන්න උත්තර. මොකද වෙන්නේ? මගේ අතින් වැරදීමකින් අම්ලයෙන් හේදෙනවා. අම්ලයෙන් හේදුනොත් නිවැරදි යගේ වෙනවද? ඊට වඩා අඩු වගේක් දෙන්නේ, ඊට වඩා වැඩි යගේක් දෙන්නේ. හරි. දාන බාන උත්තර. චැට්ටට දාන්න. මගේ අතින් වැරදීමකින් අම්ලයෙන් හේදෙනවා. අම්ලයෙන් හේදුනොත් එහෙම මොකද වෙන්නේ?
හරි. දැන් බලන්න කල්පනාවේ. මගේ අතින් ළමයි අම්ලෙන්න හේතුනේ. එහෙම වුණාම ෆ්ලාස්ක් එක තුලේ අම්ල ටිකක් ඉතුරු වෙන්න පුළුවන්. නේ. අම්ල ටිකක් ඉතුරු වෙන්න පුළුවන් ළමයි. දැන් බෂ්පෙ මන් දානවා. පිපෙට් පෙමලා දානවා. දාපු ගමන් මොකද වෙන්නේ? උන්දෙන ප්‍රතික්‍රියාව. දාපු ගමන් උන්දෙන ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියා කරාට පස්සේ ළමයි බෂ්ප ටිකක් වැය වෙලානේ. අපි බියුරේට් එකෙන් අම්ල එකතු කරනත් කලින් බාෂ්ප වෙයිලා මොකද අර ෆ්ලාස්ක් තුලේ ඇඳිලා තිබිච්ච අම්ලෙත් එක්ක බාෂ්ප ප්‍රතික්‍රියා කරනවා. එතකොට මොකද වෙන්නේ? පිපෙට්ටුවෙන් ප්‍රතික්‍රියා කරන තව බාෂ්ප අඩුයි ප්‍රමාණය. නිවැරදි යගේම නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? බියුරේට් පාටාංකේ අඩුවෙන් එන්නේ. නිවැරදි යගේට වඩා අඩු වගේක් තමයි එතනදී බියුරේට් පාටාංකේ. ඌවා ලියන්න ඕනේ දේවල් නෙවෙයි ළමයි. ඌවා තීරුම් ගන්න කරන්න ඕනේ දේවල්. හොඳට මම ඔක පන්තිවලදීත් කියනවා. මේක ළමයි කටපාඩම් කරන්න යන්න එපා. හැම එකම අවශ්‍ය දේවල් කටපාඩම් කරන්න, පාඩම් කරන දේවල් ඕනි තරම් දිනවා කෙමෙස්ියෝ. හිතන්න පුළුවන් දේවල් ටික ළමයි හිතන්න පුළුවන් සීමාවෙ තියන් ඉන්න. එහෙම නැතු ළමයි හැම එකම පාඩම් කරන්න කිව්වොත් එහෙම ඕගලන්ට ඊට පස්සේ සබ්ජෙක්ට් එකත් එපා වෙලා. එතකොට අපි ඔය සාකච්ඡා කරේ ළමයි අනුමාපනය සම්බන්ධ සිද්ධි කිහිපයක්. හරි. ඊළඟට අපි ගියොත් එහෙම ටියුට් එකේ ඊළඟ මාතෘකාවට බලන්න. දැන් ඔන්න අපි ගණන් හදන්න පටන් ගන්න යන්නේ හයිඩ්‍රොක්සයිඩ් අනුමාපනය. අපි අනුමාපනයටදී මෙතනදී කතා කරන ප්‍රධාන වශයෙන් අනුමාපන දෙකක්. එකක් හයිඩ්‍රොක්සයිඩ් NaOH, KOH, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ වගේ හයිඩ්‍රොක්සයිඩ් අනුමාපනය. ඊට පස්සේ කාබනේට් අනුමාපනය. සෝඩියම් කාබනේට්, පොටෑසියම් කාබනේට්, ඒ වගේ කැල්සියම් කාබනේට්, ඒ වගේ කාබනේට් ආශ්‍රිත අනුමාපනය. එතන මුලින්ම අපි සාකච්ඡා කරන්න ළමයි හයිඩ්‍රොක්සයිඩ් අනුමාපනය. හයිඩ්‍රොක්සයිඩ් අනුමාපනය. හයිඩ්‍රොක්සයිඩ් අනුමාපනය. හයිඩ්‍රොක්සයිඩ් අනුමාපනය. හරි. බලන්න ඒක ඇරෙති කියලා තියෙනදී හයිඩ්‍රොක්සයිඩ් අනුමාපනය යටතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ඒක අපි පොදුවේ ගන්නවා හයිඩ්‍රොක්සයිඩ් NaOH. එතකොට KOH. ඒ වගේ හයිඩ්‍රොක්සයිඩ් අම්ල සමග ප්‍රතික්‍රියා කරන ආකාරය මෙහිදී අධ්‍යයනය කරයි. මෙම අනුමාපණය සඳහා භෂ්මය අනුමාපන ප්ලාස්කුවටත් අම්ලයේ බියුරේට් වලටත් ලබා ගන්න අතර ප්‍රතික්‍රියාවේ අන්තලක්ෂ්‍ය තීරණය කිරීම සඳහා ෆිනොප්තලින් දර්ශකය භාවිත කරයි. එතකොට හයිඩ්‍රොක්සයිඩ් අනුමාපණයකදී අපි පාවිච්චි කරන ළමයි ෆිනොප්තලින් දර්ශකය. මොකද රෝස පාට අවර්ණ වෙනවා ඒකෙදි. ප්ලාස්කුවට අපි භෂ්මය ගන්නවා, බියුරේට් වලට අම්ලය ගන්නවා. එතකොට මෙතනදී මම නිකන් එකක් කියන ළමයි ප්ලාස්කුවට භෂ්මය ගැනීම හැම වෙලාවෙම අනිවාර්ය නැහැ. ඕනනම් අපිට පුළුවන් ප්ලාස්කුවට අම්ලය අරන් බියුරේට් වලට භෂ්මය ගන්න. හැබැයි සාමාන්‍යයෙන් ළමයි අපි භෂ්මයක් බියුරේට් ටුක තියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් ওই භෂ්ම කියන්නේ වීදුරු විකාදක සංයෝගය. එයාට පුළුවන් වීදුරු දිය කරන්න. එතකොට බියුරේට් ටුක ළමයි NaOH හරි භෂ්මයක් මොකක් හරි දෙනවා. දැන් ඔයා දැකලා දිනන විද්‍යාගාරට ගියාම ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බෝතලේ ළමයි ටිකක් ඝනකම බෝතලයක්. ටිකක් මහත ඝනකම බෝතලයක තමයි ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ. ස්ටීම් එක තුනී බෝතලයකට දාන්නේ. මොකද ඒකට හේතුව ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කාලයක් තියෙනකොට ඒ වීදුරුව ටික ටික දිය වෙන්න පුළුවන්. සිලිකා වලින් ඕක වීදුරු හැදිලා තියෙන. ඒතකොට සෝඩියම් සිලිකේට් හැදෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් අපි බියුරේට්ුවේ වැඩි වේලාවක් භෂ්ම තියාගන්න යන්නේ නැහැ. ඒකින් කියන්නේ මෙහෙම වෙන්නේ නැහැ බන්ද. ප්‍රැක්ටිකල් එකක් කරනවා බියුරේට්ුවේ භෂ්ම දාලා ප්‍රැක්ටිකල් එක ඉවරනකොට කරාම් විතරක් අතේ ඉතුරුනවා. බියුරේට්ුව දිය වෙලා ගිහින්. එහෙම වෙන්නේ නැහැ. නමුත් කාලයක් තිස්සේ ළමයි අපි බියුරේට් වලට භෂ්ම දා ප්‍රැක්ටිකල් එකක් කර කර යනකොට කාලයක් ගත වෙන ළමයි අර අභ්‍යන්තරයේ ළමයි මොකද වෙන්නේ? දිය වෙලා අර වක්‍ර පෘෂ්ඨයේ මොකද වෙන්නේ? අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලයේ ලොකු වෙලා. ඒතර පාටාංක දෝෂයක් තියෙනවා. මොකද අර කලින් ඔරිජිනල් බියුරේට් 2 වගේ නෙවෙයි අභ්‍යන්තරයේ දැන් ගැඹුර මේ 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 වට ප්‍රමාණය වැඩි වෙලා. ඒතර අර පාටාංකයක් බහිනකොට යන පරිමාව වෙනස් වෙනවා. ඒ නිසා දෝෂයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි භෂ්මයක් බියුරේට් වලට දාන්න එපා කි. එහෙම නැත්නම් ඒක වැරද්දක් නෙවෙයි. හරි. භෂ්මයක් බියුරේට් වලට දාන්න එපා කියන්නේ ඔන්න ඔය හේතුව මත. එහෙම නැත්නම් ඒක අවුලක් නැහැ. ප්‍රැක්ටිකල් එකක් වුණා කරන්න පුළුවන්. දීර්ඝ කාලයක් කරොත් නම් ඒක ගැටලුවක් වෙන්නේ. එතකොට අපි මේකෙදි දර්ශකයේ විදිහට පාවිච්චි කරන ළමයි ෆිනොප්තලී. අපිට කියලා දෙනවා එහිදී හයිඩ්‍රොක්සයිඩයට ෆිනොප්තලී එකතු කළ විට රෝස පැහැවන අතර ප්‍රතික්‍රියා අවසානයේදී හි වර්ණයේ විවරණ වේ. අන්න.
අපි අනුමාපන ප්ලාස්කෝල් ළමයි ෆිනොක්සලින් බින්දුවක් දැම්මහම ඒක රෝස පාට වෙනවා. ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක ඉවරුනාට පස්සේ මොකද වෙන්නේ? ඒක අවර්ණ වෙනවා. හරි. හරි. දැන් අපිට දීලා දෙනවා ප්‍රතික්‍රියා කිහිපයක් උදාහරණ විදිහට NaOH HCl ප්‍රතික්‍රියා කරොත්. NaOH HCl. හරි. එතකොට හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. ඊළඟට දීලා දෙනවා උදාහරණයක් විදිහට NaOH ධන H2SO4. එතකොට මොකද වෙන්නේ? හැදෙනවා සෝඩියම් සල්ෆේට්. සෝඩියම් සල්ෆේට් ධන ජලය. මෙන්න මේ ප්‍රතික්‍රියාව ලියා ගැනීම තමයි වැදගත්. කොහොමද ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ? මෙන්න මේ කැටායනයයි මෙතනින් ඇනායන එකතුලා තමයි ලවණය හැදෙන්නේ. Na+ SO42- මාරුනාට පස්සේ Na2SO4. Na+ උයි SO42 මනස කරලා Na2SO4 සහ ජලය. අපි තුලිත කරොත් එහෙම සෝඩියම් දෙකක් තියෙනවා. මෙතෙන්ට දෙකක් දාමු. හයිඩ්‍රජන් ඔක්කොම දෙකයි දෙකයි හතරක් තියෙනවා. මෙතෙන්ට දෙකක් දාමු. ඊළඟට KOH ධන HNO3. එතකොට මොකක්ද හැදෙන්නේ? බාෂ්මයේ කැටායනයයි අම්ලයේ අනායනය තමයි සෙට් වෙන්නේ ලවණයෙන්. එතකොට K + NO3 - C සෙට් නම් KNO3 ධන ජලය. KNO3 ධන ජලය. දර තුලිත වෙලාමයි තියෙන්නේ. පැහැදිලි. එතකොට අපි ওই කතා කරේ ළමයි කීපයක්. දැන් අනුමාපණයේදී ළමයි ওই දර්ශක කතන්දර ඔක්කොම ගාන හදන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. වාට දර්ශකයක් දැම්මා කියලා කිව්වත් එකයි නැත්තත් එකයි. වාට ප්‍රතික්‍රියාව ලියන්න තියෙන්නේ. අනුමාපණය සඳහා වැයච්ච පරිමාණ ටික හරියට සිලෙක්ට් කරගන්න ඕනේ, සාන්ද්‍රණය හරියට දාගන්න ඕනේ. ඊට පස්සේ ස්ටොයිකියොමීතියෙන් අනිත් එක්කෙනා හොයන්න තියෙනවා. හරි. අය බලමු ළමයි පළවෙනි ගාන. බලන්න නිබන්ධනයේ පළවෙනි ගාන. හරි. ඩියුටියේ පළවෙනි ගාන බලමු. බලන්න. අපිට කියනවා පළවෙනි ගාන යටතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 25ක්. හරි. මම දත්ත ටික දාන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 25ක් 0.1 ඝන දශමවල HCl ද්‍රාවණයක් සමග අනුමාපණය කළ විට වැය වෙන පරිමාව ඝන සෙන්ටිමීටර 10ක්. HCl එක අනුමාපණය කරනවා. HCl වල සාන්ද්‍රණය දීලා තියෙනවා 0.1 කියලා. 0.1 ඝන දශමීටරේ මවුල. වැය වෙන පරිමාව ඝන සෙන්ටිමීටර 10යිලු. මම ගන්නවා මෙහිදී දර්ශක ලෙස ෆිනොක්සලින් භාවිත කර ඇත. ඒක අපිට වැඩක් නැහැ ළමයි. NaOH ද්‍රාවණයේ සාන්ද්‍රණය. මෙන්න මේකගේ සාන්ද්‍රණය. හරි. විනාඩි 5ක් දෙන්නා ටක් ගාලා ගන්න හදලා උත්තරේ දාන්න. ඉක්මනට දාන්න. ප්‍රශ්නයක් දාලා දෙනවා 0.15 ගන්න එතන මවුල ආන්සර්. උත්තර හදලා තියෙනවා. නියම. සුපිරි. ඉක්මනට හදලා දාන්න උත්තර. කැටේට දාන උත්තරේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 25යි. ඒකගේ සාන්ද්‍රණය තමයි අහන්නේ. HCl 0.1 ඝන දශම මවුල ඝන සෙන්ටිමීටර 10ක් වැඩියට ගිහිල්ලා තියෙනවා. හරි. ඉක්මනට හැදුවා උත්තරේ දැම්ම. හොඳයි. හැමෝම දාන උත්තර.
හරි, වෙලා වැතිනේ ළමයි. හරි, අපිට අවශ්‍යතාවය මෙච්චරයි. අපි හරියට ප්‍රතික්‍රියාව ලියා ගන්න ඕනේ. NaOH HCl එක ප්‍රතික්‍රියා කරනවා. එතන හැදෙන මොනවාද? සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. ඊට පස්සේ ප්‍රතික්‍රියාව තුලිතද කියලා බලන්න ඕනේ. ප්‍රතික්‍රියාව තුලිතයි. නියමයි. NaOH HCl ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් ජලය ප්‍රතික්‍රියාව තුලිතයි. හරි. දැන් ගාන හදන්න පටන් ගන්නේ කොහොමද? දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් සර් කාගෙන්ද පටන් ගන්න? NaOH වලින් පටන් ගන්නවද? HCl වලින් පටන් ගන්නවද? සාමාන්‍යයෙන් මේවායි ගානක් හදන්න ඕන ළමයි අපි දත්ත ටික දාන්න තැනක. දැන් NaOH වලින් සාන්ද්‍රය අහන්නේ ළමයි. ඒතකොට NaOH වලින් පටන් ගත්තොත් ඔයාලට දත්ත අඩුයි. නිසා ඒ ගාන ඔයාලා හදාන්නේ ඇදිරියක් අප්සෙට් වෙනවා. ඒ නිසා ගාන හදන්න ලේසිම ළමයි අපි ගන්න ඕනි දත්ත දාන්න තැනක. ඒතර දත්ත අපි දන්නවා ළමයි. HCl වල සාන්ද්‍රය පරිමාවයි දෙකම දන්නවා. HCl වල සාන්ද්‍රය පරිමාවයි දෙකම දන්නවා. එහෙනම් එතනින් තමයි පටන් ගන්නනි වැඩි. කොහොමද ගන්නෙ? මට පුළුවන් HCl මවුල ගණන හොයන්න. වාක්‍ය කෑල්ලක් දාන්න ළමයි. නිකන් ඔය C සමානෙන් බෙදීමේ එහෙම මෙහෙම ලියන්න එපා. පිළිවෙලට වැඩේ කරන්න. HCl මවුල ගණන. HCl මවුල ගණන. HCl මවුල ගණන මට ගන්න පුළුවන් 0.1 බෙදීම 1000 වැඩි කිරීම 10. එතන මට නම් එක වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. එක වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. එළගිරි. ඊළඟට NaOH සහ HCl අතර අනුපාතය නැත්නම් ස්ටොයිකියොමිතිය කියලා කියන්න පුළුවන් අනුපාතය. 1:1. 1:1. එහෙනම් මට පුළුවන් එම නිසා NaOH අපි හදපු ගාන වගේම NaOH මවුල ගන්න. NaOH මවුල ගන්න. කොහොමද ගන්නෙ? එක වැඩි කිරීම 10 ඍණ 3යි මවුලම තමයිනේ. එක වැඩි කිරීම 10 ඍණ 3යි මවුලම. නියමයි. ඊළඟට මට අවශ්‍යතාවය NaOH වල සාන්ද්‍රණය හොයන එක. NaOH සාන්ද්‍රණය. මගේ වැඩේට අපි අරන් තිනවා NaOH ඝන සෙන්ටිමීටර 25ක්. එහෙනම් එක බෙදීම 1000 තමයි. 10 ඍණ 3. එක වැඩි කිරීම 10 ඍණ 3. බෙදනවා 25ෙන් 25ක් නෙවෙයි වුණේ. එහෙනම් 1000ක් ඇතුලේ කොච්චරද? 1000ක් ඇතුලේ කොච්චර? එක වැඩි කිරීම 10 ඍණ 3 බෙදීම 25 නේ. එතකොට 10 ඍණ 3ට 1000ක් කැපිලා යනවා. එක බෙදීම 25. 0.1 10ට 0.1 100ට 4යි. නියමයි. උත්තර හරියයි. ඔව්. දාන දැට්ට එක හાર્ට් ඇටැක් වත් හાર્ට් ඇටැක් වත් දාන්න. ඔව්. උත්තර හරියයි. පහමනේ දාන්න. හાર્ට් ඇටැක් දාන්න. මගේ උත්තරේ හරි මම දැම්ම හાર્ට් ඇටැක්. හොඳයි. හරි. අපි යමු ළමයි දෙවෙනි ගානට. නියමයි. වැඩේ ලස්සනට අල්ලන් යන්න. අද දවසේ අනුමාපන ටික ගොඩ දා ගන්න. හරි. මේවා පොඩි වැඩ. හරි. පොඩි වැඩ කියලා දැන් ඕගොල්ලෝ හිතයි අපෝ කෙමිස්ට්‍රි ලේසිද කියලා. ලීසි කියන එක නෙවෙයි මම මේ කියන්නේ, මේ වැඩේ ලීසි. හරි බලන්න දෙවෙනි ගාන කෙමිස්ට්‍රි කොට දා ගන්න පුළුවන් ළමයි හොඳට මහන්සි වුණා. හරි අපිට කියනවා 0.4 ගණන් ඩෙසිමල් වල සල්ෆියුරික් ඝන සෙන්ටිමීටර 15ක් සමග ප්‍රතික්‍රියා වෙන මොන ගාන පොඩ වෙනස් කළා. 0.1 ගණන් ඩෙසිමීටර මවුල NaOH පරිමාව සොයන්න. මොකද්ද කියන්නේ? දැන් තියනවලු H2SO4 H2SO4 0.4 ඝන ඩෙසිමීටර එන මවුල ඝන සෙන්ටිමීටර 15ක් තමයි වැය වෙන්නේ. NaOH 0.1 සාන්ද්‍රය. මේ ලස්සනට දත්ත සටහනක් දාගන්න ලයි ඔක්කොටම කලින් මේවා. එතකොට මාරම ලේසි වෙනවා. මගෙන් අහන්න ළමයි දැන් පරිමාව ඝන සෙන්ටිමීටර වලින් අපි ඕනනම් ගමු. ආ පරිමාව ඝන සෙන්ටිමීටර කියලා හිතමු. ටක් ගාලා දාන්න උත්තර. මගෙන් අහන්නේ පරිමාව. හොඳයි උත්තර දාලත් ඉවරයි සමහර. නියමයි. මම දාන උත්තර. හරි. දැන් මං හදනවා ඔයගලන්ට වෙලාව දීලා. තමන්ගේ ගණන් ටික හදාන හදාන කියන්නේ හරියන්නේ නැහැ. දැන් හැමෝගාම PDF එක හරි දිනවන්නේ. එතකොට ඉක්මන ඉක්මන ගණන් ටික හදා යන්න. හරි. එතකොට අද NaOH වලට අදාළ හයිඩ්‍රොක්සයිඩ් වලට අදාළ කොටස් ටික ඉවර කරගන්නවා. ලබන සතිය අපි කාබනේට් වලට අදාළ කොටස් ටිකෙන් අනුමාපණ ඉවර කරමු.
හරි මේ වැඩේ දිගටම අල්ලන් යන්න ලස්සන්ට දරගලන්ට මේ පාඩම ලස්සන්ට ඉවර කරගන්න පුළුවන්. ඉක්මනට දාන උත්තර. හරි බලන්න දැන් ළමයි මං මුලින්ම කරන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවලිය කොහමද ලියන්නේ? Na + SO4 2 - u තමයි සෙට් වෙන්නේ. එතකොට හැදෙනවා Na2 SO4 ධන ජලය. තුලිත කරමු. දෙකෙන් වැඩි කරමු. හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා. හතරයි. දෙකෙන් වැඩි කරමු. ඔක්කොම හයිඩ්‍රජන් හතරයි. නියමයි. දැන් ගාන හදන්න පටන් ගන්න කාගෙන්ද? දැන් අත්දැකීමක් තියෙනවා. දත්ත ටික දාන්න තැනින් පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ සල්ෆියුරික් වලින්. එහෙනම් මට පුළුවන් H2SO4 මවුල ගණන. කලබල නැතුව හිමීට හදන්න. හරි. H2SO4 මවුල ගන්න. කොහොමද ගන්නෙ? 0.4 1000 බෙදුවා. ඇයි 1000 බෙදන්නේ? සාන්ද්‍රණය කියන්නේ 1000ක් ඇතුළත දෙන මවුල ගන්න. ආ ඒක තමයි. එහෙනම් වැඩිට කියලා තියෙන කොච්චරද? 15යි. 15ෙන් වැඩි කරා. 15ෙන් වැඩි කරා. හරි. එතකොට 0.4 වැඩි කිරීම 15, 4 වැඩි කිරීම 15 60යි. එතකොට දශමයක් තිබ්බනම් 6යි නේ ළම. හරි. 6 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. 6 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. නියමයි. සරලව හිතන්න NaOH සහ H2SO4 අතර අනුපාතය කොහොමද යන්නේ? 2:1. මෙයාගේ දෙකක් තිබුණොත් මෙයාගෙන් උනේ 1යි. NaOH ගන්න වගේ භාගයක් H2SO4 නැත්නම් H2SO4 ගන්න වගේ double NaOH. හරි එහෙනම් මට පුළුවන් NaOH මවුල ගන්නට යන්න. NaOH මවුල ගන්නට අපි අනුපාත වලදී එහෙමත් ඉගෙනගෙන තියෙනවා. H2SO4 ලට අදාළ අනුපාත වටිනාකම තමයි දන්නේ. එහෙනම් අර ඕලල් කාලෙදිත් ඉගෙනගෙන තියෙන ළමයි ඒකට අදාළ අනුපාත වටිනාකමෙන් බෙදුවා. මට අවශ්‍යතාවය NaOH වල හොයාගන්න. එහෙනම් NaOH වල අදාළ අනුපාත වටිනාකමෙන් වැඩි කරා. නේ 6 වැඩි කිරීම 10 ඍණ 3 එකෙන් බෙදුවා දෙකෙන් වැඩි කරා. එතකොට එනවා මට 12 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. 12 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. දැන් NaOH මවුල ගන්න ඕකේ. හරි. මට ඕනේ NaOH වල සාන්ද්‍රණය නෙවෙයි පරිමාව දැන් ඕනේ. NaOH වල පරිමාව ඕනේ ලම. හරි. අපි නිකන් හිතුවොත් එහෙම NaOH වල අපි පරිමාව ගත්තා. පරිමාව අපි ලේසි ක්‍රමයකට යනවා v නම් අපි NaOH වල පරිමාව v කියලා හිතුවොත් අපි දන්නවා NaOH වල සාන්ද්‍රණය දීලා තියෙනවා ළමයි. සාන්ද්‍රණය කියන්නේ මොකද්ද? සාන්ද්‍රණය කියන්නේ මවුල ගාන පරිමාව ඝන සෙන්ටිමීටර වලින් ඉතින් v වලින් බෙදුවා 1000 න් වැඩි කරලා. ඔකනේ තියෙදි. හරි. දැන් සාන්ද්‍රණය හොයනවා වගේම ළමයි සාන්ද්‍රණය දීලා තියෙනවා නම් පරිමාව. එහෙනම් සාන්ද්‍රණය කියන්නේ මවුල ගාන බෙදීම් පරිමාව. එහෙනම් මට පුළුවන් සාන්ද්‍රය දීලා දිනනවා නම් මවුල ගන්න අපි හොයාගත්ත NaOH පරිමාව v කියලා නේ අරන් තියෙන්නේ. ඝන සෙන්ටිමීටර පරිමාවක් විතරම හිතුවේ v වලින් බෙදුවා 1000 න් වැඩි කරලා. දැන් මොකද වෙන්නේ? 10 ඍණ 3ට 1000 කැපෙනවා. v උක්ත කරගන්න තියෙන්නේ. එතකොට මට නම් v කියන්නේ 12 බෙදීම 0.1. එතකොට උඩයි 8යි 10 න් වැඩි කරා නම් 120 බෙදීම 1 නේ. එතකොට 120යි. මොන ඇඳෙන්නේ? ඝන සෙන්ටිමීටර. 120යි ඝන සෙන්ටිමීටර. උත්තර හරියයි. කො පහක් දාන්න. 8ක් දාන්න. 8 දාන්න. උත්තර හරියයි. නියමයි නියමයි නියමයි. එලකි. නියමයි. සුපිරි. හරි. අපි අල්ලම ඊළඟ ගාන බලන්න. හරි. නිබන්ධන තියනවන්නේ. හරි. නිබන්ධන නැති බවල් ඉන්නවා නම් chat එකට දාන්න message එක. හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 10ක්. හතන්දරේ ටිකක් දැන්. දිග වැඩි වගේ. බලමු. මොන දේ දුන්නත් ළමයි අපේ ඔළුවේ තියෙන ඕනේ අයිඩියා එක. ප්‍රතික්‍රියාව ලිව්වා අදාළ එකාගේ මවුල ගාණෙන් අනිත් එකාගේ මවුල ගාන්නට පැන. ඔක තමයි කතන්දරේ. ඔක තමයි සරලව අනුකම්පණය කියලා කියන්නේ. NaOH ග්‍රෑම් 10ක් ජලයේ දියකර ද්‍රාවණ 250ක් සාදන ලදී. එයින් 25ක් ගෙන. මොනවාද මේ කරන්නේ? හරි. කලින් ගාන ටිකක් පෙන්වන්නලු. මේකනේ. හරි. මම කලින් ගාන හදාගන්න බැරි වෙච්චා හදා. මං ගාන කියවන්නම් ඊ අතර ළමයි. හදපු අය
දාන්න අනිත් අය හදන්න පටන් ගන්න. NaOH ග්‍රෑම් 10ක් ජලයේ දිය කර ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 250ක් සාදන ලදී. එයින් ඝන සෙන්ටිමීටර් 25ක් ගෙන ඒට ජලයේ ඝන සෙන්ටිමීටර් 50ක් මිශ්‍ර කළ විට ඒගිනුත් ඝන සෙන්ටිමීටර් 25ක් සමග මුළුමනින්ම ප්‍රතික්‍රියාවීමට අවශ්‍ය වන 0.12 ඝන දශම මවුල HCl පරිමාව සොයා. හොඳයි, උත්තර දාලත් හරි. දැන් කතන්දරේ ළමයි එකපාර සාන්ද්‍රණය දීලා නැහැ. අපිට කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධයක් දිය කරලා 250ක එකෙන් 25ක් එළියට අරන් ආයෙකට වතුර 50කුත් දාලා ආයෙකින් එළියට 25ක් ගන්නවලු. ඒකත් එක්ක ප්‍රතික්‍රියාවෙන් අවශ්‍ය 0.2 HCl පරිමාව. හරි. මෙල සටහන් කරගෙන ඉවරද ළමයි? ඊළඟට යන්න. හරි. මම පොඩි රූප කෑල්ලක් ගහන්නම් මේ වැඩේට. හරි. එතකොට මාර ලේසි ළමයි මේ. NaOH ග්‍රෑම් 10ක් අරන්. ජලයේ ඝන සෙන්ටිමීටර 250ක දිය කරමු. මේකෙන් ඝන සෙන්ටිමීටර 25ක් ඉවතට ගන්නවා. ඒකට වතුර දානවා ඝන සෙන්ටිමීටර 50ක් නැවත පාන. වතුර දානවා ඝන සෙන්ටිමීටර 50. එතකොට සමස්ත පරිමාව කීයද ළමයි? 75 වෙනවා. ඊට පස්සේ ඒකිනුත් ඝන සෙන්ටිමීටර 25ක් ගන්න. මේ ඝන සෙන්ටිමීටර 25ත් එක්ක මේ NaOH මෙතෙන්ට එන්නේ. අන්තිමට NaOH ටිකක් තමයි මෙතෙන්ට ඇවිල්ලා තින්නේ. මේකට දානවා HCl. සාන්ද්‍රණය දීලා තිනවා 0.12 ඝන ඩෙසිමීටරයට මවුල. මගෙන් අහන්නේ මේ වැඩේට යන පරිමාව කොච්චරද? අපි ඝන සෙන්ටිමීටර වලින්ම ගමු පරිමාවලයි. මොකද ලොකු පරිමාවය වෙන්නේ නැහැ නේ මේකට. ඒ නිසා අපි ඝන සෙන්ටිමීටර කියලා හිතමු. ඝන සෙන්ටිමීටර වලින් කොච්චරද? හරි. එහෙමයි. ඒ අතරේ අද දවසේ මුලින්ම සම්බන්ධ වෙන ළමයි ඉන්නවා නම් මට chat එකට message එකක් දාන ළමයි. يعني මගේ කිසිම වන්දිර සම්බන්ධ නැතුව අද මුලින්ම එනේ උන්. නැත්නම් මං මාව දන්නෙත් නැහැ සමහර අය. ඉදිරියට දන්නෙත්. හරි, chat එකට message එකක් දාන්න. ඒතර මම ඒගොල්ලන්ට ඉදිරි වැඩ පිළිවෙල ගැන කියන්න. හරි. අද දවසේ මුලින්ම ඇවිල්ලා මේ ගරන්ටි එක අල්ල ගන්නවා නම්, ඒ කියන්නේ සමහරලාට කියයි සමහර සාන්ද්‍රණයේ කොටස් වල අවුල් කියනවා. එහෙම වුණොත් කියන්න. ඒක මං කියලා දෙන්න. හරි. උත්තර දාන්න. වැය වෙන පරිමාව. අලුතෙන් ඒ කියන්නේ මගේ SM48 එකෙත් නැති ෆිසිකල් එකෙත් නැති අද අපේ අලුතෙන්ම සෙට් වෙච්ච බබාලා. හරි, අලුතෙන්ම සෙට් වෙච්ච බබාලා කියන්නේ අපිට ස්පීඩ් ගණන් හදනවා. ස්පීඩ් හදනවා කියන්නේ මේ සරල නිසා. හරි, එහෙමයි. net me පැහැදිලි කතන්දරේ. හරි, අලුතෙන් ආපු බබාලා. එහෙමයි, ශාම. හොඳයි. හරි, ඒ කියන්නේ ළමයි ස්පීඩ් නෙමෙයි මේ යන්නේ. හරි, මේ යන්නේ ළමයි අපි ගණන් ටිකක් හදාගෙන මේ සරල තැන ඉඳන් ටික ටික ඩිවලොප් කරගෙන යන අන්තිම හරියට යනකොට ළමයි අපිට පට්ට ගණන් හදන්න තියෙනවා. මේ මට්ටමට අද දිනු කරනවා ඔයගොල්ලෝ. මොකද මේවා හරි සරලයි ළමයි මේ සංකල්ප. අපි බය වෙලා ඉන්න ළමයි මේ අනුමාපණ කියන වචනවල. අනුමාපණ. අනුමාපණ කියන වචනේ මුකුත් නැහැ. මේ කන්සෙප්ට් එක හිතන්න, මම මේ අඳින රූප ගැන හිතන්න. නිකන් ගානක් කියව කිය විතර ළමයි ගාන හදන්න බෑ. ඒ නිසා රූපයක් අඳලා පිළිවෙලට හදන්න. හරි. අස්සන්ට හදන්න වැඩි. උත්තර දාන්න. එනාර උත්තර දාන එකනේ.
හරි ඉවරද? ලස්සන ගානක්. හරි ලස්සන ගානක් කල්පනා හද. හරි දැන් ළමයි අපි ද්‍රව්‍ය මෙන්න මේක හිතන්න ඕනේ කෑලි මේවා. අපි ගමු ළමයි වෙන පාට. මොකද්ද පාට? පොළ පාට ගමු. හරි දැන් ළමයි ගාන හදන්නේ අපි ද්‍රාවණ පිළියෙල කිරීම සිද්ධ කරන්නේ මෙතන. ද්‍රාවණය පිළියෙල කරන්න පටන් ගන්න ළමයි මෙන්න මේ ලක්ෂයේදී. හැබැයි අනුමාපණය නැත්තම් හරියට ද්‍රව්‍ය එකතු කිරීම සිද්ධ වෙන්නේ ළමයි මෙන්න මේ ලක්ෂය. දවක හෙන්න දඩ ගානක් කියලා නේද තියෙන්නේ, සංකීර්ණයි කියලා. ද්‍රාවණය පිළියෙල කිරීම ආරම්භ කරන. දැන් මේ දින තියෙන ළමයි කලින් වාට ද්‍රාවණ දෙක පිළියෙල කළා, ඔය දෙක කලවම් කළා, උත්තරේ ඇහුවේ. දැන් ඔයාට ද්‍රාවණයක් හදන තැන ඉඳන් අරන් ඉන්න කියනවා ගාන. ද්‍රාවණය පිළියෙල කිරීම මෙතන සිද්ධ වුණාට අනුමාපණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙතන. අනුමාපණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙතන ළමයි. එතකොට අපිට මුලින්ම හොයා ගන්න ඕන දැන් මේකගේ දත්තේ කොහොමත් නැහැ ළමයි. දැන් පරිමාව දන්නේ නැහැනේ. එතකොට HCL වලින් ගාන හදන්න පටන් ගන්න බෑනේ. එහෙනම් මට සිද්ධ වෙනවා NaOH ගාන මෙතෙන්ට හොයා ගන්න. දැන් නිකන් හිතන්න මෙහෙම NaOH මෙතන ග්‍රෑම් 10ක්. අපි නිකන් හිතමු ළමයි මේ වගේ අංශු තියෙන්නේ කියලා. මේ මේක මම මේ සරල කරලා තමයි ඔයගලන්ට දෙන්නේ. හරි. දැන් ගොඩක් අය මේ වගේ හිතන්නම අපි හිතමු වගේ අංශු ටිකක් නේ තියෙන්නේ උතන. එතකොට ඔය දිය කරපු යම් කිසි මවුල ගානම මෙතෙන්ට එන්නේ නෑ ළමයි. දැන් මම ස්කන්ධය දාන්න නිසා ළමයි මට සටස් ගාලා මෙතන මවුල ගාන හොයාගන්න පුළුවන්. කොහොමද හොයන්නේ? පොඩි කාලේ ඉඳන් ඕලෝල් කාලේ ඉඳන්ම දාන්න එකක් නෙමෙයි. මවුල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධ. මවුල අවුල්ද කිය කී ඕලෝල් කාලේ ඉඳන්ම ඕවා ඉගෙන ගන්න. නේ? තාමත් මවුල අවුල්නේ. කවුද මේ මේ ආත්මෙ දිවක පරිවෙනවනේ අන්තිමට කොහොම ගියොත්? මවුල අවුලක් නෑ ළමයි. අපි දන්නවා ඕලෝල් කාලේ ඉඳන්ම මවුල ගාන කියන්නේ ළමයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධ. එහෙනම් මට NaOH මවුල ගාන මෙතන හොයාගන්න පුළුවන්. මට NaOH මවුල ගාන මෙතන හොයාගන්න පුළුවන්. හැබැයි ඒ NaOH මවුල ගානම මෙතෙන්ට එන්නේ නැහැ නේ ළමයි. මම එකයි බෝල විදියට ඇඳෙන එක අපි හිතමු කියන වීදුරු බෝල වගේ මොනවාරි. අපේ ඇහැට පේන්නේ නැහැ. නමුත් අපි ඇහැට පේනවා කියලා හිතමු. දැන් මෙතනින් මං ඝන සෙන්ටිමීටර 25ක් තමයි එළියට ගන්න. එතකොට මේ ඔක්කොම එන්නේ නැහැ. මේක කෑලි වලට කඩලා ඝන සෙන්ටිමීටර 25ක් ගත්තොත් ඒකට අදාළ බෝල ගාන තමයි අංශු ගාන තමයි මට එළියට එන්නේ ද්‍රාවණය. ගාණක් ඔය හදාගන්න යන්න තුලමයි කන්සෙප්ට් එකක් ඔලුවට දාගන්න. ඔක්කොම ගණන් ওই විදිහට තමයි ඊට පස්සේ යන්නේ. ඔක තමයි අහන්න බලන්න ටික සංකීර්ණ මට්ටමේ ගැටලුවක් විදිහට තියෙන්නේ. කන්සෙප්ට් එක එකමයි ඊට පස්සේ. දැන් මොකද වෙන්නේ? දැන් ළමයි මම ගත්තොත් එහෙම මට හොයාගන්න පුළුවන් මුලින්ම ඝන සෙන්ටිමීටර 250ක් තුල NaOH මවුල ගන්න. ඝන සෙන්ටිමීටර 250ක් තුල තියෙන NaOH මවුල ගන්න. කොහොමද ඒක හොයාගන්නේ? ඇයි යන්නේ අපි දී කරපු ස්කන්ධය දන්නවනේ. ස්කන්ධය දන්නවනම් මවුලික ස්කන්ධය හොයාගත්තොත් මවුල ගන්න හොයාගන්න පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුලික ස්කන්ධ. උතන දත් දීලා නැතුව ඒ සමායට සාපේක්ෂ දීලා තියෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධ දීලා තියෙන. එතකොට සෝඩියම් 23යි අපි දන්නා මෞලික ස්කන්ධ ගන්න පුළුවන්. ඔක්සිජන් 16යි හයිඩ්‍රජන් 1යි. ඔක්කොම එකතු කරාම 40යි. ආ. එහෙනම් ස්කන්ධයේ ග්‍රෑම් 10යි මෞලික ස්කන්ධයෙන් බෙදුවාම 40යි. ඒ කියන්නේ 4න් 1යි. සරල කරගමු නම් 0.25යි 5යි 4න් 1යි නේද ළමයි? මෞල. හරි. දැන් ඔය මෞල ගානම ළමයි මෙතෙන්ට මෙන්නේ නැහැනේ. අපි ඕකෙන් 25යි ගන්න. හරියට මේක කැලරි වලට කැඩුවාම සරලව කිව්වොත් 10න් 1ක වගේ ප්‍රමාණයක් තමයි එන්නේ. එතකොට ඔය 10න් 1 එහෙම හිතන්නේ නැතුව අපි ගමු ඝන සෙන්ටිමීටර 25ක් තුල අපි එළියට ගන්නවානේ. එහෙනම් ඉවතර ගත්ත කොටස මුලින්ම වැඩේ කරන විදිහට 250ක් ඇතුළේ දිය කරනවා, 25ක් එළියට ගන්නවා, වතුර දානවා, ආයි 25ක් එළියට ගන්නවා, අනුමාපණයට යවනවා. හරි. එහෙනම් දැන් එළියට ගන්නවානේ 25ක්. එහෙනම් මම හොයා ගන්නවා ඝන සෙන්ටිමීටර 25ක් තුල NaOH මවුල ගන්න. ඝන සෙන්ටිමීටර 25ක් තුල NaOH මවුල ගන්න. කොහොමද ඒක ගන්න? මේ මවුල ටික තියෙන ළමයි 250ක් ඇතුලේනේ. එහෙනම් 250ක් ඇතුලේ තියෙන ඝන දන්නවනම් 25ක් ඇතුලේ කොච්චරද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? ආ. එහෙනම් මට පුළුවන්
සුළු කරන්න මෙතන 25,250 සුළු වෙනවා 10න් බෙදන්න තියෙන්නේ. සුළු කරාම 0.025 මවුල. 0.025 මවුල. නියමයි. ඔන්න දැන් 25 ගත්ත කෑල්ල ඇතුලේ ගාන දාන්න. ඔතෙන්ට එන. වතුර දානවා. දාලා ඝන සෙන්ටිමීටර 75ක් කරනවා. වතුර 50ක් දාලානේ. එහෙනම් ඝන සෙන්ටිමීටර 75ක් තුල NaOH මවුල ගන්න. වතුර දැම්මේ ඝන සෙන්ටිමීටර 75ක් තුල NaOH මවුල ගන්න. සුපිරි. කොහොමද ගන්නෙ? දැන් කවුරු හරි බබෙක් මෙහෙම හිතනවා. සර් 25ක් ඇතුලේ තියෙන මවුල ගාන 0.025යි නම් 75ක් ඇතුලේ තියෙන ඔවගේ 3 ගුණයක්. මට උත්තර දාන්න ළමයි. 75ක් ඇතුලේ තියෙන මේ වගේ 3 ගුණයක්ද? 0.025 වගේ 3 ගුණයක් තියෙනවද මෙතන? 75 ඇතුලේ. සුපිරි. කතන්දරේ පැහැදිලි. නියමයි. දැන් ළමයි අපි දාන්නේ වතුරනේ. එන්නේ ඔය ටිකයි මෙතන. ඒකට වතුර දාන්නේ. වතුර දැම්ම කියලා බං එන්නේ ඔච් වැඩි වෙන්න බෑනේ සුපිරිනේ නං එහෙනම් එන්නේ ඔච් කර්මාන්ත ශාලාවක් දාලා තැක එන්නේ ඔච් ටිකක් ගන්නවා වතුර දාන්න දාන්න එන්නේ ඔච් හැදෙනවා එහෙම වෙන්නේ අර ආපු එන්නේ ඔච් මවුල ගානම තමයි සිදුනේ පරිමාය වැඩි වීමක් විතර දැන් ඝන සෙන්ටිමීටර 75ක් වුණා සමස්ත ද්‍රාවණය හරි සරල කන්සෙප්ට් ළමයි මේ නමුත් ගාන හදන්න ගියාම ඇයි ඔයගොල්ලෝ වරද්දන්නේ කියන්නේ හරිද මේ ගාන දුන්නාම ළමයි වරද්දනවා හැබැයි ඔයාටම තේරෙනවා ළමයි gedara දුන්නත් ඉතින් ඒකක් හරි බීමයක් හරි හදන ඕන ළමයි වතුර දාන්න දාන්න බර රස වැඩි වෙනවා නම් මරුනේ වතුර දාන්න දාන්න සංකුවික් හදනවා වතුර දාන්න දාන්න රසයි සාන්ද්‍රණය වැඩි වෙලා යනවා අංශු වැඩි වෙනවා උතුරලා යනවා සංකුවික් හරිද එහෙම වෙන්නේ නැහැ ළමයි එතකොට වතුර දාද්දි අංශු ගාන අරාපු ගානම තමයි මවුල කියන්නේ අංශු ඒ ගානම තමයි වතුර දැම්ම කියලා සිද්ධ වෙන්නේ පරිමාය වැඩි වීමක් විතරයි එහෙනම් ඝන සෙන්ටිමීටර 75ක් ඇතුළේ තියෙන ළමයි මේ මවුල ගානම තමයි ඝන සෙන්ටිමීටර 75 ඇතුළේ තියෙන මේ මවුල ගානම ඒ කතන්දරේ පැහැදිලිවයි පහත් දාන්න මුලින්. නැත්තම් මේක ඊළඟ පියවරට ගියාම තේරුම් නැතිනොත්. ඝන සෙන්ටිමීටර 25ක් ඇතුලේ ගාන හොයාගත්තා. 75ක් ඇතුලේ තියෙන ගාන හෙව්වා. ඒ ගානම තමයි වෙනසක්. හරි. දැන් ආයේ ඒකිනුත් 25ක් එළියට ගන්නවා. අන්න මෙතනින් ආයේ 25ක් එළියට. ඒ කියන්නේ මේක හරියට කෑලි තුනකට කඩලා ගත්තා වගේ. සම්මිතික ද්‍රාවණ මේ වලම. එතකොට අන්න ආයේ වෙනස් වෙනවා. එහෙනම් මම ගන්නවා ඝන සෙන්ටිමීටර 25ක් තුල NaOH මවුල ගන්න. ඝන සෙන්ටිමීටර 25ක් ඇතුළත තියෙන NaOH මවුල ගන්න. කොහොමද ගන්න? 0.025 තිබුණේ 75ක් ඇතුලේ. එහෙනම් 25ක් ඇතුලේ කීයද? හරිද? හරි. ඔන්න මං කියන්න යන්නේ. දැන් 25ක් ඇතුලේ තිබිච්ච මවුල ගන්න අවුලක් නැහැ නේද? කවුද මැනිකේ? ඈ මම මැනිකේ කියනවා විතරයි පේන්නේ. ඔය රණසිංහ මැනික. ඈ මැනිකේ. ඈ 25ක් ඇතුලේ තියෙන ගන්න අවුලක් නැහැ නේ. එතකොට 75ක් ඇතුලට එනකොට ආන් ඔන්න ඔතන තමයි අවුල ගියේ. 75ක් ඇතුලේදී ආන් අර 25ෙන් ගත්ත ටිකට අපි වතුරනේ දාන්නේ. එතකොට ඇතුලේ තියෙන දැන් හිතන්න වීදුරු බෝල කියලා. ඔන්න ලොකු ද්‍රාවණයේ වීදුරු බෝල ටිකක් තිබුණා. ඒ වීදුරු බෝල ටික හරියට සමාන කොටස් 10කට වෙන් කරාම ඔන්න වීදුරු බෝල 5ක් ආවා කියලා අපි වීදුරු බෝල 5යි දැන් ඇතුලේ තියෙන්නේ. ඕකට මම වතුර 50ක් දා. වතුර 50ක් දැම්මහම වීදුරු බෝල ගාන වැඩි වෙනවද? එනික පැහැදිලිද? හරිද? වතුර දැම්මාම වීදුරු බෝල ගාන වැඩි වෙනවද? වීදුරු බෝල ගාන වැඩි වෙන්නේ නැහැ ළමයි. වතුරනේ දාන්නේ අපි NaOH වැඩි වෙනවද? NaOH වැඩි වෙන්නේ නැහැ. ඒදර NaOH මවුල ගාන ඒ ගානමයි මේ. ඝන සෙන්ටිමීටර 75ක් ඇතුලේ තියෙන NaOH මවුල ගාන මේ 25 ඇතුලේ තිබිච්ච ගානම තමයි. එලකිරි පැහැදිලි. සුපිරි. හරි. දැන් ආයේ 75 එකෙන් එළියට ගන්නවානේ. 75 එකෙන් ආයේ එළියට ගන්නවා කියන්නේ හරියට කෑලි තුනකට වෙන් කරලා එක කෑල්ලක් ගත්තා වගේ. ආ එතකොට ආයේ වෙනස් වෙනවා. ඇයි? වතුර දෙමිල්ලක් නෙවෙයි කරන්නේ එළියට ගන්න කියන්නේ හැම වෙලාවෙම ළමයි නං අපේ ඔළුවේ තියා ගන්න පුළුවන් ද්‍රාවණයක් පිළියෙල කරලා එළියට ගන්නකොට මවුල ගාන වෙනස් වෙනවා වතුර දැම්මම මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ තීරී එකක් නෙවෙයි ඉතින් හරි සරල සිද්ධියක් නේ ද්‍රාවණයක් පිළියෙල කරලා ඒකෙන් කොටසක් එළියට ගන්නකොට මවුල ගාන වෙනස් වෙනවා අනුරූප විදිහට හොයා ගන්න ඕනේ හැබැයි වතුර දැම්මට මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ වතුර දැම්මම මවුල ගාන වෙනස් වෙන්නේ හරි එහෙනම් ඝන සෙන්ටිමීටර 25ක් ඇතුළේ දින ගාන හොයන්න 75ක් ඇතුලේ තිබුණේ මේ ගාන නම් 25ක් ඇතුලේ කොච්චරද?
එහෙනම් දැන් ලස්සන සුළු ගන්න පුළුවන් මේක තුනෙන් බෙද. මම මේක බෙදන්න යන්නේ නෑ ළමයි. මොකද තුනෙන් කියන එක බෙදෙන්නේ නෑනේ හරියට. තුනෙන් කියන උත්තරේ බෙදෙන්නේ. ඒ නිසා 0.025යි මවුල කියලා මම තියාගන්න. එලකිනි. දැන් මෙන්න මේ ප්‍රමාණය තමයි ළමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ කියන මවුල ගාන තමයි මෙතන තියෙන්නේ. දැන් ඔය මවුල ගානත් එක්ක තමයි HCl ප්‍රතික්‍රියා කරන්නේ. හරි. එතකොට ඔය ගානත් එක්ක තමයි HCl ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් මම දැන් ප්‍රතික්‍රියාව ලියනවා. NaOH ප්‍රතික්‍රියා කරනවා HCl සමග. එතකොට හැදෙනවා NaCl ධන ජලය. NaCl ධන ජලය. දැන් NaOH මවුල ගන්න ඕකේ. එහෙනම් අපි NaOH සහ HCl අතර අනුපාතයක් දන්නවා. අනුපාතය ගන්න ළමයි ප්‍රතික්‍රියාවේ තියෙන සංගුණක වලින් මේ ඉස්සරහ තියෙන ඉලක්කම් දෙක ගන්න. උතර මෙතන තියෙන ඉස්සරහ තියෙන ඉලක්කම එක මෙතන තියෙන එක. එහෙනම් NaOH මවුල ගන්න HCl මවුල ගන්නයි සමාන වෙන නිම නිසා HCl මවුල ගණන HCl මවුල ගණන මේ ගානම තමයි. අර මං තුනෙන් බෙදුවේ නැත්te ළමයි මේ මේක හරියට තුනෙන් බෙදෙන්නේ නැති නිසා හරි. ඕනනම් තුනෙන් බෙදනවා නම් තුනෙන් බෙදන්න පුළුවන්. පැහැදිලි? හරි. භාග සංඛ්‍යාව ඉදිරිය ගියත් අවුලක් ප්‍රශ්නයක් නැහැ. මම මෙහෙම යනවා. දැන් මට ඕනි මොකද්ද? HCl පරිමාවනේ. එහෙනම් මම ගන්නවා HCl පරිමාව V නම්. මම පොඩ්ඩක් යන. පිළිවෙලට වැඩේ කරන නිසා ඝන සෙන්ටිමීටර V නම්. වැඩේ පිළිවෙලයි ළමයි එතකොට. සාන්ද්‍රණය දුන්නා. සාන්ද්‍රණය දුන්නා 0.12 කියලා. සාන්ද්‍රණය කියන්නේ ළමයි 0.025 මවුල ගාන බෙදීම පරිමාව. දැන් මෙහෙම මම ලියන්නේ නැහැ. දැන් මේක 0.025 බෙදීම 3 බෙදීම v වැඩි කිරීම 10. මේක ගත්තාම මම අර මොකද්ද මේ බර්ගර් එකක් වගේ. ඒ නිසා මේ හරි වැඩි කිරීම 10. මම මෙහෙම ගන්නෙ නෑ. මම මේක දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ v කියන එක මෙතෙන්ට තමයි එන්නේ නේ. උතර 0.025 බෙදනවා v වලින් වැඩි කරනවා 10. හරි අරකම මේකම තමයි මේ තියෙන්නේ. මේකම තමයි. හරි තුන ඉලක්කම් පල්ලයට බයි. දැන් සුළු කරගමු. v කියන්නේ 0.025 බෙදීම 3 වැඩි කිරීම 1000. ආයි 0.12ත් මේ පැත්තට 0.12. දැන් මේක හරි සරල සුළු කිරීමක් ළමයි. හරි සරල සුළු කිරීමක් බලන්න. 0.025 1000න් වැඩි කරොත් උඩ එනවා 25. බෙදීම 3 වැඩි කිරීම 0.12 කියලා. එතන මේ 0.12 අයින් කරාම මම උඩ 8යි 100න් වැඩි කරනවා. උඩ 100. මෙතන 3. මෙතන 100න් වැඩි වුණාට පස්සේ 12 වෙනවානේ. 12 වෙනවානේ. හරි. එතන මට පුළුවන් උඩ 8යි ළමයි මෙතන 4න් බෙදන්න. 4යි. මෙතන 25යි. හරි. 4යි. නෑ මෙතන 3යි නේද සමායි. උඩ 8යි 4ෙන් බෙදුවොත් 12 4ෙන් බෙදුනහම 3යි. 100 4ෙන් බෙදුනහම 25යි. එතකොට 25 සරක් 25 625යි. පල්ලෙහා තියෙන්නේ 9. එතකොට 625 බෙදීම 9. සරල උනායි උත්තරේ. 25 සරක් 25 625යි. 625 බෙදීම 9. මෙතන මට ගන්න පුළුවන් 6යි 54යි 85ට 9යි 81යි 40ට 4යි නේ. එතන මට පිළිතුර එනවා 69.4 ඝන සෙන්ටිමීටර. 69.4 ඝන සෙන්ටිමීටර. උත්තර දාලා තියෙනවා. මෙහෙමයි. හරි. 69.4. උත්තර ආපු අය 8ක් දාන්න බෑ. බලමු හාට් කීයක් වැඩනවද කියලා. ප්‍රශ්න තිබුණා. ප්‍රශ්න මොනවද තිබුණේ? ප්‍රශ්නයක් අහලා තිනවා
කවුද හොඳ ළමයා. සර් එතකොට සම්පූර්ණ එකේ මවුල ගාන හොයලා අයින් වෙන ගාන පළවෙනි දෙකේම හොයන්න වෙනවා. ඒක මට ප්‍රශ්න පැහැදිලි නෑ. මොකද නෑ ප්‍රශ්නේ අහන්න. සම්පූර්ණ මවුල ගාන හොයලා සම්පූර්ණ මවුල ගාන හෙව්වා අපි. හරි. ඊට පස්සේ අයින් වෙන ගාන දෙක. අයින් වෙන එකක් අපිට වැඩක් නැහැ. මේකෙන් පිළිල කරගෙන කරගෙන මෙතෙන්ට එන්න. අපෙන් අහන්නේ කොච්චරක් එච්චියල වෙනවද කියලා. අපිට මෙහෙ දැන් වැඩක් නැහැ. මෙතන තමයි අපේ වැඩේ යන්නේ. දැන් ඔයාට අර කලින් ගානේදී, හරි, කලින් ගානේදී ළමයි ඔයාට කෙලින්ම මෙන්න මෙතන දත්ත සෙට් එක තමයි දුන්නේ. කලින් ගානේදී ඔතන දත්ත සෙට් එක තමයි කෙලින්ම දුන්නේ. මෙන්න මේ වගේ අණු සාන්ද්‍රයක් තියෙන ද්‍රාවණයක් අනුමාපණය කරමු. දැන් කියන්නේ මම නෙවෙයි, දැන් කියන්නේ එන්නේ ද්‍රාවණයක් පිළිල කරලා ඒකෙ මෙහෙම කරලා අර වතුර දාලා එළියට අරගෙන ආය වතුර දාලා එතන කෙරෝලේ තමයි අනුමාපණය වෙන්නේ. ඒකනවා හොයාගන්නවනේ මෙතෙන්ට එන මවුල ගාන විතර. හරි. කතන්දරේ පැහැදිලියයි පාද්දා. කතන්දරේ පැහැදිලියයි. ගාන ලියාගත්තද ළමයි ලියන්න ඕනේ. හොඳයි. හරි. මම දැන් හොඳ ළමයාගේ ප්‍රශ්නේ විසඳුණාද? විසඳුණ නැත්නම් ආය අහන්න. හරි. තුන්වෙනි ප්‍රශ්නේ අපි හැදුවා. ඊළඟ බලන්න මේ හතරවෙනි ප්‍රශ්නේ. බලන්න හතරවෙනි ප්‍රශ්නේ. මේක ලියාගෙන ඉවරද? වෙලා ඇතිද? හරි. එතකොට අපි හැම වෙලාවෙම ළමයි අවසානයේ පිළිල කරන්න යන අවස්ථාවේ ද්‍රාවණය තමයි අපිට වැදගත්. හරි. පිළිල කරන්න යන අවස්ථාවේ ද්‍රාවණයෙන් තමයි අපි ගාන හදන්න යන්නේ. හතරවෙනි ගාන. ඉක්මනට උත්තර දාන්න. කිසියම් H2SO4 අම්ල ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 20ක් සමග ප්‍රතික්‍රියා වීමට සාන්ද්‍රණය 0.25 NaOH ඝන සෙන්ටිමීටර 30ක් වැය විය. අපිට දැන් තියෙන ද්‍රව්‍ය ටික තමයි H2SO4 NaOH. H2SO4 NaOH විදිහ. එතකොට ඝන සෙන්ටිමීටර 20යි. සාන්ද්‍රණයක් ගැන කියලා නැහැ. ඒක තමයි අහන්නේ නේ. NaOH 0.25 ඝන ඩෙසිමීටර මවුල. ඒක නම් ආයේ සරල ගණනක්. ඝන සෙන්ටිමීටර 30ක් වැය. ගාන සෙන්ටිමීටර 30ක් වැය. අපෙන් අහන්නේ මෙන්න මේ සාන්ද්‍රය. ඉක්මනට ආද. ඒක නම් පොඩි ගාණක් ලබ. සාන්ද්‍රය හදලා උත්තර දා. දාලත් ඉවරයි. මේ පැත්ත හැරෙද්දි ඉවරයි. නියමයි. අනුමාපණය පුළුවන්. ඈ. ඉක්මනට ගණන් ටික හදා යන්න. දැන් විවිධ ආකෘතිය ගණන් පටන් ගන්නවා. හරි. පස්වෙනි ගාණේ ඉඳන් ළමයි විවිධ ආකෘතිය ගණන් පටන් ගන්න. ඒ කියන්නේ එක එක මොඩල්ස් වලට ඉඳන් ගාන. අපි මූලික ආකෘති ඉගෙන ගත්තා. සාන්ද්‍රණයක් හොයන්න. ඊට පස්සේ පරිමාවක් හොයන්න. ඊට පස්සේ ද්‍රාවණ මිශ්‍ර කිරීම පිළියල කිරීම ඔස්සේ අනුමාපනයක් කරා. ওই තුන තමයි තියෙන්නේ. සරල සාන්ද්‍රණයක් හොයාගන්න විදිය, පරිමාවක් හොයාගන්න විදිය, ඊට පස්සේ මිශ්‍ර කිරීම ඔස්සේ අනුමාපනය කිරීම. මිශ්‍ර කිරීම ඔස්සේ. හරි. ගාන බලමු. පොඩි වැඩක්. NaOH H2SO4 ප්‍රතික්‍රියා කරලා හැදෙනවා මොනවාද? Na2SO4 ධන ජලය. තුලිත කරමු. දෙකක් දැම්මා නම් හයිඩ්‍රජන් 2 2 4 මෙතන දෙකක් දැම්මා නම් හරි. දැන් දත්ත තියෙන තැනින් පටන් ගන්න. අවබෝධයක් තියෙනවා, අත්දැකීම් තියෙනවා. දැන් මෙතනින් තමයි වැඩේ පටන් ගත යුත්තේ. එහෙනම් මට පුළුවන් NaOH මවුල ගණන. NaOH මවුල ගණන බලන්න. 0.25 බෙදනවා 1000න් වැඩි කරනවා 30න්. 30න් කල්පනායෙන් කරන් යන්න. සුළු කරාම වෙනවා 0.25 30න් වැඩි කරනවා කියන්නේ 2.5 3න් වැඩි වෙනවා නේ. ඒක අවුලක් නෑ නේ ළමයි. කාට හරි බබෙක්ට අලුතෙන් අහුව බබෙක්ට ප්‍රශ්න දෙනවා නම් අහන්න. මම අර සමාන සුළු කිරීම ඉක්මනට කරනවා. 30න් වැඩි කරනවා කියන්නේ ළමයි 10න් වැඩි කළා 3න් වැඩි කරන එකනේ. 10න් වැඩි කළා 3න් වැඩි කරන. ඒතකොට 10න් වැඩි කරාම 2.5 3න් වැඩි කරාම 7.5. 7.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. 10 ඍණ 3යි මවුල. දැන්
NaOH වලට H2SO4 අනුපාතය 2:1. 2:1. දොර NaOH ගන්න වගේ භාගයක්. NaOH වල අනුපාතය නම් දාන්නේ සල්ෆියුරික් වල අනුපාතය අහන්නේ එතනට යන්න. ඒතොර H2SO4 මවුල ගන්න. මේ අනුපාතය ගන්න විදිහ ගැටලු තිබ්බොත් අහන්න. හරි. මේ අනුපාතය ගන්න ළමයි ඉස්සරහ තියෙන ඉලක්කම් දෙක. මෙතන 2, මෙතන 1. ඒකේ තේරුම තමයි මෙයාගේ මවුල දෙකකට මෙයාගේ මවුල එකක් වුණ ඉච්චරයි. එතකොට NaOH ගාන අපි දන්න නිසා එයාගේ අනුපාතයෙන් අපි බෙදනවා. මොකද අනුපාත ගණක් හදන්නේ එහෙමනේ. වටිනාකමට අදාළ අනුපාතයෙන් බෙදුවා. මට හොයන්න ඕනේ අනුපාතයෙන් වැඩි කරලා. එතන මට එනවා 3.75 වැඩි කිරීම 10^3 මවුල. සල්ෆියුරික් මවුල ගන්න හොයන් ඉවරයි. එහෙනම් මට පුළුවන් H2SO4 සාන්ද්‍රණය. H2SO4 සාන්ද්‍රණය මට ගන්න පුළුවන් 3.75 වැඩි කිරීම 10^3 බෙදනවා 20ෙන් වැඩි කරනවා 1000. මෙතන කැපිලා යනවා 3.75 20ෙන් බෙදන්න තියෙන 3.75 20ෙන් බෙදන්න තියෙන 0යි 37ට 1යි 20යි 17යි 175ට 8යි 160යි 150ට 7යි 140යි 100ට 5යි 0.1875 MOL DM ඍණ 3. උත්තර හරියයි 8යි. ඔව්. එහෙමයි. සමහර අයගේ සුළු කිරීම දෝෂ තියෙනවා. මං කිව්වා මේ ගාණේදී ළමයි සුළු කිරීම දෝෂ අවම කරගන්න. හරි. මේ වැඩේ ඇතුලේදී ළමයි සුළු කිරීම දෝෂ කරනවා කියන්නේ පට්ට අපරාධයක්. කන්සෙප්ට් එක තමයි ගොඩක් ළමයින් අමාරු. කන්සෙප්ට් එක තමයි ගොඩක් අයට අමාරු. කන්සෙප්ට් එක අවුල් නම් කන්සෙප්ට් එක තමයි අද හැදුවේ. ඒකේ ප්‍රශ්න දෙනවා නම් අහන්න. සුළු කිරීම වරද්දනවා කියන ළමයි අපරාධයක්. මොකද සුළු කිරීම කියන එක වැදගත්ම කැලලනේ. හරි. ඉක්මනට හදා ගන්න අඩුපාඩු. ඉක්මනට හදා ගන්න. සුළු කිරීම දෝෂ නැතුව සමහර අයගේ මම දැක්ක සුළු කිරීම දෝෂ තියෙනවා. හරි. අලුතෙන් ආපු බබාලා දාන්න. උත්තර ආවද? වැඩි පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. උත්තර ආවද? හරි. මෙහෙමයි. සසින්දු දාලා. එනොර. හරි අපි යමු පස්සෙනි ගන්නට. හරි. ඔක්කොම ගරන්ටි එක හදන්න ඕනේ. හරි බඩගිනි. බඩගිනි කියලා යන්න ලෑස්ති වෙන්න එපා. අනුමාපන ඉවර වෙලා නැති වෙලාම යයි ඈ. හරි. ඒ නිසා අනුමාපන ටික ගොඩ දා ගන්න. හරි. මොකද මේ වළමයි විභාගවලදී ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න. හරි. අපි විභාගේ වෙනුවෙන් මහන්සි වෙන්න. 2024යි 25යි 26යි හැමෝම මේ ලෙවල් වලට මහන්සි වෙන්න. ඒ නිසා මේවා හදලා වැඩේ කොට දාගන්න. පස්සෙනි ගන්න. හරි. HCl ද්‍රාවණයක් තියෙනවලු ඝන සෙන්ටිමීටර 25යිලු. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තියෙනවලු. බින්දෑශම එකයි ඝන ඩෙසිමීටර මවුලලු. වැය වූ පරිමාව ඝන සෙන්ටිමීටර 10යි. ප්‍රශ්න ඇරෙට කියවල දත්ත ටික දාගමු. HCl ද්‍රාවණය සාන්ද්‍රය අහන්න. පොඩි වැඩක්. පොඩි වැඩක්. HCl ද්‍රාවණය සාන්ද්‍රය අහන්න. උත්තර. උත්තර දාලත් ඉවරයි සමහරු. එහෙමයි. මට දාන්න උත්තර.
හරි මෙමයයි උත්තර දාන්න. පොඩි වැඩ ගානා දැන පටන් ගමු. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් HCl එක ප්‍රතික්‍රියා කරන්න යන්නේ. එතකොට හැදෙනවා බේරියම් ක්ලෝරයිඩ් BaCl2. Ba2 plus Cl minus BaCl2 ධන ජලය. දෙකෙන් වැඩි කරමු. එමයයි හයිඩ්‍රජන් 2 2 4 මෙතෙන්ට 2 වැඩි ඉවරයි. අපිට දීලා තියෙනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල දත්ත සෙට් එක. එහෙනම් මට පුළුවන් ගන්න පටන් ගන්න එතනින් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. 0.1 බෙදනවා 1000ෙන්. වැඩි කරනවා 10. එතකොට මට එනවා 1 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. 1 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. ඊළඟට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලට HCl ස්ටොයිකියෝමීතිය 1:2. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ඩබල් තියෙන්න ඕනේ HCl. එහෙනම් මට පුළුවන් HCl මවුල ගණන. HCl මවුල ගණන හොයාගන්න කොහොමද? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලට අදාළ ස්ටොයිකියෝමීතිය නැත්නම් අනුපාතය 1නේ. HCl වල අනුපාතය 2 2 එකෙන් බෙදුවා දෙකෙන් වැඩි කරා. ඉතින් එකෙන් බෙදෙන එක ඕනේ නැහැ නම් දෙකෙන් වැඩි කරා. එතකොට නම් මට 2 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. 2 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. එහෙනම් මට පුළා HCl සාන්ද්‍රණය. HCl සාන්ද්‍රණය. හරි. 2 වැඩි කිරීම 10 ඍණ 3 පැවිච්ච පරිමාව ඝන සෙන්ටිමීටර 25යි. වැඩි කරනවා 1000. එතකොට මේකට මේක කැපිලා යනවා 2 බෙදීම 25. 2කට නෑ 0.20 විස්තර නෑ 0.20 200ට 8යි. නියමයි. සෙට් එක ඔව් 8. හරි. නියමයි. තර ආපු අය කෝ කට්ටිය ගැම්මෙන් ගැම්මෙන්. හරිද? එහෙමයි. හොඳයි. හරි. අඩුපාඩු තියෙනවා හදාගන්න. හරි. ඊළඟ ළමයි ඔයගලන්ට අපි දෙනවා කෙටි විවේකයක්. 9යි 20යි මගේ ඔල්ලෝසුට අදාළව. 9යි 18යි. හරි. 9යි 35 වෙද්දී එන්න. අපි අද හයිඩ්‍රොක්සයිඩ් අනුමාපන කම්ප්ලීට් කරමු. එතකොට ඒ අතර ළමයි ගණන් 10ක් තියෙනවා 5 ඉඳන් 6 7 8 9 10. එතකොට 6 ඉඳන් 10ට ඇදුවා මට WhatsApp දැම්මා. මේ නම්බර එක 0744 0780 900ට WhatsApp කරන්න. හරි. එතකොට 5 ඉඳන් අපි පස්සේ ගන්න නම් ඉවරයි. 6 ඉඳන් 10ට කෙටිවි එක ඇතුළ හැදුවොත් එහෙම tag ගාලා මට WhatsApp එකක් දාන්න. මම චෙක් කරලා voice එකක් තියන්න නැත්නම් message එකක් තියන්න හරි හරි අංකයට දාන්න නැත්නම් වෙන කොහේ හරි ගියොත් එහෙම මම වෙන අංකයකට එහෙම ගියොත් එහෙම මොකද්ද කියලා බලයි ඈ. හරි. 0744 0780 හරිද? ඊට පස්සේ ආයේ ලීව් වෙනව නම් එහෙමයි නැත්නම් ආයේ 9:35 වෙද්දි ඔය link එකෙම join වෙන්න අපි 9:35 ට ඉතුරු ගණන් ටික හදන්න පටන් ගන්න. හරිද? නියමයි. ඉක්මනට. හොඳයි. දැන් අපි යමු ළමයි විවේකී කාලයෙන් පසු නැවතත් සුපුරුදු වැඩසටහනට. රැඳී සිටියාට ස්තුති. ඇයනා නේද? ඇයන අය පහක් දාන්න. ඔව් කට්ටිය ඇයන බබාලා පහක් දාන්න. හරි. අය බලමු ළමයි 6 වෙනි ගාන. හොඳයි කට්ටිය ගණන් හදලා මට දාලා තිබුණා. බලන්න 6 වෙනි ගාන. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 25ක් 0.1 ඝන දශමවල සල්ෆියුරික් සමග අනුමාපණය කිරීමේදී වැයූ පරිමාව ඝන සෙන්ටිමීටර 15 බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හි සාන්ද්‍රණය සර්. හරි. බලමු. ගානේ කියනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා 2SO4 තියෙනවා. මේකෙන් ඝන සෙන්ටිමීටර 25ක් කියනවා.
මේක 0.1 ඝන ඩෙසිමීටර මවුල H2SO4 කියනවා. ඝන සෙන්ටිමීටර 15ක් වැය වුණා කියලා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය තමයි අහන්නේ. බලන්න කොච්චර ලේසිද කියලා ළමයි දත්ත ටික දාගත්තට පස්සේ කො උත්තර ප්‍රශ්න 6 වෙනි ප්‍රශ්නේ උත්තරේ දාන කට්ටියම. හරි. එතකොට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් H2SO4 එක්ක ප්‍රතික්‍රියා කළා ඇදෙනවා බේරියම් සල්ෆේට් ධන ජලය. කොහොමද ඒක ලියාගන්නේ ළමයි? බේරියම් සල්ෆේට් ධන ජලය මේකයි මේකයි දැස ජලය. තුලිත කරගමු. බේරියම් සමානයි සල්ෆේට් කැලි ගන්න සමානයි හයිඩ්‍රජන් 2 2 4යි. ඒ නිසා දෙකක් දාමු. හරි. දැන් අපි දත්ත දාන්නේ සල්ෆියුරික් වල. එහෙනම් මම ගන්නවා H2SO4 මවුල ගණන. H2SO4 මවුල ගණන. කොහොමද ගන්නෙ ළමයි? 0.1 බෙදීම 1000 වැඩි කිරීම 15. එතන නා 1.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. 1.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. නියමයි. ඊළඟට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලට H2SO4 ස්ටොයිකියෝමීතිය 1:1යි. ස්ටොයිකියෝමීතිය ළමයි 1:1යි. එහෙනම් මට ගන්න පුළුවන් H2SO4 මවුල ගන්න දාන්න නිසා මේ පොඩි වැඩ හරි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. කොහොමද ගන්නෙ? 1:1යි. ඒ කියන්නේ මේ ගානම තමානේ. 10 ඍණ 3යි මවුල. එහෙනම් මට පුළුවන් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය. කොහොමද ගන්නෙ? 1.5 වැඩි කිරීම 10 ඍණ 3යි. ඔච්චර පරිමාණද බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිට කියලා තියෙන 25යි. 25ෙන් බෙදුවා 1000ෙන් වැඩි කරා. එතන නා 1.5 25ෙන් බෙදන්න තියෙන්නේ 0.1. ඊට පස්සේ මෙහෙම. හරි. එකට නෑ 0.1 දශමේ 15ට 0.1 150ට 6යි. 0.1 දශම 0.1 6යි. MOL DM ඍණ 3. 0.1 6යි. MOL DM ඍණ 3. උත්තර ආපු අය. හට් ටැක්. ඔව් උත්තර ආපු අය. ටග්ගාල. 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 ඉක්මන්ට. 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 නියමයි. 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 හොඳයි. හරි. හත්වෙනි ගානට යන්ද? හත්වෙනි ගානට යන්ද? හරි. දැන් ආගෙන ළමයි. හරි. හත්වෙනි ගාන හදන අතරතුර එතකොට දැන් අද දවසේදී අපි යන්නේ ළමයි සවුඳ අපේ ගණනය කිරීම පාඩම යනවා. සවුඳ අපේ ගණනය කිරීම පාඩම යනවා මේ විදිහටම සවුඳවල් පහක්. ඒතර අද අනුමාපන වල පළවෙනි කොටස කරා හයිඩ්‍රොක්සයිඩ් අනුමාපනේ ලබන සතියේ කාබනේට අනුමාපනය කළා. අනුමාපනය සම්පූර්ණයෙන් ඉවරයි. ඊළඟ දවස් තුනේ අපි රිඩොක්ස් ප්‍රතික්‍රියා ආරම්භ කරමු. එතකොට මේ යන්නේ අපේ ගණනය කිරීම පාඩම අදාළව. එතකොට SM48 එකේ අපේ ඔන්ලයින් පන්තියේ බ්‍රහස්පතින්දා. හරි. එතකොට අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් මට දැනුවත් කිරීමක් කරන්න. බ්‍රහස්පතින්දා අපි යනවා අපේ SM48 එකේ. බ්‍රහස්පතින්දා අපේ SM48 එකේ ඔන්ලයින් ක්ලාස් එකේ 7 ඉඳන් 11 වෙනකන් ඕගනික් ටික අපේ මේ දවස් අපි කතා කරන්නේ හයිඩ්‍රෝකාබන් රසායනෙ ඕගනික් ටික යනවා. ඊට පස්සේ බදාදා බදාදා රාත්‍රී සමායන. වැරදුනා. මේක බදාදා. ඕගනික් ටික කියන්නේ බදාදා. මේ ඕගනික් පන්තියේ තියෙන බදාදා. හරි. නිවැරදි කිරීමක්. බදාදා රාත්‍රී 7 ඉඳන් අපේ යනවා ඕගනික් ටික. ඊට පස්සේ බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා අපේ ඔන්ලයින් ක්ලාස් එක යනවා පදාර්ථය. අපි එකත් යන්නේ 7 ඉඳන් 11 වෙනකම්ම තමයි. රාත්‍රී 7 සිට 11 වෙනකම් පදාර්ථයේ වායු අවස්ථාව. පදාර්ථයේ
වායු අවස්ථාව. එතකොට මේ වීක් එකේ මේ ක්ලාස් දෙකම ළමයි ඔයගලන්ට ෆ්‍රී ඇවිල්ලා බලලා යන්න පුළුවන්. වැඩි ටික කරගන්න ඇවිල්ලා මේ සතිය ඔයගලන්ට මේ ක්ලාස් දෙකත් සම්පූර්ණයෙන්ම ෆ්‍රී ජොයින් වෙන්න පුළුවන්. එතකොට මේ අවුරුද්ද ඉලල් කරන අයට තියෙන ඕගනික් පාඩම ඉතාමත් වැදගත්. හරි. ඉතාමත් වැදගත්. එතකොට ඒ අදාළ කණ්ඩායම් වලට අදාළ විදිහට යන ඉතින් මම මේ කිව්ව අද දවසේ පොදුවේ සම්බන්ධලා හිටනම් කවුරු හරි බදාදා අපේ යන්නේ ඕගනික් පාඩම. බ්‍රහස්පති ඉඳ අපේ යන ISM බෝඩි ඩුන් වෙජ් එකට පදාර්ථයේ වායු අවස්ථාව. පැහැදිලි. හරි. ISM බෝඩි දවස් දෙකක් නැහැ මේ. අපි බැජස් දෙකක් යනවානේ මේ තියෙන ෆෙබ්‍රුවරි බැජ් එකට අදාළව. මේ බැජ් දෙකක් යනවානේ මේ කණ්ඩායම මේ තියෙන ජූන් බැජ්. හරි. එතකොට ඒ තමන්ගේ පන්තියට තමන් එන්න. අද දවසේදී කවුරු හරි අලුතෙන් සම්බන්ධලා ඉන්නවා නම් ඕගනික් ටිකක් කවර් කරගන්න. එතකොට අපේ බදාදා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ පෙබරවාරි කණ්ඩායම කොහොමත් ඒගොල්ලෝ ඉන්නවා. ඊට අමතරව අලුතෙන් අද කවුරු හරි බබෙක් ඇවිල්ලා ඉන්නවා නම් මාව දැනුවත් කිරීමක් කරන්න. අපේ නම්බරේ දෙනවා හොට්ලයින් නම්බර එක 0744-07-80900. කාට හරි බබෙක්ට ඔන්ලයින් ක්ලාස් එකකටම සම්බන්ධ වෙන්න ඕන නම් අපිට දැනුවත් කිරීමක් කරන්න ඉස්සර ගන්න පුළුවන්. එතකොට බ්‍රහස්පති පන්තිය තමයි මේ වීක් එක අපි අලුත් සෙමෙස්ටර් එක ආරම්භ කරනවා කියලා අපි දැනුවත් කරානේ. එතකොට පදාර්ථයේ වායු අවස්ථාව තමයි ඒක සාකච්ඡා කරන්නේ. එතකොට පොඩි දැනුවත් කිරීමක් කරේ මේ පාඩම් ළමයි තාමත් වැදගත් පාඩම්. හරි. දැන් අපි මේ කතා කරන්නේ රෙඩොක්ස් ටික, අනුමාපන ටික, ඊට පස්සේ වායු පාඩම. උගලන්ට කම්ප්ලීට් අපි ඔන්ලයින් සම්පූර්ණ පාඩම් ටික කරගෙන යනවානේ. එතකොට ඒ ඒ කණ්ඩායම් වල කට්ටිය ඒ පන්ති වල සම්බන්ධ වෙන්න. හරි. අලුතෙන් කවුරු හරි සම්බන්ධ වෙලා පන්ති පිළිබඳ විස්තර අවශ්‍ය නම් පිට කතා කරා. හරි. වැඩේ කොට දාන කොහොම හරි තමන්ගේ උසස් පෙළ අවුරුද්ද ළමයි සුපිරියට කරන්න ඕනේ. හරි. තමන්ගේ උසස් පෙළ අවුරුද්ද හොඳටම වැඩ කරන එක තමයි ඉලක්කය. හරි. බලන්න 7 වෙනි ප්‍රශ්නේ. අපිට කියනවා 0.1 ඝන සෙන්ටිමීටර මවුල NaOH ඝන සෙන්ටිමීටර 10ක් සමග ප්‍රතික්‍රියා වන 0.2 ඝන සෙන්ටිමීටර මවුල සල්ෆියුරික් පරිමාව සොයයි. හරි. එතකොට අපිට කියන්නේ ළමයි ආයේ ඔන්න ගානක් NaOH බලන්න දත්ත සටහන ගහගත්තාම කොච්චර ලේසිද කියලා ළමයි. NaOH H2SO4 0.1 ඝන සෙන්ටිමීටර මවුල. හරි. 0.1 ඝන සෙන්ටිමීටර මවුල ඝන සෙන්ටිමීටර 10යි. ඊට පස්සේ සල්ෆියුරික් 0.2 ඝන ඩෙසිමීටරේ මවුල පරිමාව තමයි අපෙන් අහන්නේ. හරි. දැන් වැඩ විතරයි කරන්න ඕනේ. තමන් උපරිම මහන්සි වෙන්න. මේමයි. උත්තර දාලත් තියෙන මේ. හරි. NaOH ධන H2SO4. හරි. Na2SO4 ධන ජලය. Na2SO4 ධන ජලය. එතකොට මෙතන අපිට දෙකෙන් වැඩි කරන්න පුළුවන්. හයිඩ්‍රජන් ගාන 2 2 4 මෙතන දෙකෙන් වැඩි කරන්න පුළුවන්. එතකොට තුලිතයි. දැන් ගාන දාන්නේ කොතනින්ද? මෙතනින්. NaOH ගාවි. ගාන පටන් ගමු. NaOH මවුල ගණන. NaOH මවුල ගණන කොහොමද ගන්නෙ? 0.1 බෙදනවා 10ෙන් වැඩි කරනවා 10ෙන්. ගාන වරද්දන්න එපා ළමයි. දෝෂ ඉලක්කම් සුළු කිරීම දෝෂ තියාගන්න එපා. මොකද අනුමාපන ඕගලගේ දැන් හොඳයි සෙට් වෙලා තියෙන කට්ටියට ප්‍රශ්න නැහැනේ. ප්‍රශ්න තියෙනවා නම් අහනවනේ ඕගොල්ලෝ. මේ සුළු කිරීම දෝෂ හදාගන්න සුළු කිරීම දෝෂ තිබ්බොත් අපරාධය. ඒ කියන්නේ තියරි එකක් පුළුවන් වෙලා බං සුළු කිරීම දෝෂයක් ඇති වෙනවා කියන්නේ ඒක අපරාධ වැඩ නේ. එතකොට එක වැඩි කිරීම 10 හරින 3යි. නියමයි. NaOH සහ H2SO4 අතර ස්ටොයිකියෝමීතිය 2:1. ස්ටොයිකියෝමීතිය මට එනවා 2:1. NaOH වගේ භාගයක් තමයි සල්ෆියුරික් නැත්නම් සල්ෆියුරික් වගේ ඩබල් තමයි NaOH. දෙපැත්තම කියන්න පුළුවන් නේ. එහෙනම් මකට අවශ්‍ය H2SO4 ගන්න. H2SO4 මවුල ගන්න. දැන් ඔයගොල්ලෝ ස්ටොයිකියෝමීතිය කියන එකත් නොදැනුවත්වම ඉගෙන ගත්තා. හරි. ඒවා ළමයි හිතලා ඉගෙන ගන්න ඕනේ දේවල් නෙවෙයි. වැඩ කරනකොට තමන්ගේ මොලේ ඉබේටම හැදෙන දේවල්. හරි. NaOH වගේ භාගයක් තමයි සල්ෆියුරික් තියෙන්නේ. ඒතොර NaOH ගන්න අපි දන්නවනේ. හරි. 2:1 කියන්නේ බං දෙකක් තිබ්බොත් එකක් තියනවා කියන භාගයක්. NaOH වල අනුපාතයෙන් බෙදන්න තියෙනවා. ඕනනම් සල්ෆියුරික් වල අනුපාතයෙන් වැඩි ගන්න. ඉතින් වැඩි කරා කියලා වැඩ නැහැ. එකනේ තියෙන්නේ. ඒතොර මට එනවා 0.5 වැඩි කිරීම
10 ඍණ 3යි මවුල 0.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. ඊළඟට මෙහෙමයි. අපි ගමු වැඩේ. මට ඕනේ H2SO4 පරිමාව. පොඩි සටහනක් දාමු. H2SO4 පරිමාව. පරිමාව V නම්. පරිමාව V නම්. අපිට සාන්ද්‍රණය දීලා තිනවා. මෙහෙමයි. අපි දන්නවා සාන්ද්‍රණය කියන්නේ මොකද්ද? සාන්ද්‍රණය කියන්නේ ළමයි මවුල ගාන බෙදීම් පරිමාව. අපි ඝන සෙන්ටිමීටර පරිමාවක් ගත්ත නිසා V වලින් බෙදුවා 1000න් වැඩි කරා. 1000ට 10 ඍණ 3 කැපෙනවා. ඒතර V එනවා 0.5 බෙදීම 0.2. ඒ කියන්නේ උඩ 8යි 10න් වැඩි කරොත් 5 බෙදීම 2 2.5යි ඝන සෙන්ටිමීටර. 2.5 ඝන සෙන්ටිමීටර. උත්තර හරියයි. හාට් එකක්. ඔව්. උත්තර හරියයි. බත් කාලා නිදිනවා තියෙන අය පහත් දහන්න. බත් කාලා නිදිනවා තියෙනවා පහත්. බත් කාලා නිදිනවා තියෙන අය පහත්. ගාන හදලා ඉවරයි හාට් එකක්. එලකිරි. නියමයි. හරි. අපි බලමු 8 වෙනි ගාන. අවශ්‍ය දේවල් සටහන් කරගන්න. අලුතෙන් ආපු අය කො දාන්න. ගාන හරිද? ගාන හැදුවද? කො අපු කට්ටිය දාන්න. ගාන ඕකේද? කම්ප්ලීට්ද? ප්‍රශ්න තියෙන ඒවා දාන්න. අනුමාපන පැහැදිලි හරිද? නියමයි. සසිදු දාලා තියෙනවා. හරි, ඊළඟ ගානට යමුද ළමයි? සටහන් කරගෙන ඉවරද? දැන් අපි බලන්න. දැන් සාමාන්‍ය උගුල ගණන් 10ක් හදන්න ගත්තනම් පැය 4ක් විතර, පැය 5ක් විතර ගන්න එක. අපි කම්ප්ලීට්ලි ගණන් ටික හදන් යනවා ළමයි. ඒක තමයි මේ වැඩේ දින විදිහ. ඒ කියන්නේ ඕගොල්ලෝ ළමයි සමහරලාට කාලය ගත කරගෙන ඉන්න බොරුවට පට්ට තීරිතෝගයක් ඉගෙන ගන්නවා ගානක් හදනකොට. ඒක ගැන නිකන් අතල් එක ඉන්නවා. එන පොඩිම ගානේ දැන් මුලින්ම පටන් ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල පරමාණුක ස්කන්ධ ටික එකතු කරන්න. ඒවා අපි දන්න දේවල්. හරි, අපිට අපි දක්ෂයි ළමයි. අපි අපි මෝඩ ළමයි නෙවෙයි. හරි, අපිට මේ ගේම් එක ගන්න පුළුවන්. අපිට වෙලා තියෙන ළමයි අර අපි වෙනිකන් මේක ඇතුලේ ආතල්යක් කරන් හුරුතල්යක් දෙන. ඕගොල්ලෝ පොඩි තාමු දන්නේ නැහැ මොකද. බලා දක්ෂේ උඹ. බලා අවුරුදු 11ක් සයන්ස් වල ඉගෙනගෙන ඉඳලා එක වසරේ නම් වාගේ පොඩි පොඩි දේවල් ඉගෙනගෙන එනවනේ. ඕලොල් කාලේදී සයන්ස් කියන එක හොඳටම ඉගෙන ගන්න. ඒකේ ඊළඟ වර්ෂන් එක තමයි එළවෙන්නේ. එහෙම නැතුව මෙලෝ මුකුත් ගන්න නැතුව ළමයි එක වසරේ ළමයට අපි මේ අනුආපනු ගන්නව නෙවෙයි. උගුල ගාව තියෙන ටැලන්ට් එක තමයි දැන් එළියට ගන්න ඕනේ. හරි, මේවා අති සරල දේවල්. බලන්න කන්සෙප්ට් එක කොච්චර සරලද කියලා. දැන් මම නම් කියන ළමයි කෙමිස්ට්‍රි නෙවෙයි අමාරු. ඔයගලන්ට අමාරු සාමාන්‍ය දැනීම කියන එක. අර හැංගීම නෑ මේකට. කෙමිස්ට්‍රි වලදී අර දැන් ෆිසික්ස් වගේ නම් බෑ, හැංගීමක් තියෙනවා. දැන් මේක හැංගීමක් නෑනේ. දැන් අනුමාපනය කරනවා කන්දනවා. හැංගීමක් එනවා. මේක හදුවම හැංගීමක් පහළ වෙනවා නම් මරු. එහෙම වෙන්නේ නෑ. අර එහෙම පහළ වෙන්නේ නෑ. එතකොට අපි මේක වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. මේක වෙනුවෙන් වැඩ කරලා වැඩ කරලා මේක පුළුවන් කරගන්න. කෙමිස්ට්‍රි වලදී එකක් දානවා කියලා ළමයි ඌ එන සුපිරි. ඒ කියන්නේ මැත්ස් කරලා වගේ කෙමිස්ට්‍රි වලදී එකක් දානවා කියන්නේ සුපිරි. දැන් මැච් කරාදී මම මැච් කරාදී ගොඩක් අය කියන්නේ කෙමිස්ට්‍රි එකක් දාන්න අමාරු කියලා. ඒ කාලේ ඉඳන්ම කතා වෙනවා. මැච් කරනවා නම් කෙමිස්ට්‍රි එකක් දාන්න අමාරු. ඒකට අපි මැච් කරලා කෙමිස්ට්‍රි එකක් දාන්න. විෂයන් තුනටම ඒකක්. ඒ තුනක් දාලා නේ මුරුටුට යන්නේ නැතුව යන්න අමාරු. හරි, ඒ ගිල්ලත් කෙමිකල් ඉංජිනේරුවෝ කෙමිස්ට්‍රි මිගෙනගෙන තියෙන අපි කාලය. මේ මේකෙන් කරන්න පුළුවන් වැඩ තියෙනවා ළමයි. සුපිරි දේ. විභාගයක් වෙනුවෙන්ම නෙවෙයි ළමයි. හැම වෙලාවෙම යමක් ඉගෙන ගන්නකොට අනාගතයේ වැදගත් වෙයි කියන එක හිතාගෙන ඉගෙන ගන්න. විභාග වෙනුව ඉගෙන ගන්න එපා. විභාගයක් කෙයි වාර ජීවිතේ. ඒක අපිට උදව්වක් වෙනවා ඊළඟ ස්ටෙප් එකට. නේ, විභාග වෙනුවෙන් ඉගෙන ගන්නවා නම් ළමයි ඒක අන්තිමට මුකුත් නෑ. හිස්මිනියෙක් වෙයි. හරි, ඔවා නිකන් ගණන්ටයක් හදන්න ඉගෙනගෙන දෙනවා මුකුත් දාන්න. දැන් අද එනකොට අපි අනුමාපණයේ ඉඳන් කොහොමද සමහර තැන්වල මම භාවිත කිව්වා. එහෙම එහෙම තමයි මේ වැඩේ ආවේ. දැන් මේ අපි ගණන් හදනකොට සීන් අපි දන්නේම නැත. හරි, මේක තමයි සයන්ස් එක ළමයි. මේ මේක ගේම ගහගන්න. හරි, 8 වෙනි ගාන. දැන් ටික ටික ගාන සංකීර්ණ වේගනේ එන්නේ. හරි, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අනේ ඒක පැදලා තියෙන විදිහ කැතයි නේ. බලන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ටියුබ් එකේ ප්‍රින්ට්ලා තියෙන පොඩ කැත විදිහට. මෙහෙම ඉන්න ඕනේ ග්‍රෑම් 37ක් ජලයේ දිය කර ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 500ක් සාදන ලදී. හොඳයි, එයින් ඝන සෙන්ටිමීටර 50ක් ගෙන ඒට ජලය ඝන සෙන්ටිමීටර 25ක් මිශ්‍ර කර ඉන් ඝන සෙන්ටිමීටර 50ක් සමග සම්පූර්ණ ප්‍රතික්‍රියාව වීමට අවශ්‍ය වන 0.1 ගණන් දශමවල නයිට්‍රික් පරිමාවසය. හරි, ගාන ටිකක් දිගයි. හැබැයි ළමයි හරි සරලව හිතන්න. මුලින්ම කරන්නේ මේගොල්ලෝ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 37ක් කරන්. හරි, ග්‍රෑම් 37ක් කරන් දිය කරගන්නවා ද්‍රාවණයක් හදන්න. ජලයේ දිය කළා ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 500ක් හදනවා.
එයින් ඝන සෙන්ටිමීටර් 50ක් ගෙන. හරි. ඒකෙන් 50ක් ඉවතර ගන්න ඕන. දැන් ආයෙ ඉවතර ගන්න සීන් එකක් කියන්න. ඒට ජලයේ ඝන සෙන්ටිමීටර් 25ක් මිශ්‍ර කර. ඒකට ජලයේ ඝන සෙන්ටිමීටර් 25ක් එකතු කර. එතන සමස්ත පරිමාව 75ක් වෙනවා නේද? ඒකෙන් ආයෙ ඝන සෙන්ටිමීටර් 50ක් සමයි. ආයෙ ඒකිනුත් එළියට ඝන සෙන්ටිමීටර් 50ක් ගන්න. මෙතන තියෙනවා ඝන සෙන්ටිමීටර් 50ක්. මොනවද තියෙන ළමයි? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. අරෙන් දිය කරපු එක නේ මෙතනට එන්නේ. අනුමාපණය කරනවා නයිට්‍රික් සමග. අපිට කියලා දෙනවා 0.1 ගන්න ඩෙසිමල් මවල නයිට්‍රික් තමයි පාවිච්චි කරන්නේ. නයිට්‍රික් වල පරිමාව තමයි අහන්නේ. හරි. එහෙනම් මුලින්ම ළමයි අපි ගාන අපි ප්‍රතික්‍රියාව කරන තැන එනකන් අරන් එන්න වෙනවානේ. හරි. අපි දන්නවා මෙතන ස්කන්ධයක් දිය කියලා තියෙන්නේ. නැවත පාරක් මතක් කරගත්තොත් මවුල කියන්නේ ස්කන්ධයේ බෙදීම මවුලක ස්කන්ධේ. මේමයි උත්තර දාලා තියෙන්නේ. කවුද නාමල් රාජපක්ෂ? වැඩ නැද්ද මේ දවස් ටිකේ? නාමල් රාජපක්ෂ දාලා තිනවා 666.66 කියලා. මේ දවස් වල කාර්යබහුල ජීවිතයක් ගත කරන අතරතුර මං හිතන්නේ නේ මේ වැඩේට සම්බන්ධ නැද නේද? ඉතමත් ස්තුතියි නේ වැඩේ. හොඳයි, ඉතින් අනාගතේ වෙනුවෙන් මේ දේවල් ඉගෙන ගන්න එක. හරි. නාමල් රාජපක්ෂ, ඉතින් ඔයාට සුබ පැතුම් එකතු කරන අතරේ අපි ගාන හදන් යනවා. හරි. හරි. දැන් බලන්න. මවුල ගාන. ස්කන්ධය වේදී මවුලක ස්කන්ධය. නිදහස ගණන් හදන් ළමයි මේක ආතල්ලේ කරන්න ඕනි වැඩක්. හරි. අපි ගාන හදන්න පටන් ගන්නවා ඝන සෙන්ටිමීටර් 500 කියන තැන ඉඳන්. ඝන සෙන්ටිමීටර් 500ක් තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. ඝන සෙන්ටිමීටර් 500ක් තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. කොහොමද ගන්නේ? ග්‍රෑම් 37යි 37 බෙදෙන එකගේ මෞලික ස්කන්ධයෙන් කැල්සියම් 40යි හයිඩ්‍රොක්සයිඩ් දෙකක් කියන්නේ ඔක්සිජන් 2යි 32යි හයිඩ්‍රජන් 2යි 2යි ඔක්කොම 74යි නේ. 74යි. එතකොට භාගයක් තියෙන. භාගයක් කියන්නේ 0.5ක් නේලම. හල් හරි. 37 වැඩිම 74 0.5 මවුල. හොඳයි. ඊළඟට අපි ඝන සෙන්ටිමීටර් 50ක් ඉවතර ගන්නවා. ආ එහෙනම් දැන් දන්නවනේ අපි සෙට් එක ඉවතර ගත්තොත් මවුල ගන්න හොයන්න ඕනේ. හරිද? ඉවතර ගත්තොත් මවුල ගන්න හොයන්න ඕනේ. හැබැයි වතුර දැම්මම මවුල ගන්න නැසෙන්නේ නෑ. සරලයි. එහෙනම් ඝන සෙන්ටිමීටර් 50ක් තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. කොහොමද ගන්නෙ ළමයි? මේ තියෙන්නේ 500ක් ඇතුලේ ගන්න නම් මේ තියෙන්නේ 500ක් ඇතුලේ ගන්න නම් 50ක් ඇතුලේ කීයද බෙදලා දාන්න පුළුවන්? 10ෙන් බෙදන්න තියෙන්නේ 0.05යි මවුල. 0.05යි මවුල. බලන්න මම පිළිවෙලට හදා යනවා. දැන් ඒකට වතුර දාලා 75ක් කරනවා. හැබැයි 75ක් කරා කියලා වැඩක් නැහැ. වතුර දැම්මේ එහෙනම් මවුල ගණන් නැස්සෙන්නේ නැහැ. ඝන සෙන්ටිමීටර 75ක් තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. ඝන සෙන්ටිමීටර 75ක් තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන මේ ගණනමයි. ඝන සෙන්ටිමීටර 75ක් අතර තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන මේ ගණනමයි. ආයෙකින් 50ක් ගන්නවා. ආ වෙනස් වෙනවා එහෙනම්. ඝන සෙන්ටිමීටර 50ක් තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. ඝන සෙන්ටිමීටර 50ක් තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. 0.05 බෙදනවා 75ෙන් වැඩි කරනවා 50ෙන්. එතකොට මට පේනවා 25ෙන් කැපිලා යනවා වගේ. 25ෙන් 2යි 25ෙන් 3යි 0.5 වැඩි කිරීම 2 කියන්නේ 0.1 බෙදීම 3යි. මම මෙහෙම තියාගන්නවා ළමයි, සුළු වෙන්නේ නැති නිසා අන්තිමට යමු. මෙතනට ගා වැඩේ කම්ප්ලීට්. අපි ද්‍රාවණය පිළියල කරා. ඊළඟට මේක ප්‍රතික්‍රියා කරන්නේ නයිට්‍රික් සමගනේ. නයිට්‍රික් සමග එනවා. මම ප්‍රතික්‍රියාව ලියනවා.
කැල්සියම හයිඩ්‍රොක්සයිඩ් නයිට්‍රික් සමග පොඩි වැඩක් ගාන කොච්චර ලොකු නම් ළමයි පිළිවෙලට කරගෙන යන්න දෙන්නේ. නයිට්‍රික් සමග ප්‍රතික්‍රියා කරාම හැදෙන මොනවද? කැල්සියම් නයිට්‍රේට්. කැල්සියම් නයිට්‍රේට් කොහොමද ලියන්නේ? කැල්සියම් 2+ නිසා NO3- නිසා මාරු වුනහම මෙතන 2ice වෙනවා. ධන ජලය තුලිත කරමු. මෙතන දෙකක් දාමු. හයිඩ්‍රජන් 2 2 4යි. මෙතන දෙකක් දාමු. අපි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවල ගන්න දන්නවා. සහ මේ දෙන්න අතර ස්ටොයිකියෝමීතියක් දන්නවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට නයිට්‍රික් ස්ටොයිකියෝමීතිය 1.2යි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ඩබල් තියෙනවනේ නයිට්‍රික්. එහෙනම් මට පුළුවන් නයිට්‍රික් මවුල ගණන. නයිට්‍රික් මවුල ගණන. හරි, නයිට්‍රික් මවුල ගණන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දෙගුණයක්. ඒතර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න 0.1 බෙදීම 3 ඒ වගේ දෙගුණයක් තියෙනවා. දෙකකින් වැඩි කරන 0.2 බෙදීම 3යි. මගෙන් අහන්නේ කැල්සියම් නයිට්‍රික් වල පරිමාව සාන්ද්‍රණය 0.1 නම්, නයිට්‍රික් වල පරිමාව 0.1 සාන්ද්‍රණය 0.1 නම් නයිට්‍රික් පරිමාව අහන්නේ නේ. එහෙනම් මම නයිට්‍රික් පරිමාව, නයිට්‍රික් පරිමාව හරි ඝන සෙන්ටිමීටර V කියලා හිතනවා. ඝන සෙන්ටිමීටර V කියලා හිතනවා. එතකොට අපිට සාන්ද්‍රණය දීලා තියෙනවා 0.1 කියලා. 0.1 කියලා. එතකොට සාන්ද්‍රණය කියන්නේ ළමයි මොකද්ද? කලින් වගේමයි මවුල ගාන බෙදීම පරිමාව. මෙතනට මම V කියලා දාගන්න. වැඩි කරනවා 1000. දැන් මට V කෙනෙක් ගන්න පුළුවන්. 0.2 වැඩි කිරීම 1000. බෙදීම 3 වැඩි කිරීම 0.1. මෙතන උඩ 8යි 10ෙන් වැඩි කරනවා. මෙතන 2 වෙනවා. මෙතන 1 වෙනවා. මෙතන උඩ තියෙන්නේ 2000 බෙදීම 3. 20ට 6යි. 18යි 2ක් ඉතුරු 20ට 6යි. 2ක් ඉතුරු 20ට 6යි. .6යි ඝන සෙන්ටිමීටර. උත්තර හරියයි. 5ක් දාන්න. ඔව් සෙට් එක උත්තර හරියයි. හරි හොඳයි. ඊට පස්සේ 9 වෙනි ගණන හදා. හරි 9 වෙනි ගණන හදා. හදපය උත්තර දාන්න. 9 වෙනි ගණන හදපය උත්තර දාන්න. හරි හදපය උත්තර දාන්න. නියමයි. සසිඳු දාලා දෙනවා. නියමයි. මගේ දැන් උත්තරේ හරි. ජීවින්දි දාලා දෙනවා. නියමයි. හරි හැමෝම හදන්න. හැමෝම හදන්න. මේක අවශ්‍ය නම් සටහන් කරගන්න ළමයි. අවශ්‍ය දේවල් සටහන් කරගන්න. හරි. ශාමික කසුන් උත්තර දාලා දෙනවා. අවිෂ්ක තීක්ෂණ. හොඳයි. උත්තර දාලා දෙනවා. හරි හැමෝම උත්තර දාන්න. 9 වෙනි ගන්න. හරි 9 10 කියන්නේ වෙනස් විදිය ගණන් දෙකක්. අපි මේ ඉගෙන ගත්ත අත්දැකීම් වලින් තමයි ඒක පාවිච්චි කරලා හදන්න ඕනේ. 9 සහ 10. හරි දෙමු ගන්නට. හරි නවවෙනි ගාන අපිට කියනවා ඝන සීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ග්‍රෑම් x ජලයේ දියකර ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100ක් සාදා ගන්න ලැබේ. දැන් ළමයි මේ අන්තිම ගණන් දෙකට එද්දී අපි ගණන් 8ක් හදලා අපි අවබෝධයක් අරගෙන අනුමාපනයක් කියන්නේ මොකද්ද සහ ඒකෙන් මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියන අවබෝධෙත් එක්ක තමයි මේකට ඉන්නේ. හරි ඒ නිසා අර සාමාන්‍ය විදියත් එක්ක තව ටිකක් හිතලා තමයි මේ ගාන හදන්නේ. සාමාන්‍ය එකත් එක්ක තව ටිකක් හිතලා තමයි ගාන හදන්නේ. මොකද අර මුල් ගණන් ටික අපි ටික ටික ගොඩනගාගෙන ආවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ හිතන කොටසක් එක්ක ගණන් දෙකක්. හරි. ඝන සීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ග්‍රෑම් x ජලයේ දිය කර ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100ක් සාදා ගන්න ලැබේ. මේන් ඝන සෙන්ටිමීටර 10ක් ගෙන ජලයෙන් තනුක කර ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 200ක් 250ක් සෑදූ විට මෙම ද්‍රාවණය සමග මුළුමනින්ම ප්‍රතික්‍රියා වීමට 0.2 සල්ෆියුරික් අම්ල ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 20ක් වැය වේ. x වලාගේ තමයි අහන්නේ. හරි. ගාන බලමු.
බලමු දැන් ගාන හිතන්නේ කොහොමද කියලා. අපිට කියනවා සීසියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවලු ග්‍රෑම් එක්ස් ප්‍රමාණයක්. මේක තමයි දිය කරන්නේ. දිය කළ හදනවලු වතුර දිය කළ ඝන සෙන්ටිමීටර 100ක ද්‍රාවණයක්. ඝන සෙන්ටිමීටර 100ක ද්‍රාවණයක් හදනවා. ඊට පස්සේ මේකෙන් ඝන සෙන්ටිමීටර 10ක් ගන්නවා. ඊට පස්සේ ඒක ජලයෙන් තණුක කරලා වතුර දාලා මේක ඝන සෙන්ටිමීටර 250ක ද්‍රාවණයක් කරනවලු. ඊට පස්සේ ඒකත් එක්ක ප්‍රතික්‍රියා වෙන සල්ෆ්යූරික් අම්ලය දානවා. සල්ෆ්යූරික් අම්ලය දානවා. එතකොට අපිට එනවා සල්ෆ්යූරික් අම්ලයෙන් ඝන සෙන්ටිමීටර 20ක් වැවෙනවා. ඝන සෙන්ටිමීටර 20ක් වෙනවා. අපෙන් අහන්නේ x වලගේ. හරි. දැන් මට මේ ගාන හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මෙතන x එක්කම ගාන හදාගෙන යන්න පුළුවන්. නැත්තම් මේ ගාන පිටිපස්සට හදාගෙන යන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මම කැමති මේ ගාන මෙහි ඉඳන් පටන් ගන්න. මොකද මෙතන සල්ෆියුරික් වල සාන්ද්‍රණයක් දීලා තියෙන නිසා 0.25යි කියලා කියනවනේ. 0.25 කියලා කියනවනේ. ඒ නිසා මට හිතනවා ළමයි ගාන පිටිපස්සට එන්න. හරි. සාමාන්‍ය x කියලා හිතාගෙන මෙතන x වටිනා ඉලක්කමක් කියලා හිතාන හරි ඉස්සලා හදුවා ගාන ඉස්සරහට අරන් එන්න පුළුවන්. නැත්නම් මට හිතනවා පිටිපස්සට හද. හරි. දැන් ගාන මෙතනනේ දත්ත ටික තියෙන්නේ. හිතන්න මං හිතන විදිය බලමු. මම ප්‍රතික්‍රියාව ලියා ගන්නවා. සීසියම් හයිඩ්‍රොක්සයිඩ් H2SO4 එක්ක ප්‍රතික්‍රියා කරලා මොනවද හැදෙන්නේ? සීසියම් ප්ලස් OH මයිනස් H ප්ලස් SO4 2 මයිනස් හතර මාරු කරලා ලිව්වොත් වෙනවා සීසියම් සල්ෆේට් ධන ජලය. සීසියම් සල්ෆේට් ධන ජලය. එතකොට තුලිත කරගත්තොත් එහෙම මෙතන දෙකක් දාන්න වෙනවා. උතුර 2 2 4 මෙතන දෙකක් දාන්න වෙනවා. දැන් සල්ෆියුරික් මවුල ගන්න දන්න නිසා මම මෙතනින් ගන්න හදන්න පටන් ගන්නවා. මට පුළුවන් H2SO4 මවුල ගන්න. මම ගන්න හදනවා මවුල ගන්නයි සාන්ද්‍රය දාන්න. ඒ කියන්නේ සාන්ද්‍රය පරිමාවය දාන්න. එතකොට මට අග්ගල මවුල ගන්න හොයා ගන්න පුළුවන්. දැන් මේක වෙනස් විදිහ ගන්නක් හිතන්න ඕන. 0.25 බෙදනවා 1000ෙන් වැඩි කරනවා 20ෙන්. දැන් ගාන රිවර්ස් එකට තමයි එන්නේ. මෙහි ඉඳන් මෙහෙට එන්නේ. 0.25 බෙදනවා 1000ෙන් වැඩි කරනවා 20. ඒතකොට වැඩි කරාම 2.5 වැඩි කිරීම 2 වෙනවා. ඒතකොට 5 වැඩි කිරීම 10 රින 3යි මවුල. හරි. 5 වැඩි කිරීම 10 රින 3යි මවුල. එතකොට සීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H2SO4 අතර ස්ටොයිකියෝමීතිය කීයද? 2:1. සීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H2SO4 අතර ස්ටොයිකියෝමීතිය 2:1. ඒ කියන්නේ සල්ෆියුරික් වගේ ඩබල් මෙන්න මේ ද්‍රාවණය ඇතුලේ සීසියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනුත් නේ. කල්පනා ගාන අහන්නේ. හරි. කල්පනා අහන්නේ නේද? සල්ෆියුරික් ගාන වගේ මෙතන සල්ෆියුරික් මවුල ගාන හොයාගත්තා නේ. ඒ වගේ ඩබල් තිබිලා තිනා මෙතන. එන්න මෙතන. එහෙනම් මට එතනින් හොයා ගන්න පුළුවන් අර මේ ඝන සෙන්ටිමීටර 250 තුන. සීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. සීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. කොහොමද ගන්න? සල්ෆියුරික් වගේ ඩබල්. සල්ෆියුරික් ගාන 5 වැඩි කිරීම 10 රින 3යි. ඒ වගේ දෙගුණයක් තිබිලා තියෙනවා. ඒතර මට එනවා 10 වැඩි කිරීම 10 රින 3යි. මම මේ මොඩලේරම තියන් යනවා. මේක ඕන මට 1 වැඩි කිරීම 10 2 කියලා ලියන්න පුළුවන්. මම 10 වැඩි කිරීම 10 3 කියන් යනවා. දැන් නිකන් හිතන්න මෙහෙම රිවර්ස් එකට යන්නේ. මේ 250 ද්‍රාවණය හැදුවේ මේ 10 එකකට වතුර දාලා. ඒතර මේ 250 ඇතුලේ තියෙන අංශු ගානම තමයි මේ 10 ඇතුලේ තියෙන අංශු ගාන වෙන්නේ. ඒ කියන්නේ මේ 250 ඇතුලේ තියෙන අංශු ගානම තමයි මේ 10 ඇතුලේ තියෙන මට ලියන්න පුළුවන් නේද? ඝන සෙන්ටිමීටර 10ක් තුල තියෙන සීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. ඝන සෙන්ටිමීටර 10ක් ඇතුලේ තියෙන සීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන මේ ගානමයි කො. ඊයේද 10 වැඩි කිරීම 10 රින 3. 10 වැඩි කිරීම 10 රින 3. හරි. මෙන්න මේ කතන්දරේ පැහැදිලි වුණාය පහද්දා. මොකද්ද? 250ක් ඇතුලේ තියෙන සීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගාන හෙව්වා. මොකද H2SO4 ගාන එක හොයන්න පුළුවන්. 250ක් ඇතුලේ තියෙන සීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානම තමා
මේ ඝන සෙන්ටිමීටර 10 ඇතුලේ තියෙන. මොකද ඒක අරන් වතුර දැම්ම මිසක් එතනදී ද්‍රව්‍ය එකතු වෙන්නේ නැහැ නේ. වතුර දාලා තමයි ද්‍රාවණය 250ක් හැදුවේ. එතකොට මේ 10 ගත්තේ කොහොමද? මේ 100 ද්‍රාවණයෙන් තමයි 10 ගත්තේ. දැන් අපි 10 ද්‍රාවණයෙන් 100ට යන්න හදන්නේ. 250කින් 10 අවුලක් නැහැ. මොකද වතුර දාපු නිසා මෙතන තියෙන ගානම තමයි මෙතන තියෙන්නේ. හැබැයි දැන් 10 ගත්තේ කොහොමද? මම මුලින් ඉස්සරහට හිතුවොත් 100කින් 10ක්. එහෙනම් දැන් ආයේ පිටිපස්සට යන්නේ 10 තියෙන ගානෙන් 100ක් ගන්න හොයන්න පුළුවන් මට. මෙතන වතුර දාලා නෙමෙයි ගත්තේ. කෑලි කඩපු එකක් තියෙන්නේ. එහෙනම් මම ලියා ගන්නවා ඝන සෙන්ටිමීටර 100ක් තුල. සීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. කොහොමද ගන්න? මේ තිබ්බේ 10ක් ඇතුලේ තියෙන ගාන ළමයි. මේ තිබ්බේ 10ක් ඇතුලේ තියෙන ගාන. එහෙනම් 100ක් ඇතුලේ කීයද? මොකද වෙන්නේ? මේක කැපිලා යනවා. මේක සුළු කරාට පස්සේ 10 ඍණ 1යි, ඒ කියන්නේ 0.1යි මවුල. හරි. මේ ඝන සෙන්ටිමීටර 100 ඇතුලේ තිබිලා තිනවා සීසියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1යි මවුල. ඒකට සීසියම් හයිඩ්‍රොක්සයිඩ් ආවේ කොහොමද? මේ ස්කන්ධය දිය කිරීම නිසා. එහෙනම් ළමයි මම දැන් මවුල ගන්න දන්න නිසා මට පුළුවන් සීසියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය හොයන්න. කොහොමද ස්කන්ධය හොයන්නේ? දැන් මම මවුල ගන්න හොයාගත්තානේ 0.1යි කියලා. ඒක වැඩි කරනවා මෞලික ස්කන්ධය. මට දීලා තියෙනවා සීසියම් 133යි, ඔක්සිජන් 16යි, හයිඩ්‍රජන් 1යි, 9යි, 10යි, 1ක් ඉතුරුයි, 5යි, 150යි. 150න් වැඩි කරන්න ඕනේ. 150 වැඩි කරාම 15 ග්‍රෑම් ස්කන්ධයක්. පිළිතුර හරියයි ආට් එක. පිළිතුර හරියයි. නියමයි. ඒ ගාන හැදුවා කියන්නේ සුපිරි. ඒ කියන්නේ හොඳ මට්ටමේ ගානක් ළමයි. අර හැම වෙලාවෙම අහන සාන්ද්‍රණය හොයන්න පරිමාව හොයනට වඩා වෙනස් විදිහේ ගැටලුවක්. හරි. සසින්දු පැහැදිලි. හරි. ප්‍රශ්න 3 දාන්න අඩුපාඩු සටහන් කරගන්න. ප්‍රශ්න 3 දාන්න අඩුපාඩු සටහන් කරගන්න. හොඳයි. ඒ ගාන හැදුවා නම්. ඊයස් බලන්න ඉක්මනට 10 වෙනි ගාන. ඉක්මනට හද. හරිද? එතන සුළු කිරීම වැරදෙනවා. ප්‍රශ්නයක්. සුළු කිරීම වැරදෙනවා. හරි. හැම වෙලාවෙම ළමයි මම සුළු කිරීම කරද්දි බලන්න. හරි. එකක් තමයි මම විද්‍යාත්මක අංකන ක්‍රමය පාවිච්චි කරනවා. අනිත් එක හැම වෙලාවෙම දශමන එක අවම කරන් තියන් යනවා. يعني දශමන කොට තමයි ළමයි වැඩි පොඩ අප්සෙට් වෙන්නේ. එතකොට මම දශමන නැති වෙන සුළු කරනවා. දැන් මේ වගේ තැනක් ගුණ කරගන්න ඕන නම් මම හිතන්නේ මෙහෙම. දැන් 0.25 20ෙන් ගුණ කරන එක ටිකක් අප්සෙට් වෙන්න පුළුවන්. එතකොට 20 කියන ළමයි 10ෙන් වැඩි කරලා 2කින් වැඩි කරලා. එතකොට 10ෙන් වැඩි කරාම අපි දන්නවනේ දශමයක් ඉස්සරහට පයින් යනවා. එතකොට 2.5. 2.5 2කින් වැඩි කරාම 5යි. 2.5 ඒවා දෙකක් 5යි. එතකොට 5 වැඩි කිරීම 10 ඍණ 3. يعني හැම වෙලාවෙම ළමයි මම සුළු කිරීම ගැන තමයි සැලකිලිමත්. තියරි ඕකේ. ඔගොල්ලෝ තියරි වලට තමයි බය. නමුත් ඔයගොල්ලන් බය වෙන්න ඕන ළමයි සුළු කිරීම. ඔයගොල්ලන්ගේ තියරි වල අවුලක් නැහැ. දැන් තියරි අවුල් නම් බං ඔය උත්තර දාන්න බෑනේ ඔය විදිහට. දැන් 10 වෙනි ගණන්වත් හදලා උත්තර දාලා දෙන්න. ඒ තියරි අවුල් නම් ළමයි ගණන් හදන්න බෑ. ඒත් ඔයගොල්ලන්ගේ තියරි පර්ෆෙක්ට්. ඔයගොල්ලෝ කියන එක හොඳට අහන් ඉන්නවා. ඒ කන්සෙප්ට් එක හරියට පාවිච්චි කරන එක ඩිවලොප් කරන එක මරු. හරි. දැන් මම පැය 3කින් ළමයි අනුමාපණය ඔයගොල්ලන්ට කියලා දුන්නා. හරිද? පැය 3කින් අනුමාපණය කියලා දුන්නා. හැබැයි මං අනුමාපණය පාඩමක් ඕන උගන්වන්න පුළුවන් මාස 5ක් විතර බොරුවට. මේවායි කන්සෙප්ට් ලොකුවට නැහැ ළමයි. ළමයිට ඉලක්කම් සුළු කිරීම කරන්න බැරි. ඒතකොට ඉලක්කම් සුළු කිරීම වලට තමයි මම කිව්වේ විද්‍යාත්මක අංකනේ පාවිච්චි කරන්න. හරි. දැන් මේවායි ගණන් ළමයි සාමාන්‍යයෙන් අර ළමයිට තේරෙනවනේ. එතකොට ගොඩාක් කල් උගන්වන්න පුළුවන් ඕන. මුන් මෙතන හෙන සතුරු වෙන්නේ කියන්නේ හෙන කාලයක් උගන්නු ගන්න ඉන්න පුළුවන්. නමුත් මේ වගේ පාඩම් වල ළමයි කන්සෙප්ට් හරි සරලයි. හැබැයි අපි නිකන් ගත්තොත් එimhe ඉස්සරහ යනකොට පාඩම් හම්බෙනවා ඉනෝගෙනික් ඕගෙනික් ඒවැයි දිනවා සෑහෙන බල්ක් එකක් ඉගෙන ගන්න. එතකොට ඒවට කාලය වැදගත් වෙනවා මේ පාඩම් වලින් අපි කාලය එකතු කරගත්ත. පේපර් එකෙදිත් එහෙම තමයි මේ ගාන කියවුවට පස්සේ හරියට ස්ට්‍රක්චර් එක ගොඩනගින්න ඕනේ වගේලු. මේ මම රූපයක් ඇඳ ගන්නවා පොඩියට. සමහර ළමයි රූපයක්වත් අඳින්නේ නැහැ. එහෙම වුණාම තමයි ගාන අමාරු වෙන්නේ. හරි. ඒ නිසා ඔයගොල්ලෝ කන්සෙප්ට් එක අතින් දක්ෂයි පර්ෆෙක්ට්. ඔයාලා ඉක්මනට කන්සෙප්ට් ග්‍රහණය කරගන්නවා සංකල්ප අල්ල ගන්නවා ඩක් ගාලා ඒත් එක්කම සුළු කිරීමුත් දිනු කරා. හරි. හැම වෙලාවෙම හිත හිත ලියන්න. මම ළමයි යමක් ලියනකොට බෝඩ් එකේ හරි කොහෙර ලියද්දි ඒක මගේ හිතින් නැවත ඩබල් චෙක් වෙන ගමන් තමයි ලියවේ. මගේ අත දන්නවා මම මොලේ ලියන්නේ මොකද්ද. මොලේ කියන්නේ මොකද්ද? මොලේ කියන එක අතේ හරියට ලියන. අත ලියන එක මොලේ දන්න. ඒ දෙක හරියට කනෙක්ට් කරලා තියෙන. සමහර අය ලියනකොට දන්නේ නැහැනේ මොලේ මොකක්වත් දන්නේ නැහැ. මොලේ කොහෙද දන්නේත් නැහැ සමහර. හරි. ඒතකොට තමයි අප්සෙට් වෙන්නේ. يعني මොලේ දන්නේ නැහැ අත කියන්නේ මොකද්ද කියලා අත දන්නේ නැහැ. මොලේ මොකද්ද කියන්නේ පය උප පණිවිඩය මොකද්ද කියලා වෙන වෙනම ලියනවා. හැම වෙලාවෙම කල්පනාම වැඩේ කරා.
හරි. අවසාන ගාන 10 හදපු අය උත්තර දාන්න ආසයි බලන්න. හදපු අය උත්තර දාන්න. හොඳයි. හරි. මේවා නැවත නැවත ඉගෙනගෙන හොඳට කම්ප්ලීට් කරගන්න තීරී ටික ළමයි. මේවා හොඳට ඉගෙන ගන්න. ඒක නැවත නැවත ඉගෙනගෙන අවශ්‍ය ඒවා හොඳට වැඩේ අල්ල ගන්න. දැන් අපිට කියනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. අලුත් එකක්. තිතක් XH2O. අමුතු එකෙක්. ඉස්පටික 3.15 ජලයේදී කර ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100ක් සාදා ගන්නු ලැබේ. ඉන් ඝන සෙන්ටිමීටර 10ක් උදාසීන කිරීමට සාන්ද්‍රණය උදාසීන කිරීමට දැන් මේ ඕන තව වචනයක්. අනුමාපණය කරන එකට ගැළපෙන්න පුළුවන් තවත් පදයක් තමයි උදාසීන කිරීම කියලා කියන්නේ. සම්පූර්ණයෙන් උදාසීන වනතුරු ඔක්කොම ඉවරයි කියන්නේ. අනුමාපණය කියන එක කියන්න පුළුවන් තවත් පදයක්. ඒ කියන්නේ ව්‍යංගාර්ථ පද තියෙනවා ළමයි. සමහරවිට ව්‍යංගාර්ථේ අවචනය සම්පූර්ණයෙන් උදාසීන වන තුරු 0.1 HCl අම්ලෙන් ඝන සෙන්ටිමීටර 20ක් වැය වෙනවා. අපෙන් අහනවා XC යගේ සෑ. හරි. ඉස්සලම රූප කැල්ලක් දාගමු. අපි බලමු කවුද මෙයා කියලා. 3.15 ග්‍රෑම්. වතුරේ දිය කළා ද්‍රාවණයක් හදනවා ඝන සෙන්ටිමීටර 100ක. ඝන සෙන්ටිමීටර 100ක්. ඒකෙන් ඝන සෙන්ටිමීටර 10ක්. ඒකෙන් ඝන සෙන්ටිමීටර 10ක්. අපි එළියට අරගෙන සම්පූර්ණයෙන් උදාසීන වනතුරු, ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රතික්‍රියා වෙනකන් දාන HCl අම්ලේ. ඔච්චරද? 0.1 ඝන ඩෙසිමීටරේට මවුල වැය වෙනවා ඝන සෙන්ටිමීටර 20ක්. වැය වෙනවා ඝන සෙන්ටිමීටර 20ක්. අපෙන් අහනවා x වල අගය කීයද කියලා. හරි, කල්පනායක්. ඉස්සලා බලමු ළමයි මෙන්න මේ කියන දේවල් මුලින්. එකක්. මොකද්ද මේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තිතක් XH2O කියන්නේ? මොකද්ද මේ තිත? හරි. මේ තිතක් තියෙන එකේ තේරුම තමයි ළමයි මේක සජල සංයෝගයක් කියන්නේ. මේක සජල සංයෝගයක්. සජල සංයෝගයක් කියන ළමයි වතුර උරාගෙන තියෙන එකක්. දැන් උදාහරණයක් විතරවා මේක දන්නවා. හරි. ලියමු මෙහෙම. මම එක දන්නවා. කොපර් සල්ෆේට් තිතක් 5H2O. කොපර් සල්ෆේට් තිතක් 5H2O. මේකේ තේරුම මොකද්ද ළමයි? මම මේ ලිව්වේ හරි සජල කොපර් සල්ෆේට් කියන. ඒ නිසා මම එක නිල් පාටින් මල සජල කොපර් සල්ෆේට්. සජල කියන ළමයි වතුර උරාගෙන තියෙනවා. වතුර දිය කියලා නේ. වතුර උරාගෙන අවශෝෂණය කරන. දැන් නිකන් කොපර් සල්ෆේට් ගත්තා නම් ඒකට අපි කියනවා නිර්ජලීය කොපර් සල්ෆේට්. මේක සුදු පාට. මේක සුදු පාට. මේක නිල් පාටයි. නේ. එතකොට මේ සජල කියන කතන්දරයේ තේරුම තමයි ළමයි, සජල කියන කතන්දරයේ තේරුම ජලය උරාගෙන. මේ වගේ එක ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. හරි, බය වෙන්න දෙයක් නැහැ. මෞලික ස්කන්ධය ගන්නකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධ එකතු කරන්න එපා. එහෙම එකතු කරනකොට අපි කරන්නේ ළමයි මෙන්න මේ කොටසට මේකේ තියෙන ජල අණු ගන්නට අදාළ අගය එකතු කරන එක. දැන් උදාහරණයකට මට සාපේක්ෂ අණු කිස්කන්ධය සම්පූර්ණකේ අණු කිස්කන්ධය ඕන නම් කොපර් සල්ෆේට් වල අගයන් ටික එකතු කර ගන්නවා. ඒකට එකතු කරනවා ජල අණු පහක අගය. ජල අණු පහක අගය. ජල අණුවක් 18යි. 18 පහක් මේ වෙන පැත්තට එකතු කරනවා. තිත කියන්නේ ගුණ කිරීම නෙවෙයි මෙතන. හරි. ඒ වගේම ළමයි මේ වගේ එකක් වතුරේ දිය වුණොත් දැන් නිකන් හිතන්නකෝ මේක වතුරේ දිය කරා. වතුරේ දිය කළා අපි ද්‍රාවණයක් හදනවානේ. මේක වතුරේ දිය කරාම ළමයි මේක වෙන් වෙන්නේ කොපර් සල්ෆේට් ටික වෙන් වෙනවා. වතුර ටික වෙනම වෙන් වෙනවා. මොනවා කියලා දිනත් ඇති. නිකන් හිතනකොට ළමයි සජල සීන් ටිකක්, ඒ කියන්නේ වාගේ වතුර බුක් ගෙදර තියෙන සීනි බෝතලේ වතුර ටිකක් වැටෙනවා. එතකොට ඒකෙන් ද්‍රාවණයක් හැදුවා කියලා රසේ වෙනසක් වෙන්නේ නැහැ.
හැබැයි වා ගත්තේ වියලි සීනි නෙවෙයි තෙත සීනි ටික. හැබැයි අමුතු රහක් එන්නේ නෑ ළමයි, සීනි රහම තමයි එන්නේ. මොකද ඒකට හේතුව අර වතුර කියන එක ළමයි වතුරෙම තමයි දිය වෙන්නේ. වතුර කියන එක වතුරෙමයි දියෙන්නේ. එතකොට ඒක වැඩක් නෑ. සීනි ටික සීනි විදිහට වෙනම ඉන්න. එහෙනම් ළමයි පළවෙනිටම තේරුම් ගන්න ඕනේ සජල සංයෝගයක් වතුරේ දිය කරාම. සජල සංයෝගයක් වතුරේ දිය කරාට පස්සේ ළමයි මෙතන තියෙන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක විතරයි. අපිට වැදගත් වෙන්නේ එයා විතරයි. ප්‍රතික්‍රියා ලියද්දි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඔය තිත වැඩක් නෑ. තිතයි H2O වැඩක් නෑ. මෙතන තියෙන ළමයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් විතරයි. වතුර ටික දැන් වතුරට ගිහිලි ඉවරයි. ඒතර ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ සංයෝගයත් එක්ක විතරයි. වතුර කෑල ලියන්නේ සමහරු දන්නේ නෑ ළමයි ඒකවත්. සමහරු වෙනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තිතක් H2O ධන HCl එහෙම ලියන. ඒක වැරදි. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ළමයි සංයෝග කෑල්ලත් එක්ක විතරයි. එහෙනම් අපි ගත්තොත් එහෙම, හරි අපි ගත්තොත් එහෙම මේ ගාන හදන්න. මුලින්ම අපි ගන්න අවබෝධය තමයි මෙතන මේ සංයෝගයේ දිය කරාම 3.15ක් ඝන සෙන්ටිමීටර 100ක, ඒකෙන් 10ක් ගන්නවා. හැබැයි ගත්තර පස්සේ ළමයි තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟට අපි දැනගත යුතු ඊළඟ කාරණා, හැම වෙලාවෙම සජල සංයෝගයක්, දැන් මම කියන්නේ මෙතන XH2O කියලා ගත්තේ ඒකයි, සජල සංයෝගයක් වතුරේ දිය කරාම වෙන් වෙනවනේ සංයෝගයටයි වතුර ටිකයි වෙන වෙනම. සංයෝගය වතුර ටිකයි වෙන වෙනම තියෙනවා. හැම වෙලාවෙම අපේ සංයෝගයේ මවුල ගානයි මේ අපිට හම්බ වෙනා තියෙන සජල සංයෝගයේ මවුල ගානයි සමානයි. මොකද මේ ඉස්සරහ තියෙන ඉලක්කම එක. හැම වෙලාවෙම එහෙමයි ළම. ඒක වෙනස් වෙන්නේ. ජලාණු ගාන වෙනස්, ජල මවුල ගාන වෙනස්. ඒක තියෙන මම දන්න x වලට කීයේද කියලා, x ළමයිද මේකයි මම. හරි. එතකොට ජල මවුල ගානෙන් හිතුවොත් මෙතන තියෙන ගාන ජල මවුල ගානට සමාන නැහැ. මේකේ තියෙන ගානෙන් x වලින් බෙදලා අපි ගන්න ඕනේ උත්තරේ. හැබැයි අපේ සංයෝගයෙන් හිතන්නකො. අපිට වතුර ටික වැඩක් නැහැ නේ. වතුර හොයන්නත් බෑ. ප්‍රතික්‍රියාවක් කරන්නේ නැහැ නේ වතුර. ඒතර අපේ සංයෝගෙනේ ප්‍රතික්‍රියා කරන්නේ. හැම වෙලාවෙම සංයෝගයක මවුල ගන්න සජල සංයෝග දිය කිරීමෙන්. හරි. අනිත් ඒවා කොහොමත් දිය කරන එක අපිට වැඩක් නැහැ ළමයි. කෙලින්ම සංයෝගේ නම්ෙත් එක්ක ප්‍රතික්‍රියාව ලියන්නේ. දැන් අපි දිය කරලා තියෙන සජල සංයෝගේ ප්‍රතික්‍රියාවට එනකොට වතුර ටිකත් එක්ක වතුර දිය වෙලා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ප්‍රතික්‍රියාවට එන්නේ. අපි ඔළුවේ තියෙන්න ඕනේ සජල සංයෝගයේ මවුල ගානයි මේ මගේ සංයෝගේ වතුර දිය වුණාට පස්සේ ප්‍රතික්‍රියා කරන්නේ සංයෝගේ සංයෝගයේ මවුල ගානයි සමාන. එහෙනම් ළමයි සංයෝගයේ මවුල ගාන අපි හොයාගත්තා නම් මට සජල සංයෝගයේ මවුල ගාන හොයන්න පුළුවන්. මේ මගේ කෙනාගේ මවුල ගාන හොයාගත්තා නම් සංයෝගේ මවුල ගාන හොයන්න පුළුවන්. ඒතර මගේ කෙනාගේ මවුල ගාන හොයන්න මෙතන ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. එතනින් පටන් ගමු. කොහොමද? බේරියම් හයිඩ්‍රොක්සයිඩුයි HCl ප්‍රතික්‍රියාව ලියන. දැන් කෙනෙක් අහනවා කෝස සජල කොටස. සජල කොටස වැඩක් නෑ ළම. සජල කොටස වැඩක් නෑ. ඇයි ඒ? සජල කොටස වතුර 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 වලට ගිහිලා තියෙනවා. ඒතර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තිතක් XH2 කියන එක වැඩක් නෑ. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක තමයි ලියන්නේ. මොකද වතුර ටික වතුරට ගියා. ඊටසේ මගේ සංයෝගය තමයි ප්‍රතික්‍රියාවට එන්නේ. එතකොට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ධන HCl හැදෙනවා බේරියම් ක්ලෝරයිඩ් ධන ජලය. බේරියම් ක්ලෝරයිඩ් ධන ජලය. එතකොට මට පුළුවන් මේක දෙකෙන් වැඩි කරන්න. දෙකක් දා. දෙකෙන් වැඩි කරන්න දෙකක් දා. එතකොට හයිඩ්‍රජන් ඔක්කොම 2 2 4යි. මට පුළුවන් මෙතන දෙකක් දා. හරි. දැන් බලන්න මම දන්නවා HCl මවුල ගාන හොයන්න. HCl මවුල ගාන කොහොමද ගන්නෙ? 0.1 බෙදනවා 1000ෙන් වැඩි කරනවා 20ෙන්. 0.1 බෙදනවා 1000ෙන් වැඩි කරනවා 20ෙන්. එතකොට 10ෙන් වැඩි කළා 2ෙන් වැඩි කරනවා. 10ෙන් වැඩි කරාම 1යි 2යි. 2 වැඩි කිරීම 10 - 3යි. මවුල මේක ටිකක් හොඳ මට්ටමේ ගාන. දැන් HCl මවුල ගාන දන්නවනම් මගේ එකාගේ මවුල ගානට යන්න පුළුවන්. කොහොමද ගන්නෙ? 1:2 නේ. එහෙනම් HCl වගේ භාගයක් තමයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්නේ. එහෙනම් මට පුළුවන් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. ඕන මල්ලේලා ඝන සෙන්ටිමීටර 10ක් ඇතුලේ නේ. ඔය ටික තියෙන. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. කොහොමද ගන්නෙ? HCl ගාන වගේ භාගයක්.
එක වැඩි කිරීම 10 - 3 මවුල භාගයක්. දැන් ළමයි මම මේ ඝන සෙන්ටිමීටර 10 ඇතුළේ තියෙන මවුල ගාන හෙව්වා. ආ මේ 10 ඇතුළේ තියෙන මවුල ගාන හෙව්වා. එහෙනම් මට 100 ඇතුළේ තියෙන ගාන හොයන්න මාරම ලේසි. කොහොමද? ඝන සෙන්ටිමීටර 100ක් තුල තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. ඝන සෙන්ටිමීටර 100ක තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. මේ තියෙන 10ක් ඇතුළේ ගාන නේ ළමයි. 10ක් ඇතුළේ ගාන. එහෙනම් 100ක් ඇතුළේ කීයද? මට ගන්න පුළුවන් 10 වැඩි කිරීම 10 - 3 මවුල. හරි. දැන් අපි දන්න කාරණයක් තියෙනවා. මොකද්ද? මං හොයාගත්තා ළමයි මගේ සංයෝගයේ මවුල ගාන වතුර දී වුණාට පස්සේ. ඒක හැම වෙලාවෙම සජල සංයෝගයක් දුන්නොත් උගේ මවුල ගානට සමානයි. එහෙනම් දැන් ළමයි පොඩි වැඩක් තියෙන්නේ නේ. ආ මම දන්නවා දැන්. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන 10 වැඩි කිරීම 10 - 3 නං. ඒකනේ අපි අර කැටේ දිය කරාම ආවේ. එහෙනම් එම නිසා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තිතා XH2O මවුල ගන්න. හැම වෙලාවෙම මම දිය කරපු සජල සංයෝගයේ මවුල ගන්න මගේ සංයෝගයේ මවුල ගන්නට සමානයි. ඒතර අපි දිය කරපු තැනට එන්න ඕනේ මුලින්ම. හරි. එතන තමයි ගන්න. මට කියන ළමයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න සජල සංයෝගයේ මවුල ගන්නට සමාන කරපු එක පැහැදිලියි. පහක් ගන්න. ඒක තේරුණායි. පහක් ගන්න. මගේ සංයෝගයේ මවුල ගන්න සජල සංයෝගයේ මවුල ගන්නට සමාන කරපු අතන්දරේ තියෙනවා. මේමයි. දැන් ළමයි මගේ සංයෝගයේ මවුල ගන්න දාන්න මට ඕනේ මේ x කියන පොයින්ට් එකට යන්න. මගේ සංයෝගයේ ස්කන්ධයක් දුන්නා 3.15. මන් දන්නවා තීරියක්. මවුල ගන්න කියන්නේ ස්කන්ධයේ බෙදීම මৌলিক ස්කන්ධය. ඔන්න පොයින්ට් එක හදන තැන. දැන් මට x කියන පොයින්ට් එකට x කියන වැලියු එකගෙන හොයන්න ඕන ළමයි. x කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඇතුළේ තියෙන දත්තයක්. ඒක වෙන ක්‍රමයක් නැහැ නේ. අර ටික එකතු කරද්දී සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකතු කරද්දී ජලාණු x ප්‍රමාණයක් එකතු කරනවා. එතනනේ පොයින්ට් එක උතන තියෙන. එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඇතුළේ නේ x කියන එක අපිට ගණ්ඩ වෙන්නේ. ආ දැන් මම මවුල ගන්න හොයාගත්තා ළමයි. මට දිය කරපු ස්කන්ධයක් දුන්නානේ 3.5 දිය කරේ කියලා. ඒක බෙදන්න ඕනේ මේකේ මৌলিক ස්කන්ධෙන්. එහෙනම් මৌলিক ස්කන්ධය එක බේරියම් 137යි. ඔක්සිජන් දෙකක් 32යි, හයිඩ්‍රජන් දෙකක් 2යි, ඔක්කොම එකතු කරාම 7 - 2 9 - 2 11 එකක් ඉතුරුයි 7 - 1 171. එතකොට 170කට එකතු කරන්න ඕනේ තව ජලාණු වගේ වටිනාකම් තියෙනවා x ප්‍රමාණයක්. ඒ කියන්නේ මේකට එකතු කරන්න ඕනේ 18යි x ප්‍රමාණය. ජලාණුවක් 18යි 18 x ප්‍රමාණයක් එකතු කරා. එතකොට මට එනවා මৌলিক ස්කන්ධය කීයද? 171 - 18 x. මෙන්න මේ සම්බන්ධය සුළු කරන්න කිව්වා. බලමු සුළු කරන විදිහ. දැන් කෙනෙක් කියන අම්බෝස මාර අමාරු වෙයි. පිස්සු දැන්. ඔයිට වඩා ඒවා ළමයි. ඕල් කාලේ සුළු කර. හරි. 1.5. මේක ගාව මෙහෙට 10 වැඩි කිරීම 10 - 3. හරි. මේක සුළු වුණාම 10 - 2යි. 10 - 2 උඩට ආවට පස්සේ 10 - 2යි. ඒ කියන්නේ 100යි. 18x මේක උඩට ගමු. 3.15 උඩට ආවම 100යි. 10 - 2 315යි. 171 ධන 18 x සමානයි 315. 18 x කියන්නේ 315 171 ක් අඩු කරන්න. එතකොට 18 x එනවා 18 x කියන එකේ වැලියු එක එනවා 4යි 5න් එකක් 4යි. එතකොට 11න් 7ක් 4යි. මෙතන දෙකෙන් එකක් 147. එතන x කියන්නේ 144 බෙදීම 18. එකපාර බෙදන්න බැරි නම් පොඩ්ඩක් සුළු කරලා ඉවලා බෙදාගමු. කීයද? 18 නේ. හායි. 18. හරි. අපිට පුළුවන් මට පේනවා 9න් බෙදනවා වගේ. ඉලක්කම් දර්ශකේ 9ක් කරනවානේ 4 1 5 4 9යි. එතන 9න් බෙදුවොත් 1යි 9යි 54ට 6යි. මෙතන 9 බෙදුවොත් 2යි. 16 බෙදීම 2 x වල උත්තර එනවා 8යි කියලා. උත්තර ආපු අය හાર્ට් එකක් අන්තිම ගාන දාන්න හાર્ට් එකක්. උත්තර ආපු අය දාන්න. මේමයි. සුපිරි. හොඳයි. හරි. සටහන් කරගන්න ප්‍රශ්න දිනයි වහන්න අවශ්‍ය දේවල් සටහන් කරගමු. හරි.
එතකොට අවශ්‍ය දේවල් මෙතන ඉඳන් තියෙන්නේ පොඩ්ඩක් ඔන්න පොඩි කරමු. උඩ ටික අවුලක් නැහැ නේ. මෙතන ඉඳන් තමයි තියෙන්නේ. හරි. අවශ්‍ය දේවල් සටහන් කරගමු. හරි ගණන් ටික හරිද? හොඳයි. එතකොට අද ආපු අය මැසේජ් එකක් දාන්න තේරුණාද? අලුතෙන් ආපු බබාලා, හිටපු බබාලා දාන්නේ, හිටපු බබාලා මම දන්නවනේ. අලුතෙන් ආපු බබාලා ගණන් ටික පැහැදිලිද? අනුමාපන පළවෙනි කොටස හයිඩ්‍රොක්සයිඩ් අනුමාපනය. එතකොට අපි කතා කරා අනුමාපනය කියන්නේ මොකද්ද, ඊට පස්සේ ප්‍රතික්‍රියාවක් කුලිත කරලා කොහොමද අනුමාපන ගැටලුවක් කරගන්නේ. හරි. එතන මේක තමයි බං ඩිවලොප් මේ අන්තිම රාදු ගණන් දෙක කියන්නේ ඒකේ කන්සෙප්ට් එක ඩිවලොප් කරපු ගණන් දෙක. මුලින් කරේ කන්සෙප්ට් එක කෙලින්ම. කන්සෙප්ට් එක කෙලින්ම හදපු එකනේ මුලින්ම කරේ. ඒකට ඩිරෙක්ට් ඩිස් ගාලා වත් ආගයන් ටික දැම්මා උත්තරේ ගත්තා. අන්තිමට ඒ ඉගෙන ගත්ත සංකල්පය වෙන කොහෙන් හරි තැනකින් සෙට් කරන. ඒකත් ළමයි අපි දන්න සංකල්පකින් හරි. ඒ මෞලික ස්කන්ධය වගේ පොඩි තැනකින් තමයි සෙට් කරන්නේ. එහෙම නැත්නම් අලුත්ම දන්නේම නැති මෙලෝ රහක් නැති තැනකින් සෙට් කරනවා නෙවෙයි. අනුමාපන මොඩල් එකට ඇවිල්ලා අපිට කනෙක්ට් කරන්න පුළුවන් තැනකින් සරල සමීකරණයක් හදන්න. ඇත්තනම් මේ ඔලල් කාලේ කරපු සරල සමීකරණයක් ගොඩ නැගීම සහ විසඳීම. හරි. එතකොට අද දවසේදී අපි සාකච්ඡා කරා ඔන්න ඔය කියන කරුණු ටික. එතකොට අද අපේ පළවෙනි දවස මේ විදිහට ඉවර වෙනවා. එතකොට ලබන සතිය මේකේ දෙවෙනි කොටසත් එක්ක අපි සම්බන්ධ වෙමු. නිබන්ධනය ඔයගලන්ගේ ගෲප් වල තියෙනවා. එතකොට ඊළඟ සතියටත් අදාළව කාබනෙට අනුමාපන මොන හරි ප්‍රශ්න තිබුණොත් මට මැසේජ් එකක් දාන්න. ඕගොල්ලන්ට මගේ නම්බරේ තියෙනවා 0774 0786 900. මට මැසේජ් එකක් දාන්න. ඔන්ලයින් ඉන්න අය ඔන්ලයින් පන්ති ටික සුපුරුදු පරිදි යනවා. ඒ අදාළ පන්ති සුපුරුදු පරිදි යනවා. මේක ඊළඟ කොටස අපි ලබන සතියේ සඳුදා සුපුරුදු පරිදි 7:30 10:30 සාකච්ඡා කරනවා. ඒතර ඔන්ලයින් පන්තියේ මේ දවස්වල අපි දුව විදිහට බදාදා ඕගනික් යනවා බ්‍රහස්පතින්දා. ඒ අදාළ කණ්ඩායම් වලට ගැලපෙන විදිහට බ්‍රහස්පතින්දා වායු පාඩම් පටන් ගන්න. එතකොට ඒවැ මොන හරි අවශ්‍යතාව තියෙනවා නම් සම්බන්ධ වෙනවා නම් මට මැසේජ් එකක් දාලා තියෙනවා. එතකොට අදට වැඩ ටික ඉවරයි ළමයි. අපි ලබන සතිය හමු වෙමු. සුභ රාත්‍රියක්. ප්‍රශ්න දෙන්න මට මැසේජ් එකක් දාන්න. ජය වේවා.